මෙතෙක් සාකච්ඡා කරේ ඒවා පොඩි සාරාංශයක් වගේ කරමු අද. එතකොට අපිට කර්මස්ථානට යොමු කරන්න පුළුවන්. දැන් අර ලෝකයක් උදාවෙන හැටි නැවත සිහිපත් කරගන්න. එතකොට මොකද අපිට ඇත්තටම ලෝකයේ උදාවෙන හැටි දැනගන්න ඕන මොකටවත් නෙමෙයි. ලෝකයේ අනිත්‍ය ස්වභාවය තේරු කරගෙන ඒ උදාවෙන ලෝකයෙන් නිරෝධ වෙන්නයි ඕන. ඒක නිසා ඒ ටික නැවත වාරයක් අහගන්න මේ උදාවෙන හැටි ලෝකය. අපි ගිය සතියේ මම දැන් සාකච්ඡා කරා දන්න ගොඩක් අය බනහලා අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප නාම රූපපත්‍ය සලයතන සලයතපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදානෝ උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ඔන්නෝමයි ලෝකේ ජාති හටගන්න. ඉතින් ඕකට දැන් තේරුම් අරගන්න එපයි මේ කාල වෙනකොට ලෝකේ යම් ජාතියක් තියෙනවා. ඒ කියන්නේ වෙළුවෝද බැටළුවෝද කුකුළුවෝද බ්‍රාණ්ඩිදී මුතුමැණික් ඒ කියන්නේ ජීවා ජීව සීලොම් දෙයක් ගොඩනගෙන පටිච්ච සම්පාදේ නම. ඒක තේරුම් ගන්න පැහැදිලිවම. ඒතකොට එහි මුල අවිද්‍යාව. ඒතකොට අවිද්‍යාව කියන්නේ මොකද්ද? ලෝක සත්‍යය ලෝකයට දෙන හැඳුන් කිරීම. ලෝකයේ තියෙන ලෝකයේ මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන පොට්ටබ්බ, මනවඩන ධම්ම කියන මෙන්න මේවට තියෙන ඇලුම් කිරීමේ ස්වභාවය පුරුද්ද සසරේ පුරුද්ද. සසරෙ පිට මේ මේවා ඊටාම හොඳයි යහපත් වටිනවයි කියලා ගත්ත අදහස තමයි අවිද්‍යාව. ඒතර අවිද්‍යාව නිසාම තමයි ලෝකයාට සංකාර කරන්න වෙන්නේ. හිතේ අවිද්‍යාව කියන්නේ මොකක් හරි හොඳයි කියලා ගත්තොතින් ඒක ලබා ගන්න, ඒ කියන්නේ මම කරගන්න, මගේ කරගන්න උත්සාහ කරන්නම වෙනවා. ඉතින් ඒක තමයි මේ දැන් ඒව තමන්ගේ ජීවිතේට ගලප ගන්න නෑ. හැමදෙසෙම ඒකනේ මොන හරි කරන්නම හිතන්නේ ඒකනේ. ඒ කියන්නේ මොන හරි බලන්න හිතනවා, ආහන්න හිතනවා, ආග්‍රහණය කරන්න හිතනවා, රස විඳින්න හිතනවා, පහස ලබන්න හිතනවා. ඕක හිතන්නේ නැද්ද බලන්න. එහෙනම් හිතනවා නම් අපි ඉන්නේ ඔය උදාවට පරිසම්පාදයේ. ඒක දැන් තේරුම් ගන්න ඕනේ. දැන් හැමදාම මනහල හරියන්නේම නැහැ මේක. දැන් අපි මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න ඕනේ. ඒතකොට අපිට මෙහෙම හිතෙන්නේ නැද්ද? හිතෙනවා. එහෙනම් අපි සංකාර කරනවා අවිද්‍යාපත්‍ය. අවිද්‍යාපත්‍ය සංකාර කරොත් විඥාන කොටගෙනවා. ඒක නවත්තන්න බෑ. විඥාන කොටගෙනවා කියන්නේ බලාපොරොත්තු ආකාරයට හිතක් කොටගෙනවා. ලෝකයේ පිළිවන්. එහෙම හිතක් කොටගෙන්නේ නැද්ද? අපිට කොටගෙනවා. දැන් ඕකට තේරුම් කරගන්න ඕනේ. ඒතකොට මේ හිත කොටගෙනකොට පෙර කොටලාකපු හිතුත් තියෙනවා. නාම ගෝත්‍රවල එතකොට සටහන් වෙලා තියෙනවා. එතකොට එතන කර්ම ශක්තියක් විදිහට පෙර විඥානත් අපේ තියෙනවා. මෙතන විඥානයක් හදනකොට අර පෙරේවත් මොකද වෙන්නේ? ගතියට ආකර්ෂණය වෙලා බලවත් වෙනවා. අර විඥාන බලවත් වෙනවා. ඔක තමයි ප්‍රශ්න වෙන්නේ. දැන් අපේ මේ වෙලාවේ හදන එක කරන්නේ සංසාරකමනේ අනුපේවත් ඇදලා එනවා. ඇවිල්ලා ඒ පැත්තටම අපිව නැඹුරු කරනවා තව තවත්. හොඳට ඒ ටික තේරුම් කරගන්න එම වෙනවද නැද්ද කියලා බලන්න. දැන් අර හැමදාමත් මේ දහම් කරුණු එකතු කරගෙන විතරක් වැඩක් නැහැ. ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා විතරක් දැනගත්තොත් අර අනුලෝමක සාධනපත් වෙන විතරයි. ඉදිරි ටික කරගන්න මේක තමන්ගේ ජීවිතේට ගලප ගන්න ඕනේ. එහෙම වෙනවද නැද්ද මට? ඒතර මට යම් අදහසක් හොඳයි කියලා ආවොත් ඒක තව තවත් බලවත් වෙනවා. මිසක් අඩු වෙන්නේ නැහැ. අඩු කරගන්න පුළුවන් ආර්යයෙකුට විතරයි. ආර්යයෙකුට පුළුවන් ඔබ අඩු කරගන්න බලය. අනිත් අය වැඩි කරගන්න. දැන් මම ඉන්නේ මොන කොටේද? දැන් අඩු කරගන්න උත්සාහ කරන කොටේද? වැඩි වෙන කොටේද? එන්න අපි එකට ඉඳ දෙනවා හිතට. හිත විසින් තව තවත් ඒ පැත්තට නැඹුරු කරනවා. නැඹුරු කරන හින්දාම ඒවට අදාළ දේවල් හිතේ බැහැ ගන්නවා. දැන් මත්පැන් පානය කරන කෙනෙකුට මත්පැන් පානය කරන්න ඕනේ කියලා හිතනකොට මේ මත්පැන් පානය කරන ඕන තැනුයි ඒ බඩු ටිකයි පෙර ඒවා ඇතුළු කරපු හැටි ඔක්කොම මතක් වෙනවා. ඒ කියන්නේ බෝතලේ බයිට් එක බාර් එක ඒ ටික මතකයට එනවා. අන්න ඒවට කියනවා නාම රූප බෑ ගන්නවා. හිතේ නාම රූප, ඒ කියන්නේ ඒ රූප බෑ ගන්නවා ඒවට අදාළ. ඒවා නාම රූප ලෙස හිතේ බෑ ගන්නවා. ඒකයි කිව්වේ විඥානපත්‍ය නාම රූපං කියන. ඒවල බෑ ගන්නකොට ඒව තව තවත් ඒව මොකද කරන්නේ? ආයතන කරන්න බලනවා. එහෙනම් ඇහැ ආයතන කරන්න. ඒ තමන් බලාපොරොත්තු වූ දේ වෙනුවෙන් ඇහැ යොමන්න, කන යොමන්න, නාසය දිවකය ඔක්කොම ආයතන කරන්න බලා උත්සාහ කරනවා. නැත්තම් අර 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 අපේ මුඛ්‍ය පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. මුඛ්‍ය පරමාර්ථය තමයි ලෝකෙන් ආස්වාදයක් ගැනීම. ඒතර ආස්වාදයක් ගන්න ක්‍රමයක් අපි තීරණය කරගත්තම ඒ පැත්තරම නැඹුරු වෙනවා. අන්න ඒවට ආයතන වෙනවා ඇහැ කරන ආසය දිවකය මන. ඊට පස්සේ ස්පර්ශ කරගන්න. ස්පර්ශ කරගත්තට පස්සේ තමයි වේදනාවක් ඇතිවෙන්නේ. තමට මේ දැනෙනවා අර සැප වේදනාව. සැප වේදනාවක් බලාපොරොත්තු වුණාට දුක් වේදනාවක් ලැබෙන්නත් පුළුවන්, උපේක්ෂා වේදනාවක් ලැබෙන්නත් පුළුවන්. ඒතොර අපේ බලාපොරොත්තු වෙන තුනේ පංගුව ඇදෙන ඉෂ්ට වෙන්නේ. මොකද අපි සැප වේදනාවක් බලාගෙන ඉන්නේ උතෙන්ට නිකන් ආවේ. දුක් වේදනාවක් ලැබෙන්නත් පුළුවන්,
සැපත් නැති දුකක් නැති උපේක්ෂා වේදනාවක් ලැබෙන්නත් පුළුවන්. එතත් එතරම් අපිට බලාපොරොත්තු වෙන තුන් දෙක ඉදු කරන්න. අනිත් දෙක ඉෂ්ට කරන්න ඒව දැන් තමන්ගේ ජීවිතේට ගලපන්න එහෙම වෙච්ච තැන්. එහෙම වෙච්ච අවස්ථාවල ගලපන්න. ඒතකොට එහෙම නැත්තම් මේක වැඩක් වෙන්නේ නැහැ. එතකොට ඊට පස්සේ තමයි ඒකට තණ්හා වෙන්නේ. සැප වේදනාවක් ආවොත් තණ්හා වෙනවා. විශේෂයෙන් තණ්හා වෙලා ඒක උපාදාන කරගෙන ඒකට ඇදිලා ගිහිල්ලා භවයක් හදනවා. එහෙනම් අන්න ආස්වාදය නිසා ලෝකයක් භුක්ති විඳින්න යන හැම කෙනෙකුටම මොනවද හැදෙන්නේ? භවයක් හැදෙනවා. ඒ භවයට කියනවා කර්ම භවය. උතනයි ප්‍රශ්නේ. දැන් ලෝකයා ආස්වාද විඳින්න ඕන හැටි දන්නව කර්ම භවයක් හැදෙන බව දන්නේ නැහැ. අන්න ඒකයි ලෝකයට වෙලා තියෙන්නේ. ආස්වාදයක් විඳින්න යනවා ගිහිල්ලා ඒක විඳ කියමුකෝ. ඒ විඳක් නැතත් ඒ කියන්නේ ඒ ආස්වාද බලාපොරොත්තුට ඇලුණා. එහෙම නැත්නම් ඒකත් එක ගැටුණා. ඒකත් එක මුලා වුණත් මොනවද හදන්නේ? භවණං හදනවා. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ මතකල පෙන්නන්නේ. මෙන්න මේ භව මේ භව රෝගයෙන් ලෝකයා පෙළෙන්නේ. ලෝකයාට තියෙන භයානකම රෝගේ භව රෝගේ බව පෙන්නන්න ඕන විදියට. ඒ හැදෙන භව කවදා හරි අපිට මොකක් වෙනවද ආපහු? කර්ම ශක්තියක්නේ අපිට කරගෙනා විපාක දෙනවා. සමහර ඒවා ඒ වෙනුවෙන් උපදිනවා. සමහර ඒවා ඉපදිච්ච ආත්භවයක බල දෙනවා. ඒ වෙනුවෙන් උපදින ඒවට කියනවා ජනක කර්ම. විපාක දෙන ඒවට කියනවා ඒ ලබාගත්තු ජාතිය තුල විපාක දෙන ඒවට කියනවා ප්‍රවෘත්ති විපාක. එතකොට අපි මේ ජීවිතය ඇතුලේ ප්‍රවෘත්ති විපාක විඳින්න එන්නේ මේ පෙර කරපු ඒවා. ඒවා අපි කැමතුනක් නැතත් ආපහු සුදුසු වෙලාවේදී සුදුසු තැනදී වෙනවා. අප ඒවෙන් වැළකෙන්න බෑ. ඒ නිසා තමයි මේ පස්සේ තියෙන මේ ලෝකයාට මේකෙන් බේරෙන්න බෑ. රහතන් වහන්සේටවත් ඒ කර්ම විපාක වලින් බේරෙන්න බෑ. බුදු පියාණන් වහන්සේට බැරි බව පැහැදිලිව පේනවා අපිට. බුදු සාධන වල වෙන කරපු ඒවා විපාක දෙනවා. ඒතොර දැන් අපි මේ ඉන්නේ කරපුවා දන්නේ නැහැ. තව විපාක එන්න කියන තියෙන් දන්නේ නැතුව මේ සැනසීමෙන් ඉන්න හදනවා අපි. කොහොම ඉන්නද? මේ මූලධර්ම දෙවිච්ච එකේන හෙට මොනවා වේද කියලා කොහොම හිතන්නද? හැබැයි අපි ඒ ඔක්කොම නොදන්න නිසා ඔය මොහෙන් ඉන්නවා. හැබැයි වෙන දේවල් මොහෙන් ඉඳත් අමොහෙන් ඉඳත් වෙනවා. ඒක තරම් භයංකාර සසර ගමනක් මේක. ඉතින් කල්පනා කරන්න තමන්ට හෝ තමන්ගේ මම කියන එක්කෙනාට හෝ මගේ කියලා අල්ලගත්ත පිළිදෙඩට ඒ විපාක එන්න පුළුවන්. ඒ විපාක අරහා තමන්ට එනවා ඒක. ඉතින් මහා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කන්දක් විඳිනා තමයි කියලා වරුවේ. ඒක තමයි මේ 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 සංසාර ගමනේ ආස්වාදයක් විඳින්න ගිය හැම කෙනාටම වෙච්ච ලැබිච්ච හේතු බලය. ඒතර විඳින්නාට දුක බලවෙ කියන්නේ ඒකයි. ලෝකේ යමක් විඳින්න යනවා නම් එයාට මොකද්ද බලවන්නේ? බුදුහාමුදුරු දුක බලවෙ. විඳින්නාට දුක බලවෙ. ඉතින් ඒ දුක බලවෙ කියලා දන්නේ නැහැ විඳින්න යනවා. මේ බුදුමර නොදන්න නිසා. ඒ භයානකම නොදන්න නිසා ඒ මොහොතේ ආස්වාදයන්ට ගොදුරු වෙනවා අපි. සංසාර ගමනේත් ඕක තමයි කලේ. එහෙම කරන ගමන්ම අපි මොකද කරන්නේ? අර ජරා මරණ වලට ගොදුරු වුණාන් පස්සේ විනාශ වුණාන් පස්සේ ඉතින් ආයෙත් අපිට අවිද්‍යාව තියනවා නම් නැවතත් ওই ක්‍රියාවලිය මේ දෙනවා. ඒක නවත්තන්න බෑ කවදාවත්. නවත්තන්න පුළුවන් ඉන්නේ කවදා හරි දවසක ওই අවිද්‍යාව විඳගත්ත කෙනෙකුට විතරයි. එහෙනම් අවිද්‍යාව කියන්නේ ලෝකයට ઈච්ඡාවෙන් බැඳිලා ඒ ઈච්ඡාවෙන් බැඳීම හේතුවෙන් මොකක් කරගන්න එකද? විපාක හදාගන්න. එහෙනම් ওই විපාක ටික විඳින්න අපිට මොකක්ද අනිවාර්ය හේතුනේ? ઈච්ඡා. ලෝකයකට මොකක් කරගන්න නිකන් හිටිනවා ඔක වෙන්නේ නැහැනේ. ලෝකෙට කැමැත්තෙන් මොන හරි ඒවට බැඳුමකේ විපාක තියෙනවා. එහෙනම් ඇත්තටම ප්‍රශ්නේ තියෙන අපි ઈච්ඡාව නෙවෙයිද මෙතන ප්‍රශ්නේ? ઈච්ඡාවෙන් ලෝකෙට බැඳීමේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ઈච්ඡාවෙන් ලෝකෙට බැඳෙන හැම කෙනෙකුටම විපාක දෙනවා කර්ම විපාක. එහෙනම් ඇත්තටම මොකද ආපෝ කල්පනා කරද්දී එහෙනම් ઈච්ඡාවෙන් බැඳෙන්න පුළුවන් ලෝකයක් නෙවෙයි මේක. ઈච්ඡාවෙන් බැඳුමක් නම් විපාක දෙන්නේ. එහෙනම් මොකද ඒකේ නිගමනය? ઈච්ඡාවෙන් බැඳෙන්න පුළුවන් ලෝකයක් නෙවෙයි. එහෙනම් මේ ලෝකේ අනිච්චයි. එහෙනම් මොකද්ද? අනිච්චයි. අන්න එතනයි ලෝකේ අනිච්ච වෙන්නේ. ලෝකේ අනිච්ච ලෝකේ නම් අනිච්ච ලෝකයට ઈච්ඡාවෙන් මෙච්චර කාල බැඳිලා විපාක වින්දා. දැන් අනිච්ච ලෝකේ අනිච්ච සේම දැක්කම බැඳෙන දෙයක් නැහැ. ඒතකොට බැඳීම නවත්තනවා එයා. අන්න එයාට කියනවා ආර්ය උත්තමයෝ කියලා. එයා ආර්ය මාර්ගයට ඇතුළත් වෙච්චයි. ඒගොල්ලෝ සෝතාපන්න මාර්ගේ සෝතාපන්න ඵලයේ සකෘදාගාමි මාර්ගේ සකෘදාගාමි ඵලයේ අනාගාමි මාර්ගේ අනාගාමි ඵලයේ අරියත් මාර්ගය අරියත් ඵලයේ දක්වා අටපලයේ උතරාණේ ඉන්නේ.
ඒ ඇයට තමයි අර හක්මුතු පරම්පරාව කියන්නේ. එතකොට දැන් මේ මෙන්න මේ ઈච්ඡාවක් නැහැ ලෝකේ අනිත්‍යයි කියලා දැනගන්න ඕන. එතකොට ඔය අනිත්‍ය ලෝකයකට අපි මෙච්චර කල් බැඳලා තියෙන ઈච්ඡාවයි. මේ මූල ධර්ම ටික නොදන්න කම නිසා අනිත්‍ය ලෝකයක් බව අපි දන්නේ නැහැ. ඒක නිසා ઈච්ඡාවෙ බැඳි බැඳි හැබැයි ඒ මොහොතේ අපිට සැප ආස්වාදයක් දැනුණා. අර බැඳෙනකොට මොකද්ද දැනුනේ? ඒ බැඳෙන්නේ යමක් ඕනේ කියලා හිතුනම සාහනය කොට නැගෙනවා. ඒ දෙය ලැබෙනකොට తాවකාලිකව සාහනයක් එනවා. ඒකට අපි රැවටෙනවා. ඒකට කියන සැප කිර ලෝකය. ඒ සැප විඳ දින ඔන්න ඔය විදිහට අපි එනවා. ඔය විදිහ හැම වාරයක් පාසාම ඊට අනුූප කර්ම භවයක් හැදෙනවා. එහෙනම් මේ කයක් හදාගෙන මෙතනත් මේ කයේ ඉඳගෙන පෙර කරපු ඒවා විපාක විඳිනවා ගමම්ම මතුත් මොකද කරන්නේ? කයක් හදාගන්න, ජාතියක් හදාගන්න, බව හදන්න. බව හදන්න මොකද කරන්නේ? බව මතුත් ජාතියක් හදාගන්න නම් බව හදාගන්න එපා. බව හදාගන්න උපාදාන කරනවා. කරනවනේ අපි ලෝකෙට ආස්වාදයට නම් උපාදාන කරනවා. උපාදාන කරලා විතරක් මදි තණ්හක් කරනවා. තණ්හා විතරක් නෙමෙයි මොකද කරන්නේ? සැප වේදනාත් විඳින්න යනවා. මේ සැප වේදනාව විඳින්න මොකද කරන්නේ? පුළුවන් තරම් ලෝකේ මොනව කරගන්න යනවා? ස්පර්ශ කරගන්න යනවා. ස්පර්ශ කරගන්න විතරක් යන්නේ විතරක් නෙවෙයි, ඒ පැත්තට මොකක් වෙනවද? ඒවට අදාළ නාම රූප කොටනවා. දැන් සරි කියන නාම රූප කොටනගන්නේ ඒවට අදාළ විදිහට ඇකරණාසය දිවකය මන මෙහෙවනවා. ඒ හේතුවෙන් ඒවට අදාළ රූප හිතේ බැහැ ගන්නවා. ඒ නිසා විඥාන කොට නැගෙන විඥාන කොට නැගෙන නිසාම විඥාන කොට නැගෙන සංකාර කරලා. සංකාර කියන්නේ මොකක්ද? ලෝකේ තමන් හොඳයි ගුවේකට හිතෙන් බැඳෙනව, වචනෙන් බැඳෙනව, කයෙන් බැඳෙනව, ක්‍රියාවෙන්. හිත, වචන, කයෙන් බැඳෙනව අර හොඳයි ගුවේකට. එහෙනම් අන්න එතන තමයි ක්‍රියාවලිය කරන්න තැන. සංකාර තමයි කරන්න තැන තියෙන්නේ. ඒවට කියනවා මනෝ සංකාර, වචී සංකාර. මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර කරන්න යම පෙළුනේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ලෝකේ යමක් හොඳයි කියලා මහා වටිනාකමක් දීමේ හේතුව තමයි මුලම තියෙන්නේ. ඒ කියන්නේ අනිත්‍ය ලෝකයක් මොකක් කියලා අරගෙනද? ඉච්ඡයි කියලා. ඔන්න රූප කොට නැගෙන හැටි. එහෙනම් රූප කොට නැගෙන මොකද්ද බලපෑවේ? අවිද්‍යාව බලපෑවේ නැද්ද මූලික වශයෙන්? අවිද්‍යාව නිසා මේ රූපය කොට නැගුවෙත් අවිද්‍යාව නිසා. මතු රූප කොට නැගන්නෙත් මොකක් නිසාද කියලා? ඒකට කියනවා අවිද්‍යා සමුදය, රූප සමුදය. ඔන්න අවිද්‍යාව නිසා රූප කොට නැගෙන හැටි. කල්පනා කරන්න චක්‍රය හොඳට මෙනෙහි කරන්න. අපි ඕක තේරුම් නො මේ අනිච්ච දුක්ඛ අනාත්ත බව තේරුම් නොගන්න තාක්කල් මේකයි ඉඳගෙන මතුකය කයවල් නිර්මාණය කරගන්න මොකද කරන්නේ? හේතු හදාගන්න. ඒ හේතු හදන්නේ අපි නිකන් කයක් නිර්මාණය කරන්නයි කියලා හිතලා නෙවෙයි. මොකක් ගන්න ගිහිල්ලාද? ආස්වාදයක් ගන්න ගිහිල්ලා අරක වෙනවා. ඒතර අපි කයවල් හදන්න කියලා කවුරුත් යන්නේ නැහැ. කවුරුත් යන්නේ මොනව කරන්නේ? ආස්වාදයක් සපක් ගන්න. හැබැයි ආස්වාදයක් සපක් ගන්න යන හැම මොහොතකම අපිට මොකද හදා ගන්න වෙන්නේ? මතු කයකට හේතු හදා ගන්න. ඒ කය මනුස්ස කයක් වෙන්න පුළුවන්, දේව කයක් වෙන්න පුළුවන්, බ්‍රහ්ම කයක් වෙන්න පුළුවන්, පෙරේත, තිරිසන්, අසුර, නිර මොන හරි කයක් හදනකොට ඔක්කොම උතරයි. තොර නිදහස් දා ලෝකේ තව තවත් දුක් විඳින්න සංසාර ගමනක් යන්න වෙනවා. ඔන්න ආස්වාදයන්ගේ ආදීනම තමයි. එහෙනම් අවිද්‍යාව නිසා තමයි ලෝකේ මතු රූප හටගන්නේ. අවිද්‍යා සමුදය රූප සමුදය. අවිද්‍යාව විසින් රූප සමුදය කරනවා. සමුදය කියන්නේ මොකද්ද? සංඋදා කරනවා. සං කියන්නේ මොකද්ද? ලෝකයේ එකතුවක්. ඒ කියන්නේ අවිද්‍යා, ඒ කියන්නේ රාග දේශ මොහ වැඩ පිටිලක් කරගෙන යන දිග ගමනක් මොනව කරනවා? හදලා දෙනවා. සමුදය කරනවා, සංඋදා කරනවා. ඒකෙන්ද සංඋදා කරනවා කියන්නේ ගොඩනගනවා, නිර්මාණය වෙනවා කියන අදහස. එහෙනම් අවිද්‍යාව රූප ගොඩනගන උදව් වෙනවද නැද්ද? අවිද්‍යාව නිසානේ. මොකද්ද අවිද්‍යාව? ලෝකේ ඉච්ඡයි සුඛයි අත්තයි කියලා ගත්ත එක. ඒ නිසාම මතු රූප කොට ගන්න උදව් වෙනවා. ඒ නිසාම කියනවා අවිද්‍යා සමුදය රූප සමුදය. දැන් ඒ යන ගමනේ අවිද්‍යාව තිබුණාට මදි. අවිද්‍යාවෙන් පෙන්නුවාට මේක හොඳයි මේක හොඳයි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකට අපේ හිත මොනව වෙන්න ඕනද? හා වෙන්නත් ඕන. අන්න එනම් හිත හා වෙනකොට කියන තන්න. එහෙනම් අවිද්‍යාව තුලින් කටයුතු කරන කෙනෙක් මොකේදද කොඳුරු වෙන්නේ? තණ්හාවට කොඳුරු වෙනවා. එහෙනම් තණ්හාවක් විශේෂ අවස්ථාවක් මොකක් කොට නැගීමේද? රූප කොට නැගීමේ, මතු රූප කොට නැගීමේ විශේෂ අවස්ථාවක් මොකක්ද එහෙනම්? තණ්හාව. එහෙනම් තණ්හා සමුදය රූප සමුදය. ඔන්න බලන්න රූප කොට නැගෙන හැටි.
තර අවිද්‍යාව මූලික වෙනවා, තණ්හාව මූලික වෙනවා, අවිද්‍යා සමුදය රූප සමුදය, තණ්හා සමුදය රූප සමුදය. මේ මේ කියන්නේ මොන රූපද? මේ රූපේ නෙමෙයි, මේ රූපේ ගොඩනගුවේ මීට පෙර. දැන් මේ ඉදිරි රූප ගොඩනගෙන මේ කියන්නේ ඊළඟ මොකද්ද? කම්ම සමුදය රූප සමුදය, කර්මය මුල් වෙනවා. කර්මය කියන්නේ මොකද්ද? දැන් අපි අවිද්‍යාවෙන් පෙන්නුවම යමක් හොඳයි කියලා අපි කර්මයකට ක්‍රියාත්මක වෙනවා. මොනවද ක්‍රියාත්මක වෙන්නේ? ඒ කියන්නේ හිතන්න ක්‍රියාත්මක වෙනවා, ඒ කියන්නේ කතා කරන්න ක්‍රියාත්මක වෙනවා, ඒ කියන්නේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. අන්න ඒ කරන වැඩ පිළිවෙල කියන්නේ මොකද්ද? කර්ම. ඇයි අපි සංකාර කරන්නේ නැද්ද? දැන් අර වැඩ පිළිවෙලේම කොටසක් නේද සංකාර? එහෙනම් සංකාර කියන්නේ මොකද්ද? එහෙනම් කරන කර්මය. එහෙනම් ඒ එහෙනම් හොඳයි කියලා ගත්තර විතරක් වැඩක් නැහැ. කර්මයෙන් කියන්නේ ඒකට බැඳෙන ක්‍රියාවලිය හිතෙන් වචනෙන් ගায়ে කරන්නත් ඕනේ. නැහැ ඒකට කියනවා කර්මයක්. ඔකට මුල් වෙනවා කම්ම සමුදය රූප සමුදය. ඒතර අවිද්‍යා සමුදය රූප සමුදය, තණ්හා සමුදය රූප සමුදය, කර්ම සමුදය රූප සමුදය. දැන් ඉතින් අපි ඒ විතරද? දැන් මේ කයක් හදාගෙන ඉවරලා ඔය ආස්වාද විඳින්න උනොත් අපි මේ කය පවත්තන්න ඕනේ නැද්ද? කය පවත්තන්නත් ඕන. අපිට කය පවත්තන්න මොනවද ඕන? ආහාර. ඔන්න බලන්න අපි හිර වෙන හැටි ලෝකෙට. දැන් ආහාර ඕන වුණාට කය පවත්තන්න අපි ගන්නෙ ආහාර කය පවත්තන්න විතරද? නෑනේ. තව එකකට මොකද්ද එකතු වෙලා තියෙන්නේ? රස තෘෂ්ණා. අපි ඇත්තටම අපි කය පවත්තන්න ආහාර ගත යුතුම තමයි. නමුත් ඒකට රස තෘෂ්ණාව මුල් වෙන්නේ නැද්ද? හොඳට කල්පනා කරලා බලන්න. එතකොට අපි කන කෑම අපි කන්නේ බඩගින්න නිවා ගැනීම අරමුණ විතරක් මූලික කරගෙනද රසත් එක්කද? ඉතින් බඩගින්න මූල කරගන්න අරමුණ කමන්නේ. ඒකෙන් මතු జాතියක් හටගන්නේ නැහැ. මොන කැලෙන්ද මතු జాතියක් හටගන්නේ? අන්න බලන්න මේකය පවත්තන්න ගිහිල්ලා අපි නොදැනුවත් වම තව මතු කයක් හදාගන්නත් හේතු හදාගන්න. කල්පනා කරලා බලන්න. මේකය පවත්තන්න යන්නේ. හැබැයි මතු කයකටත් මොකද කරන්නේ? හේතු හදාගන්න. ඔකට කියනවා ආහාර සමුදය රූප සමුදය. කල්පනා කරලා බලන්න. දැන් එතකොට මේ වචන පොතේ තිබුණාට දැන් ඔය ටික ඔක්කොම මං කිව්වේ ඒව ටික ඔක්කොම අපි කරනවා ඒවද නැද්ද? ඉතින් මොකටද මේක පොත බලන්න? දැන් කරන ටිකට පොත බලලා පිළිවෙලක් දැන කරගන්න පුළුවන්. නමුත් මේ දැන් අපි කරපු ටිකට මේ ටික මේ මං ඔබට අහම්බෙන් පෙන්වන දෙයක් නොපෙන්වන දෙයක් උත් දෙවේ. අපි දන්න දේවල් ටික අපි කතා කරන්නේ. අවිද්‍යා සමුදය රූප සමුදය, ඊළඟට තණ්හා සමුදය රූප සමුදය, තමකට කර්ම සමුදය රූප සමුදය, ඊළඟ මොකද්ද? ආහාර සමුදය. ඒ ඊළඟට දැන් ඊළඟ එක තමයි දැන් මේ හදාගත්ත කය ඉඳලා තව ප්‍රශ්නයක් කරනවා. මේකයි මොකක් කරනවද? අපි හදාගත්ත කය යම් තැනක ඉඳලා පැවතිලා ආරම්භ වෙලා කාලයක් මොකද වෙන්නේ මේක? පවතිනවා. පැවතිලා මොකක් වෙනවද? වෙනසෙනවා. ඒක වෙනෝනේ ඔකොට. ඒක ධර්මතාවයන්නේ. එතකොට දැන් ඔය ඕකම පැවතෙන්න අරලා නිකන් ඉන්නවද? මේක පවත්තන්නත් තව තවත් වැඩ කරනවද? පවත්තන්න වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි, එදා සංකාර කරලා හදාගත්ත කය නැවත නැවත අභිසංකරණය කරනවා. ඒ කියන්නේ මොකද්ද කරන්නේ? කය පවත්වා ගන්න එක අතකට ලෙඩ රෝග වලට මොනවද කරන්නේ? බෙහෙත් ගන්නවා. ඒක නම් ප්‍රශ්නයක් නැහැ. බෙහෙත් ගන්නවට අමතරව මොකද කරන්නේ? කය හැඩ වැඩ කරන්න, ලස්සන කරන්න, තව නිරෝගී කරන්න කියලා. ඒක නිරෝගී කරන එක නම් කමන්නේ නැහැ. ඒක නෙවෙයි, කය හැඩ වැඩ කරන්න, ලස්සන කරන්න වැඩ කරනවද නැද්ද? ඒ හැම වෙලාවකම ඒව කරන්නේ සංකාර වලින් නේද කරන්නේ? සංකාර කර කර අபிසංකරණය කර කර මේක නැවත තව තවත් වැඩි කාලයක් ඉන්න, හොඳට ඉන්න, මාස්ක ලස්සන කරගන්න, හැඩ වැඩ කරගන්න, කාම සම්භෝගයට කය හදා ගන්න අපි උදව් කරනවද නැද්ද? කරනවද නැද්ද? ඒක කරනවා. දැන් ඔක මම කිව්වට කරන්නේ නැහැ. ඔක කරනවා. ඔකට කියනවා නිබ්බන්ති ලක්ෂණ. නිබ්බන්ති ලක්ෂණ. ඔය එනම් ඔය කය පවත්තන්න ආහාර ටිකක් ගන්න එක, බෙහෙත් ටිකක් ගන්න එක, ඉන්න තැනක් හදා ගන්න එක, ඇඳුම් බැලඳුමක් ගන්න එකට ඔබට ගිහිල්ලා ආස්වාදයේ සඳහා කය හදනවද නැද්ද? අන්න ඒ ටික තමයි මතු රූප හටගන්න. එහෙනම් ආහාරයක් බඩගින්නට ගැනීම, තෙමෙනවට, වැස්සට, සත්තුන්ට, සර්පයන්ට බේරෙන්න ගියක් හදා ගැනීම, ලෙඩකට බෙහෙතක් ගැනීම, ඇඟට වස්ත්‍රයක් ගැනීම නෙවෙයි ප්‍රශ්නේ. ඒවායේ ඒ ප්‍රමාණය මොකක් කර ගැනීමද? ඔප්පට යනවා අපි. ඔප්පට යන්නේ මොකක් සඳහාද? ආස්වාදයක් සැපක් සඳහා. අන්න ඒ කෑල්ල මතු රූප හදන්න උදව් වෙනවද නැද්ද? ඒකට කියනවා නිබ්බන්ති ලක්ෂණ සමුදය රූප සමුදය.
ඉතින් මේ දැන් මේක වචන අලුත් වෙන්න පුළුවන්. හැබැයි ඔය කොරපු ටික අපි අලුත්ද? එහෙනම් අපි හැමතිස්සෙම ජීවිතේ මේ කයක් හදාගෙන කරලා තියෙන්නේ මතු කයකට මොනවද කරලා තියෙන්නේ? හේතු හදන එකනේ කරලා තියෙන්නේ. ඒ හේතු හදන හැමතැනම මොකක් පදනම් කරගෙනද අපි හදලා තියෙන්නේ? ආස්වාදය. ආස්වාදය සැප බලාපොරොත්තුෙන් කරන හිතන කියන කරන වැඩපිළිවෙල නිසාම මතු කයකට හේතු වෙනවා. දැන් බලන්න මිනිස්සු මේ මනනික නොදැන කෙසේනම් සසර ගමනෙන් බේරෙන්නේ නැද? මම මේ ඉහත කිව්ව කාරණා අපි බණ අහපු අයට වඩා බණ අහපු නැති අය මහා ඉහලින් ගන්නවද නැද්ද කියලා බලන්න. ඉහලින් ගන්නවද නැද්ද? ඒගොල්ලෝ දකින ඇහෙන අරව මේ රටස් කරලා තියෙන එකට මොකද්ද? සාමාරයි එක නම්. ඉතින් මොකද අවිද්‍යාව? එහෙනම් ඒ අවිද්‍යාව මතු රූපයක් හදන්න මොකක් උනාද? අවිද්‍යා සමුදය රූප සමුදය. ඉතින් දැන් බේරෙන්නේ කොහොමද මූලධර්මයේ තියෙද්දි? මූලධර්මයේ ඒගොල්ලෝ දැනගත්ත දැන් මූලධර්මයේ දන්නේ නැහැ. දැනගත්තත් මොකද කරන්නේ? ක්‍රියාවලියේ යෙදෙන මොකක් ඉදන්ද? මූලධර්මය තුළින් අපිට බයක් එනවා. මේක අද්දෙන්නේ මෙහෙම එකක්ද කියලා. නමුත් ආස්වාදයේ වැඩි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? බය යට වෙනවද නැද්ද? ආස්වාදයේ විසින් බය යට කරලා කරනවා. එහෙනම් මනහපෝයත් වඳුර වෙනවා සමහරලා. හැබැයි ඒගොල්ලෝ ගොදුරු වෙන්නේ දැන් අර පුතඥාය වගේමද දෙපැත්ත තියෙනවද එයාට? ගොදුරු වුණොත් බය බවත් ගොදුරු වුණොත් අනාත බවත් දන්නවා. හැබැයි අනේ මං ඒත් අහු වුණානේ කියන පස්සේ. හැබැයි ඒක පුතඥන මට්ටම නෙමෙයි. පුතඥයාට කතා මොකුත් නැහැ ගොදුරු වෙනවා. ආර්ය මාර්ගේ ඉන්නේ නැහැ මොකද වෙන්නේ? දෙපැත්ත ගහ ගහ තමයි යන්නේ. කරගත්තේ අවුලක් කියලා තේරෙනවා. හැබැයි නොකර ඉන්න බැරි වුණ බවත්. හැබැයි එතනින් එයා ගන්න මොකද්ද? ආපෝ ආපෝ නම් මම මේකට අහු වෙන්නේ නැහැ කියලා අන්නේ ආයත සංවරේ පිටනවා. ඒකට කියනවා ආයත සංවරේ පිටනවා කියලා. කල්පනා කරන්න. ඉතින් මේ දැන් ඕක දැන් දැන් එතකොට ඔබට දැන් මම මේ ටික කියාගෙන යනකොට ඔබ බලන්න ඔබ තවමත් පුතඥයෙක්ද නැත්නම් ආරයද කියලා. ඒක අපිට කියන්න බෑනේ. තමන් තියෙන්නේ ඔයා ගන්නේ. දැන් මේ ක්‍රියාවලිය ගන්නකොට තේරෙනවානේ. ඔබ ආස්වාදයන් සඳහා ගොඩ වෙන හැමතැනකම බයක් එනවද? අනේ මම මේ කරන්නේ වැරදි බවක් වැඩක් බව දන්නවද? එහෙනම් යම් අවබෝධයක් ඇති. ඒ එහෙම නැත්තම් මතක් වෙන්නේ නැත්තම් තාම එන අවබෝධ වෙලා නැතුවත් ඇති. ඒව කාටවත් පෙන්නන්න බෑ. බුදු කෙනෙක් නැහැ. හැබැයි ඉතින් දැන් ඕක දැන් තේරෙන එක නම් මොකද කරන්නේ? අනේ මං අහු වුණාට ගොඩක් අයට තේරෙන්නේ නැහැ. අහුණාට පස්සේ දැන් ඊළඟ තීරපස්සේ මොකද යාට? මම මේක අහුවෙන්න මොකදද අහුනොත් එහෙම බව හදලා ඉවරයි. දැන් එයාට ඊළඟ වීරිය ගන්න මොකේදද? මම මේක අහුවෙන්න ඉස්සෙල්ලා මං මේක අහුවෙනකොටම මම මේකෙන් බේරෙන්නේ කොහොමද? එමේ අන්න රහතන් වහන්සේගේ ඒ උත්තම ගුණය තමයි එතෙන්ට එන්නේ. රහතන් වහන්සේ මොකක් කළාද තියෙන්නේ? කොච්චර රාග දේශ මොහ දේවල් ආවත් අහුවෙන්නේ නැහැ. අපිට එහෙනම් අපි ඊට පස්සේ මොකද කරන්නේ? අහුවුණාට පස්සේ ගන්නවා අදාසක්. අනේ ඊළඟ තැන නම් අහුවෙන්නේ අන්න අපි අනුගමනය කරන්න කවුද? රහතන් වහන්සේලා අනුගමන ගමනක් යනවා. ජීවිතාන්තයේ තෙක් ඒ රහතන් වහන්සේ පරපර නැසීමෙන් මෙන්ම පරපර නැසීම අතහැර මතක නේද? ජීවිතාන්තයේ තෙක් ඒ රහතන් වහන්සේලාව කරන්නේ නැහැ. අපිත් උන්වහන්සේ මොනව කරනවද එහෙනම්? අනුගමනය කරන කොයි වෙලාවටද? යමකට අපි රාගදේශ මොහ වැඩපිළිවෙලට අහු වුණ ගමන් අපට එනවා කලකිරීමක්. කලකිරීමත් එක මොකද වෙන්නේ? වීරියක් ධෛර්යයක් ඉදර එනවා. ඊළඟ සැරේ නම් මම අහු වෙන්නේ අන්න එතකොට එයා තව ටිකක් සතිය පිහිටවන්නේ නැද්ද? ඔන්න ඔකට කියන සතිය පිහිටවන. සතිය පිහිටවනයි කියන සත්‍ය දකින්න. අර හිත හිතනවයි කියන එක විතර නෙවෙයි සතිය කියන්නේ. සතිය පිහිටවනවා කියන්නේ සත්‍ය දකින්න ලෝකේ. ලෝකේ සත්‍ය දකින්න අවබෝධ වෙනවා. ඒ නිසා එයා කල්පනා කරනවා මම ඊට පස්සේ නම් මම රාගදේශ මොහ වැඩකට අහු වෙන කොටම මොකක් වෙන්න ඕනද? ඒ වෙලාවෙම ගැලවෙන්න ඕන. එහෙම ගැලවුනේ නැත්නම් අපි අහු වෙනවා. එහෙම අදහසක් එනවනම් එයාට ධර්ම අවබෝධයක් තියෙනවා. ඒකද කොයි වෙලාවක හරි රාගදේශ මොහ වැඩපිළිවෙලට අහු වෙන කොටමයි ගැලවෙන්න උත්සාහය තියෙනවා. හැබැයි ඒ මොහොතම ගැලවෙන්න අපිට තාම එච්චර බැරි නම් පොඩ්ඩක් වෙලා ගිහිල්ලා හරි හිතෙන්නේ ආර්යෙකුට විතර අනාරයට හිතෙන්නවත් නැහැ. ඒ නිසා ගැලවෙන්න උත්සාහ කරන්න අහු වෙන තැනමයි. එයි පස්සිකෝ එහිම මොකක් කරන්නද? එහිම පහ කරන්න. තේරුණානේ? එහි පස්ස දැන් එහි පස්ස කියන අද කියන පොත්වල තියෙන මොකද්ද? ඒව බල. එන්න බලන්න. මොකක් බලන්නේ? ඉතින් ඇවිල්ලා. දැන් බලන්න ගිහිල්ලා තමයි මේ අමාරු වෙලා තියෙන්නේ. එහි පස්ස කියන එහිම මොනව කරන්නේ? පහ කරලා දාන්න ඕන තංග ගුණයක්. එහි පස්සිකෝ හොඳට බලන්න. ඕපනයිකෝ මේ උදා වෙන න්‍යාය දකින්න.
ඕක මේ සංඝ ගුණයක් නෑ මොන ගුණයක්ද? දහම් ගුණයක් නේද? උදේ ඔන්න ඔය ආර්ය මාර්ගේ ඉන්න ඇයට තියෙන ගුණයක්. ඒ කියන්නේ එයා අඩු ගානේ සෝතාපන්නවත් ඵලයවත් ලබලා තියෙන. සංඝගුණ දහම් ගුණ වැඩෙන්නේ සකුදාගෙන අනාගාමියට. සෝවාන් කියන්නේ මේ සංඝගුණ වැඩෙන කාටද? සෝවාන් මාර්ගයට අවතීර්ණ වෙලා මොන ඵලය දක්වා යන අයට? සෝවාන් ඵලය දක්වා යන අයට සංඝගුණ වැඩෙනවා. දම් ගුණ ඊට පස්සේ එතනින් එහාට ගියාම පත්‍යත්තම් වේදි දබ්බෝ ප්‍රත්‍ය තුලින් මේ ක්‍රමය ඵලය ගොඩනගෙන මේ විද්‍යාව දකිනවා. අන්න ඒක දකින්න පටන් ගත්ත දැන ඉඳලා සකෝදාගාමි පැත්තට එනවා. එහෙමයි ගුණ වැඩෙන්නේ. දහම් ගුණ අවසාන වෙනකොට අනාගාමි වෙලා ඊළඟ බුදු ගුණ වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒ මොන ඒක මොකක් සදාද යන්නේ හරියත් ඵලයට බලන්න. එහෙනම් යන හැටි ওই ගුණ වැඩ නැහැටි. එහෙනම් ඉස්සෙල්ලම වැඩෙන්නේ බුදු ගුණද සග ගුණද? සඟගුණ වැඩෙන්නේ ඉස්සෙල්ලම. සඟගුණ ඉඳලා 24 වෙනි ගුණේ ඉඳලා කීපවෙනි ගුණේ දක්වා වැඩෙනවාද? පළවෙනි ගුණේ කියන්නේ අනුත්තරම් පුඤ්ඤක්යත්තන් ලෝකස්සාතී කියන ගුණේ ඉඳලා අරහන් ගුණේ දක්වා වැඩෙනකොට තමයි ඵල හතර හම්බෙන්නේ. අපි 요거 සජ්ජායනා කරන්නේ කොයි පැත්තටද? අරහන් ගුණේ ඉඳලා අනුත්තරම් පුඤ්ඤක්යේ සජ්ජායනා කරන්න වැඩෙන්නේ අනිත් පැත්තට. එතකොට හොඳට තේරුම් කරගන්න මේක. එහෙනම් එහිම පහ කරන්න ඕන. අපි උත්සාහ කරන්න ඕන ගොඩක් රාග දේශ මොකට ආවුණාට පස්සේ පහ කරන්නද? අවු වෙනකොටම පහ කරන්නද? ඒකනේ ඔබේ රාගී මන කැළඹේදෝ. ඒ කැළඹෙන වෙලාවට අන්න කැළඹෙන්නේ අර ආස්වාදයක් එන්න ආදර වෙලාවට. ඔබේ රාගී මන කැළඹේදෝ පිවිතුරු හදවත පෑරේදෝ. පිවිතුරු හදවත කියන්නේ මොකක්ද? දසා කුසලෙන් තොර වෙච්ච හදවත. ඒ කියන්නේ ප්‍රාණඝාත අදත්තා දාන කාම මිච්ඡාචාර කියන කයින් ගන්න වැරදි තුනෙන් කෙනෙක් අයින් වෙනකොට එයා මොකක් කරනවද? අවංකයි. එයා මොකක් කරනවද? අර ලෝක සම්මතයේ අවංක නෙවෙයි මේ. කාය සංකාර වලින් අයින් වෙනකොට එයා මොන කෙනෙක් බවට පේනවද? අවංක කෙනෙක් බවට පත් වෙනවා. වචන වලින් කරන්නේ මොනවද? බොරු කියනෝ, කේලම් කියනෝ, පරද වචන කියනෝ, හිස් වචන කියනෝ. ඒවයින් අයින් වෙනකොට එයා මොකද වෙන්නේ? පිරිසිදු. ඒ කියන්නේ අපි කියන්නේ පිරිසිදු වචන කතා කරන්න කියලා. අවංකයි පිරිසිදුයි. ඊළඟ හිතෙන් වෙන වැරදි මොනවාද? ලෝභ දේශ ඒවයි වැරදගෙන කොට යන්නක් වෙනවා. පිවිතුරු. අවංකයි පිරිසිදුයි පිවිතුරු. ඔය විදිහට තමයි යන්නේ. එතකොට මේ මොන හදවතද මේ පෑරෙන්නේ? පිවිතුරු හදවත පෑරේදෝ. තොර දසා කුසල් වලින් තොර වෙච්ච හිතේ මනුස්සයාට වෙන දෙමේ කියන්නේ මොකක් ඉන්නද? මනවඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය දැක්කම ඔබේ රාගී මන කැළඹේදෝ පිවිතුරු හදවත පෑරේ. කොයි වෙලාවටද දැන් ඕක අයින්? ඕකෙන් අයින් වෙන්නේ. ඕකෙන් අයින් වෙන්නේ පස්සේ දේ වෙලාවේද? එම විට පවසනු මොයින්නෝදී. අන්න ඒ වෙලාවට අගාලම පවසන්න. සූත්‍රයක් නැතුව ගත්තත් ඕක කියන්න පුළුවන්. එම විට පවසනු මොයින්නෝබේ. පස්සේද? නෑ එතන මොහින්දිබ්බේ කවදාාරණය කළා කියනවා. එම විට පවසනු මොයින්නෝබේ. මොකද්ද? ඒ පුතඥයාට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ කියන්නේ බුද්ධං සරණං කියන්නේ මොකද්ද? භවය මොකක් කළාද අන්නද? උතුරා දවන්න. භවය උතුරා දැන් මම සරණං වෙනවා. සරණ වෙනවා කියන්නේ සරිසරණ ගතිය සරණ වෙනවා. සරිසරණ ගතිය නතර වෙනවා. ඉතින් කියනවනේ ඕකෙන්ම දැන් ගාතාවක් ඕනේ නැහැ. ඕකත් ඇති. දැන් ඕකත් දැන් මතක්ද? දැන් රාගයකට දේශයකට මොහයට අපි එළියේදී හිත යනකොට ඕක මතක් වෙන්නේ නැද්ද? ඔබේ රාගී මන කැළඹේදෝ පිවිතුරු හදවත පෑරේදෝ එම විට පවසනු මුින් ඔබේ. දැන් අර ලෝ පුතඥයාට ඉතින් භවය උතුරා දන්නේ කොහොමද? ඒගොල්ලෝ දන්නවද? නෑ. ඒගොල්ලොන්ට අඩු ගානේ බුද්ධා සරණං හරි ගියපන් කියලා ඒගොල්ලොන්ට කියනවා. හැබැයි ආර්ය මාර්ගේ මනාපෝය දන්නෝ බුද්ධං කියන්නේ මොකද්ද? භවය උතුරා දාලා සැසර සැරිසරන ගතියෙන් ඒ කියන්නේ මතු ජාති හට ගන්න එක මොනව කරන්නද? හදන්නේ නවත්තන්න. ඉතින් ඔය බලන්නකෝ අපි මේ කිව්වේ වනේ මොකද්ද? අවිද්‍යා සමුදය රූප සමුදය, තණ්හා සමුදය රූප සමුදය, කම්ම සමුදය රූප සමුදය, ඊළඟට ආහාර සමුදය රූප සමුදය, නිබ්බන්ති ලක්ෂණ සමුදය රූප සමුදය. ඉතින් ඒක නතර කරන්න කියලා නෝ කියන්නේ. මතු දැන් මේ රූපෙන් මැරෙන්න කියලා නෙවෙයි කියන්නේ. මතු රූප ඒකනේ රූප වන්දනා කරන්න එපා කියලා සමහර ආගම් වල කියන්නේ. රූප වන්දනා කරන්න එපා කියලා ඕනෝකයි. දැන් ඒක තේරෙන්නේ නැති ඉඳ ඒගොල්ලෝ පිළිම කඩලා දානවා. පිළිම වන්දනා නොකර නිකන් නල්ල බිම තියලා වගේ වැඩ කරනවා. ඒක තේරුම් අරන් නැති කමයි. රූප වන්දනා කරන්න ඕනෝ කරන්න එපා කියලා ඕනෝකයි.
පැහැදිලි නේද? එහෙනම් මතු ඇත්තටම අපිට තියෙන දැන් ප්‍රශ්නේ මේකයි. ඒ ප්‍රශ්නයක් තියෙනවා. මේකට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ආහාර ඕන, බෙහෙත් තේත් ඕන, ඇඳුම් පැනඳුම් ඕන, ඉන්න තැනක් ඕන. ඒ හතර ඕන. ඒක මේකයි පවත්න්නේ. හැබැයි ඒක එතෙන්ට විතරක් සීමා නොවි අපි ඔබට යනවා. ඒව මොනවා සඳහා පාවිච්චි කරන්නද? ආස්වාදයේ සඳහා පාවිච්චි කරන්න කියොත් මේකයත් නඩත්තු කරන ගමන් මතු කයකටත් මොකද වෙන්නේ? හේතු හදලා. දැන් ඔබට මම කියන්න ඕනේ නැහැ, තේරෙනවාද කරන්න ඕන මොකද්ද කියලා? මොකද්ද කරන්න ඕනේ? මේකයි පවත්වා ගැනීමට පමණක් සීමා වෙනව. මතුකයක් හදන්නා වූ ආස්වාද වැඩ පිළිවෙල ඇත්තටම දැන් අපිට කරන්න ඕන ඇත්තන ආස්වාද වැඩ පිළිවෙලද මේක පවත්වන එකද ඕන. ඉතින් මේක පවත්වන එක මැරණකම් පවත්වන ඉවරනේ. ඒකට එකතු කරගන්න හොඳ නැහැ. මොන කැලේද? මතුකයක් හදන්න හේතු වෙන රාගදේශ මෝහනහ චන්දරාගේනෝ ආස්වාද කියලා අයිකල දානවා. අපට අමාරුත් ඒකමයි. අපට කන්න නෙවෙයි ඕන, මොකද්ද ඕන? රහට කන්න ඕන. එතරම් හරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතරම් ඉතාලම ෆියුම් මේක. රහට නැතුව කන්න පුළුවන් අපිට එන. එහෙනම් කෑමට රහ තිබුණාට කමක් නැහැ. රහට මොකක් වෙන්නද එපා කියන්නේ. බැඳෙන්න එපා. රහට ෆියුම් එක හම්බ නැහැනේ. රාතන් වහන්සේට උනත් අපි දානයක් දෙනවා ලුණු බලනවද නැද්ද? හදේ ලුණු බලන්න නැතුව රාතන් වහන්සේට ලුණු නැතුව බලදන්න වෙන්නේ ඊළඟට. එතකොට දානයක ලුණු බලන්න සමහරව ඒකත් බලන්නේ හොඳ නැහැ ඒක. ඒ හොඳ නැත්තේ පෙරේතය වගේ දානයක් දිහා කන්න. ආමුදුරණ දෙන්න බුද්ධ පූජාවට දෙන්න ඉතල කන්නයි හොඳ නැත්තේ. මේ කන්න මොකක් අදහස්? ඒකේ ආහාර හොඳටික හොඳ තත්ත්වේ තියනවද බලන්න. ඒ කරන්නේ ඒක එතන කන අදහසක් නැහැ. චේතනාහම් භික්කවේ ගම්මම අදහස්. ක්‍රියාව නෙමෙයි කර්මය. චේතනා. ගොඩක් කට්ටිය කෝල් කරලා අහනවා මේ දාන පොඩක් ලුණු බැලුවට කමන්නේ නැහැ කියලා. නැද්ද කියලා. නැති කමන්නේ. ඒක බයක් ඇවිල්ලා තියෙන ඇත්තනෝ. ඒක ප්‍රශ්නකුත් නැහැ. ඒ අරව ඉදුල් කරන්න තියෙන බය සහ ඒ කියන්නේ අයි බුදුහාමුදුරන්ටයි මහා සංඝරත්නයට තියෙන මොකද්ද ඒ ගරුත්වය. ඉතින් කමන්නේ නැහැ හිතනවා. නමුත් එහෙම ඇත්තටම අපි ලුණු බලන්න මොකටද? කන්නද? අර ආහාර ටික ප්‍රණීතවමෙන් තියා ගන්නද? ඒකට ඒක පස්සයක් වෙන්නේ නැහැ. හැබැයි ලුණු බලන්නේ කීකේ තව කැල්ලක් ඇවුත් ඉවරයි. එහෙම වුණත් අවුලක් වෙනවා. අන්න එතන හැමතැනම බේරෙන්න ඕන අර එහෙනම් මේක ඇත්තටම මේ ධම්මක කියන්නේ බෞද්ධයාගේ කෙලින්ම ඥාන ගෝචර ගමන නෙවෙයිද? මේක ඉතින් මොට්ටේට තේරෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? අනිත් එක ඉතින් ගොඩක් ආගම් වල ඉන්න අයට තේරෙනවා මේක තේරෙන්නේ නැහැ මෙහෙට එනවා. අනිත් අය මොකද කරන්නේ? තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? තේරෙන්නේ නැති තැනකම මොන වෙලාද? ඉපදිලා. ඒ හේතුව මොකද? විපාකය. එදා බුදුදහම වහපු විපාකයට අද බුදුදහමේ බුදුදහම අදහන පෞලෝගිකවත් උපදින්න හේතු නැහැ. ඒ කියන්නේ ඒ වැහෙන ඒ වහ ගන්න තැනකමයි උපදින්නේ. ඒක හේතු බලයක්. හැබැයි ඒ තැන් වල ඉපදිච්ච පිළිසුත් ඉන්න මොකක් වෙනවද මේක? තේරුම් ගන්න. අර විපාකේ ගෙවිලා. ඒක නෙවෙයි භයානකම තියෙන්නේ. මේක තේරුම් ගන්න පුළුවන් ඔය පෞරුවත ඉපදිච්චාට තේරෙන්න මේක. උපත්යෙන් බෞද්ධ වෙච්චාට මේක තේරෙන්න නැහැ. මේ වැඩි බෞද්ධරත් දෙන්න තියෑ. උපත්යෙන් බෞද්ධ වෙච්චාට මේක මගියම තේරෙන්න තියා ගිටුරන්න බෑ. මීම් පිමිනෝ. ඇයි? එයා කියනවා අපිට ඕක කියන්න ඕනේ නැහැ. අපි පොඩි කාලේ ඉඳලම දහම් පාසල් ගියා. ඒකට හරිය අමාරු මේ කියන්නේ. ඇයි? හිතන් ඉන්නේ දහම් පාසල් ගියාම කොහොමද කියලා හිතන් ඉන්නේ. දැන් මට කෙනෙකු අනේ එහෙ මොකද්ද කරන්නේ නැහැ මම පරිසම්පාද. අයියෝ මම පරිසම්පාද නැහැ ඕලෝඩ ඕලෝඩ කරයි කියලා කෙනෙක් වුණා. ඉතින් දැන් ඉතින් වැඩේ තියෙන්නේ දැන් මේ කරාට කමන්නේ නැහැ. මේක තේරිලා නැහැ. මොකද්ද තේරෙන්න ඕන? පරිසම්පාදයේ තුලින් රූප උදා වෙන හැටි දැකලාද තියෙන්නේ? අවිද්‍යා සමුදය රූප සමුදය, තණ්හා සමුදය රූප සමුදය, කම්ම සමුදය රූප සමුදය. ඒ කියන්නේ මේ ඔක්කොම රූප මතු රූප හට ගන්න මොකක් වෙනවද? හේතු වෙනවා. ඊළඟට ආහාර සමුදය රූප සමුදය, නිබ්බන්ති ලක්ෂණ සමුදය. දැන් කොහොමද වැඩේ? ඔය ටික තේරිලා දැන් ඔන්න ලෝකේ මතු රූප මතු ಜಾති මතු භවයන් උපදින හැටි සතර ගමනක් යන හැටි ඔය බුදුහාමුදුරුවෝ අර දේශනා කරපු එකම තවත් ආකාරයකට මේ කියලා තියෙන්නේ. උදේ වෙන ආකාර කීයක්ද උතර වෙන්න තියෙන්නේ? පහ. උදේ වෙනවා කියන්නේ මොකක්ද? උදා වෙන. උදා වෙන ආකාර පහ. සතර ගමනක් උදා වෙන ආකාර පහ මොනවද? අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර, නිබ්බන්ති ලක්ෂණ. ඔය හතර මුල් වෙනවා.
අනිත් ඒවා ඔකට ආසන්න වෙනවා. ඒ කියන්නේ හැමතැනකම ලෝකේ යමක් වෙන්නේ එකම හේතුවකින් නෙමෙයි. හේතු මොකද වෙන්නේ? ගොඩක් තියෙනවා. බහු හේතුයි. අපි අල්ලගන්නේ එකෙන් මොකක්ද? එක හේතුවක්. දැන් අපි එනකොටම කවුරු හරි කෙනෙක් දොරවහන දරස් කාලා. මොකද්ද කරන්නේ? අපි ගන්න. ඒ දොරවහන්න හේතු කීයක් තියෙනවද? එක්කෝ අපි එනවා දැකලා වෙන්න පුළුවන්. නැත්තම් සත්තු ටිකක් ගෙදෙන්නේ නැතුව එයා දොර වැහුවා. එහෙම නැත්නම් එයා ඉක්මන ටොයිලට් එකට යන්න ඕන වුණා ඩක් ගාලා දොර වැහුවා. හේතු කීයක් තියෙනවද දොරක් වහන්න? අපි ගන්න මොකද්ද? එකක් ගන්න. මොකද්ද ගන්න? ඔය දැකනේ දැකනේ මම එන්න මම දකින්නකොට මොකද දොර වැහුවා. ඔක දොර වැහුවා. දැන් මේ අන්න බහු හේතු ඇතුලෙන් අපි ගත්තේ කීයක්ද? ඒ ඇයි ඒක ගත්තේ? ඇයි ඒක ගත්තේ? ඒක ගත්ත වෙලේ ඉඳලා අපි මොකද කරන්නේ? දැක්කනේ ඔකට කොහොම කරලා මදි? ඔමන් අපි කරන වැඩි ඔකට දැන් ඔන්න ඔය මේ ගැටීම් මාලාවක් කරගෙන යනවා අපි. ඒ ගැටීම ලෝකයාට මොකද්ද? ප්‍රියයි. ගැටීම ප්‍රියයි. නැත්තම් මොකද කරන්නේ? ඇලීම මధుරයි. ඇලීම මధుරයි. මිහිරි. ගැටීම ප්‍රියයි. ඒක නිසා ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි කියලා බුදුහාමුදුර දේශනා කරනවා. අපි එතකොට අච්චර හේතු දෙද්දී අපි මොන හේතුද ඇල්ලුවේ? ගැටෙන්න ඕන හේතුව මල්ල ගත්තා. ඒකාග්‍ර කරගත්තා. ඉතින් එහෙනම් තව හේතු කීයක් තියෙනවද? සමහරට එයා දොර වැහුවේ එක්කෝ මං එන ඉඳ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පැසිකිලියට යන හේතුවට අග්ගල හේතු ඉන්න බරුව වෙන්න පුළුවන්. සතෙක් කෙන ඉඳ වෙන්න පුළුවන්. එහෙනම් අපි මේ හේතු ගැන හිතනවද? ඒකින්ද මොකද්ද කියන්නේ? අනේ මේ හේතු ගොඩක් තියෙන මට හරියට මොකද්ද කියලා මේක ගන්න බෑ. මට දී වැඩකුත් නැමයි යනවා. ඉවර. දැන් ඕක ගන්න නැතුව මොකද කරන්නේ? හැරිලා බලලා දෙස් කියලා ඔකුණ හෙර ගන්න. දැන් අන්න ගත්තේ මොකද්ද? හේතු බහු හේතු වලින් කියද ගන්නේ. අන්න මතක තියාගන්න ඕනම දෙයක් ලෝකෙ සිද්ධ වෙන්න හේතු කීයක් තියෙනවද? ගොඩාක් තියෙනවා. ලෝකයේ බහු හේතුකයි. අපේ වාසියට අපි ගන්න මොකද්ද? ඕක තමයි හොඳම උදාහරණ දේශපාලනය. දේශපාලනයේදී ගන්න මොනවාද? එක හේතුවයි ගන්න. තමන්ගේ දෘෂ්ටියට කැමති පක්ෂයේ කෙනෙක් වැරදි කරාට එයා ඒකට නම් මොකද හදන්නේ? ඒකට හේතු හදනවා. නෑ නෑ ඒකල එහෙම ඉන්න නෙවෙයි. ඊට පස්සේ බැරමුණ කියන්නේ ඉස්සලත් කරන්න ඉස්සලත් කරන්න. දැන් ඔය මොකද්ද? අර ඔය හැම දෙයක්ම දඟල්ල කරන්න හදන තමන්ගේ දෘෂ්ටිය මොකක් කරගන්නද? මුදුන්පත් කරගන්න. තමන්ගේ තියෙන දෘෂ්ටිය මොකක් කරගන්නද හදන්න? මුදුන්පත් කරගන්න හදනවා. ඒ සඳහා ඔව් අනිත් වටේ ඉන්න ඇත්ත එක මොකක් කරනද? ඇලෙනවා. ඒ ඇලීම ගැටීම මතුභවයට. දැන් කොහොමද වෙන්නේ? එහෙනම් ලංකාවේ මේ දවස්වල තනි කරමු මොකද්ද වෙන්නේ? ඇලුනොත් එහෙම ෂා අපේ ඔක්කොම ආවනේ ආසන ටික. නියමයිනේ. ආ දැන් ඇලුනොත් මොකද? ඒත් ඒකම නම් ඇලෙන්නේ මිහිරි බවට ගැටෙන්නේ ප්‍රිය බවට. ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි කියනවා. එහෙනම් දෙකම භයානකයි. මිහිරි බවත් භයානකයි ප්‍රිය ස්වභාවයත් භයානකයි. ඔන්න බලන්න මේ දෙකම මතු කයක් හදන්න හේතු වෙනවා. ඒතොර දැන් අද ලංකාවේ ඉන්න මිනිස්සු මතු කයවල් හදන ඕගාල මොනවද හදාගන්නේ? බව හදන මගේ අම්මේ ගැලවෙන්න පුළුවන් වේද? කර්ම ශක්තිය ලොඩ් ගණන් හදන මේ දවස්වල. කල්පනා කරලා බලන්න ඉතල බලන්න. දැන් මම මේ තාමත් ඔබට කියාගෙන ඉන්නේ මොන ටිකද? අර දේශපාලන කැලේ ගිනවට පොඩ නිදිමත අඩුවුණානේ. ඒක තමයි ඉතින් අර ඒ තරම්ම ඒක අහන්න කැමති බලන මේ මොකද්ද මූව් එකට කියන්නේ කියලා. හැබැයි මම නම් එකම දේශපාලන පක්ෂයවත් නෙවෙයි කිව්වේ. අහු ගත්තොත් වෙන විභාගය ආදීන. හැබැයි ඒ කියන්නේ ඡන්ද දාන්න එපයි කියන එකද නෑ. ඡන්ද දාගන්න කාට හරි ඒක වෙනයි. දැන් අපි ඡන්ද දාන්න මොකෙන්ද බැඳීමෙන්? ඒකට කියනවා ඡන්ද රාගයෙන්තරව ඡන්ද දාන. ඉවරයි පස්සේ මම යනවා ඡන්ද දාන්න. හැබැයි මම යන්නේ හොඳයි කියලා කට්ටියක් නැහැ. මොකක් හරි මට හිතන මෙන්න මේගොල්ලෝ මෙහෙම මේ මේ කට්ටියවත් මේක කියලා. හැබැයි එහෙම මං හිතුවට ඒක සුවර වෙන්න පුළුවා වෙන්නත් පුළුවන්. අර කාට හරි ඡන්ද දාන්න ඕන නේද යනවා. ඡන්ද නාන්න නැතුව ඉන්න එකත් හරි නෑනේ. ඡන්ද රාගයෙන්තරව ඡන්ද දාන. මේක වටේට කියාගෙන ඇලිගෙන ගෝල් දෙනවා මනිනවා ඔය ඔක්කොම මතු රූප හදන්න බව හදන්න මොකක් වෙනවද? එහෙනම් මොන වෙලාවේද ඔබ නවත්තන්න ඕන? අනේ මම මේ මොකටද මේ දේශපාලන පක්ෂයක් අල්ලගෙන ඇලෙන්න ගැටෙන්නේ? එහෙනම් මොන වෙලාවේද ඒක නවත්තන්නේ? එම විට
එම විට පවසන මොහොත නොවේ. උද්දාන එම වෙලාවෙම කඩන. බැනගෙන බැනගෙන ෆෝන් එක එකපාරටම තියෙනවා. මතක් වෙලා. අර පැත්තෙන් අහනවා, "ඒ ඔයා කොහොද එකම නැවතුනා? තාන්නේ එහෙට එහෙ නැවතුනා වුන්." බයින එක නැවතුනට එහෙ පැත්තට වුන්. නෑ නෑ මලන් හේතුව මං එක වැඩක් නෑ මොකටද? අපි ඇලෙන්න ගැටෙන්නේ. අන්න අරයත් කල්පනා කරන මොකද්ද? එයත් පොඩි අගියක් වෙනවා. ඇත්ත ඇත්ත මේකෙත් කතාවෙත් ඇත්තක් තියෙනවා තමයි කියලා. එහෙම හිතෙනවා. දැන් බලන්න මම දැන් ඔබට මේ උදේ මේ කාලය තුල මම ඔබට කිව්ව රූප මොකක් වෙන හැටිද ලෝකේ? උදා වෙන හැටි. රූප උදා වීමට මූලිකම බලපාන කාරණා කීයක් පෙන්වුවද? බුදුහාමුදුරුවෝ පහයි. බුදුරජාන් වහන්සේ පෙන්වුවා මොකද්ද? මානෙරි මතු රූප උපදින්න ලෝක සත්‍යයට හේතු පහක් ප්‍රධාන වෙනවා. අනිත් ඒවත් අවශේෂ හේතු වෙනවා. ප්‍රධාන වෙන පහ තමයි අවිද්‍යාවයි, තණ්හාවයි, කර්මයයි, ආහාරයි, නිබ්බන්දි ලක්ෂණයයි. ඕක ඉතින් පාලියෙන් කියනවා මොකද්ද? අවිද්‍යා සමුදය, රූප සමුදය. අවිද්‍යාව උදා වුණොත් රූප උදා වෙනවා. ඒක නවත්තන්න බෑ. ඊළඟට තණ්හා සමුදය, රූප සමුදය. ඊළඟට කම්ම සමුදය, කර්මයක් මුල් වෙනවා. අර සංකාර කරනකොට කර්මයට අවු වෙනවා. රූප සමුදය. ඊළඟට ආහාර සමුදය, රූප සමුදය. ඒ මොකද ආහාර නොගෙන ඉන්න බෑ. හැබැයි ආහාර ගත්තොත් මතු රස තුෂ්ණාවත් එක ගත්තොත් මොකද වෙන්නේ? මතු රූප සමුදයට හේතු වෙනවා. එහෙනම් දැන් අපිට උතරම තේරෙනවා අනිත් පැත්තට මතු රූප හදාගන්න එක නවත්තන්න කරන්න ඕන මොකද්ද කියන එක. දැන් මේ සමුදය වෙනකොටම ඕකේ Nirodhe peerawada nadda? ඒකනේ කියන්නේ බුදුහාමුදුරුවෝ එකක් තේරෙනවා අනිත් එක තේරෙනවා කියලා. දැන් ඔය සමුදය වෙනකොටම අනිත් පැත්තට තේරෙන්නේ නැද්ද ඔබට? එහෙනම් අනේ එහෙනම් මේ කර එක ඉන්න මෙහෙම වුණා. එහෙනම් මොකක් කරනවද? මේ හේතුවෙන් මේ ඵලය කොට නැගෙනවා. එහෙනම් හේතුව මොකක් කළා දාන්න ඕනේ? නවත්තලා දාන්න ඕනේ. දැන් තේරෙන්නේ නැහැ. තේරෙනවා බණ අහගෙනတော့. බාධාව තමයි අර නිදිමත ගතිය. ඒකෙන් මිදෙන්න. මේ බලන්න මතු සංසාර ගමනක් යන්න හේතු වෙන ප්‍රධාන කාරණා ප්‍රධාන ඒවා පහයි. අවිද්‍යා හොඳට තේරුම් ගන්නකො මේක. එතකොට මේ ආයි බණ අහන්න ඕනත් නැහැ. ඕකත් ඇති තේරුම් ගත්තොත්. අවිද්‍යාව හේතු වෙනවා. තණ්හාව හේතු වෙනවා. කර්මය හේතු වෙනවා. ආහාර හේතු වෙනවා. නිබ්බන්දි ලක්ෂණ හේතු වෙනවා. දැන් ඕක ආයතරයක් ගන්නකොට අවිද්‍යාව හේතු වෙන්නේ කොහොමද කියලා කියන්නේ? අවිද්‍යා සහගත හිතක් තියෙන කෙනාට අවිද්‍යාව කියන්නේ මොකද? ලෝකේ යමක් දැක්ක ගමන, ඇහුණ ගමන, දැනුණු ගමන. ඒක මොකක් වෙනවයි කියලාද ගන්න? හොඳයි කියලා ගන්න. ඒ ලක්ෂණය මොන ලක්ෂණයක්ද? අවිද්‍යාව. දැන් කොහොම ගන්නේ ඇයි? අපේ සංසාරගත මොකද්ද තියෙන්නේ? පුරුද්දක් තියෙන එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපි මේ ලෝකෙට ආවෙත් මොනව කරන්නේ? ඕව ටික හොඳයි කියලා අරගෙන හොඳ ටිකක් තෝරගෙන ඒ ටික මොනව කරන්නේ ආවේ? විඳින්න. එහෙනම් ඒ කැමැත්තත් අපේ තියෙනවා. ඔය ඔක්කොම සියල්ලම අනිත් එක පෙර හදාගත්ත ගනුදෙනු තියෙනවා. ගනුදෙනු කාර්යය එනකොටම අපිට හිතෙන මොකද්ද? මේක හොඳයි කියලා. ඒ පැත්තක් තියෙනවා. බලන්න කොච්චර බහු හේතුකද කියලා. නැත්තම් අර මේ කුකුඩ මිත්ත වැද්දත් එක පැනලෑයිද අර රාජකුමාරයා? දැක්ක ගම මොකද හිතුනේ? අනේ ෂෝක් කෙරේ කන්න. අන්න බලන්න එතකොට පෙර ගනුදෙනුත් හේතු වෙනවා. බලන්න මොකද? ඕක නිකන් ඉන්නවට කල්පනා කරන්න මොනවද ඔකට හේතු වෙන්නේ? උදාහරණ අන්න ඔබගේ අන්න එක තමයි දහසක් නයින් ප්‍රතිමන්දිත වෙන ක්‍රමය. අන්න ඔබ සෝතාපන්නද නැද්ද කියලා හොයාගන්න පුළුවන් අනිත් පැත්තට. දහසක් නයින් ප්‍රතිමන්දිත වෙනවා. එයාට කරුණ වෙනවා. ඇයි මම මේ ලෝකේ හොඳයි කියලා ගන්න? මගේ සසර පුරුද්දත් ඔකට ඉවහල් වෙනවා. දැන් මම මේ කයේ හිතේ තියෙන මොකද්ද මගේ? ඌරතාවය. ඌරතාවය කියන්නේ මොකද්ද? මොනවාරි එකක් ඕනකම. ඒකත් හේතු වෙනවා. ඊළඟ පෙර සසරේ කවුද? ගනුදෙනුකාරයෝ හේතු වෙනවා. ඊළඟ මම මොකක් හරි එකක් දැක්කම මට එතන හැදෙන මොකද්ද? විඥානයක් හැදෙනවනේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. මට රූපය පිළිබඳ විඥානයක්. අපි හිතමු කළුවෙක් කෙනෙක් කළු අර අපි කියන දේ. ඒක මගේ සමාජිනුත් ඕක වෙනවා. සමාජිනුත් මොනවද කරන්නේ මේ? උලුප්ප උලුප්ප දෙන්නේ මොනවද? අසාරත්තේද සාරත්තේද? අසාරත්තේ අසාරත්තේ මේ සෙන්තුරාද වගේ මේ මේ වගේ දවතර ඉතර කතා වෙන්නේ. අනිත් ඔක්කොගේම දෙන්නේ ලෝකෙත් මොකද්ද? උලුප්ප වල කළුම කළු මගේ මොකද්ද? දැන් සුදු වේවට ඉතර නෙවෙයි, සුදු වේව මාකට් එක බයිනකොට කළු වේවටත් දෙනවා. මගෙම කළු ඔබ මගෙම කළු වරේ සිඳුදී කළු එකට මාකට් එකක් දෙනවා. දැන් එතකොට දැන් එහෙම ඒවත් ඔළුවේ කියනවා. ඒව ඔළුවේ තියෙනකොට අර කළු එකක් දැක්කම මොකද්ද මතකේ?
අර විඥානය හැදෙනකොටම අර පෙර විඥානෙ මොකද වෙන්නේ? ඇදිලාවිල්ලා අර විඥානය තව මොකක් කරනවද? බලවත් කරනවා. බලන්න කොහොම ගැලවෙන්නද කියලා. දැන් ඔය ඔක්කොරම අපි දැන් මේ ඔක්කොම අපි හදන් ඉන්නේ මේ කතා කරන මොහොතේ. ඒ කියන්නේ අපේ ප්‍රවණතාවයේ තියෙන ලෝකෙට සසර ගමන යන පැත්තරද නොයන පැත්තරද? යන පැත්තට 99.9ක්ම තියෙනවා. පොඩ්ඩක් හරි බනහල තියෙන කෙන කොට 0.01ක් විතර තියෙනවා අනිත් පැත්තට. හැබැයි 0.01ක් තියෙන එකනටත් අපි කියන මොකක් තියෙනවා කියලාද? සද්දාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ අසාරත්වය 99.9ක් සාරත්වයේ තිබිලත් අසාරත්වයේ පිළිබඳ 0.1ක් එන්නේ කාටද? සද්ධර්මය අහපු අයට විතරයි. ඒ 0.1ක් වටිනවා. බුදුහාමුදුරුවෝ කියනවා ඒකට මොකක් කියලාද කියන්නේ? බුදුහාමුදුරුවෝ ඒකට කියනවා සද්දා මාත්‍රයක්. සද්දා ගොඩක් නෙවෙයි, කොච්චරද? මොකක්ද එහෙනම් සද්දාව කියලා තියෙන්නේ? සද්ධාව කියලා තියෙන්නේ මේ මල් පහන් පූජා කරනකොට තියෙන කැමැත්තද ධම්ම අවබෝධයටද කියලා තියෙන්නේ. ධම්ම අවබෝධයට සද්ධාව කියලා තියෙනවා. අර බම් මේ බුද්ධ සාධනන මල් පහන් පූජා කරන ඒව මොනවද? භක්තිය. ඒක පුතජරයගාවක් තියෙනවා. එහෙනම් අර 0.1ක සද්ධාව දෙන්නේ කායගාවද? එහෙනම් ආර්ය කියලාද? ඒ නිසා බුදුහාඳුර කියනවා යමෙකුට සද්ධා මාත්‍රය ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් එයා සදහටම සතර පහේ. ඉතින් ඒකෙම තේරෙන්නේ නැද්ද කවුද සදහටම සතර පහේ නිදහස? ආර්යෝ. ඒනම් ඔය ආර්යෝ ළඟ තමයි මේ තියෙන මොන මොකද්ද ඔය? සද්දා. කොච්චරද? ගොඩක්ද පොඩ්ඩක් තිබුණාද? අල්ප මාත්‍රයක් තිබුණත් ඇති. අල්ප මාත්‍රා පීඩන්නේ සෝතාපන්න මාර්ගයේ ඉන්නේ. එනම් සද්දා මාත්‍රයක් එනකොට ධම්මාවබෝධ මාත්‍රයක් ඇවිල්ලා යාට. ධම්මාවබෝධය වෙලා තියෙන සාරයි කියලා ගත්ත ලෝකයක මොකද්ද වෙලා තියෙන්නේ? අසාරයි කියන එකක් ඇවිල්ලා තියෙන මාත්‍රයක්. ඒ මාත්‍රය නිසා එයා දැන් සාරයි කියලා ගන්න ලෝකයක් මොකද? මොකද්ද 11 ගින්න කියන සමන් විතයි. මොනවාද? ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස ගිනි, රාග ගිනි, දේශ ගිනි, ඔහොම තියෙනවනේ 11. අර පුතජන ලෝකයා 100%ක් සාරයි කියලා ගන්න එක්කෙනාට තියෙන්නේ මොනවද ඔක්කොම? එහෙනම් ඉරි ප්‍රධාන වශයෙන් මොන ගිනිද ඔය තියෙන්නේ? රාග ගිනි. හැබැයි ඒ මොහොතේ ගින්නක් වගේ දැනෙන්නේ නැහැ. අර අසහනයට මොකද ලැබෙන්නේ? తాවකාලික සාහනය නිසා, සපාස්වාදේ නිසා අර ගිනි ස්වභාවයේ මොකක් වෙනවද? සමනයගෙන යට යනවා. තේන්නේ නැහැ. ඒකනේ සීත හිමගිර සිසිල නොදැනේ දැනේ උණුම ආදරයක වේගන සීතල දැනෙන්නේ නැත්තේයි. උණුකම දැනෙන්නේ ඇයි? අර රාග ආස්වාදයේ දෙන්න ඉන්නකොට අර සීතල මොකක් වෙලා යනවා? දැනෙන්නේ නැහැ යටපත් වෙලා. ඒකනේ කියන්නේ අර ආදරයේ හංගන්න බෑ කියනෝනේ. කැස්ස මොකද මේ කතාවක් දෙනෝනේ? ආදරයේ කැස්සයි මොකද මේ හංගන්න බෑ කියන්නේ? ඔක තමයි වැඩේ. ඒ ලෝක පුතජන ලෝකයට 100%ක්ම තියෙන ආස්වාදය. ආරත්තේට අමගෙනාට අසාරත්තේ තේරිච්ච කෙනාට අල්ප මාත්‍රකින් 0.1ක් හරියට මොකද තියෙන්නේ? ධම්ම අවබෝධයක් තියෙන අසාරත්වයක් කියලා පොඩ්ඩයි තේරෙන්නේ. හැබැයි ඒ පොඩ්ඩට යාර ගිනියල් පොඩ්ඩක් අඩු වෙලා නැද්ද? තේරුණු පොඩ්ඩට ගිනි පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. අන්න ඒකට කියනවා පේ යම. අම කියන්නේ නිවන මොකක් කරාද? පොඩ්ඩක් පොඩ්ඩක් වෙවිලා පේ යම ප්‍රේමනේ. මේ යේසුස්වහන්සේ කියන ප්‍රේම මම දන්නේ මොකද්ද කියලා. මෙතන කියන්නේ පේ යම කියන්නේ අම කියන්නේ නිවන පොඩ්ඩක් මොකක් කරා වෙවිලා. කොච්චරද? අර 0.1ක් හරි දෙවිල. ඇයි සද්දා මාත්‍රයක් තියෙන කෙනාට එහෙනම් මොකද තියෙන්නේ? ප්‍රේම මාත්‍රයක් තියෙන. ප්‍රේම මාත්‍රයක් කියන්නේ මොකද්ද? සද්දා මාත්‍රයක් කියන්නේ ලෝකයේ අසාරත්වයේ මාත්‍රයක් හරි තේරිච්ච එකන මාත්‍රයක් නෙවිලා. ගොඩක් නෙවේ, පොඩ්ඩයි. ඒකෙන් බුදුහාඳුර කියනවා සද්දා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙන කෙනෙක් සතර පායන් සදහටම. එහෙනම් දැන් පුතජන ළඟ තියෙන සද්දාවද භක්තියද? භක්තිය. දැන් සද්දාව තියෙන කෙනා ආරේ ගාව විතරයි සද්දාව තියෙන. සද්දා කියන නාලිකාවක් තියෙනවා නම් ඒකෙන් මොකද්ද දෙන්න ඕනේ නම්? ආරයත්වය දෙන්න ඕන සද්දාව. එහෙම ආරේ මාර්ගයට පියුසන්න බැරි නම් ඒක සද්දා නාලිකාවක් නෙවෙයි. මොන නාලිකාවක් කියන්නේ? භක්තියක් වෙන්න ඕන. මේකට මම මුහු කියනෝනේ. මම කියන්නේ සද්දාව නම් එතන තියෙන්න ඕන. ලෝකේ පෙන්නන්න මොකද්ද ලෝකේ? සාරත්වයද අසාරත්වයද? අසාරයි කියලා ගත්ත ලෝකේ
සාරත්වය පෙන්වන යථාර්ථය. කරුණා කළ බලන්න, හිතලා බලන්න. එහෙනම් මිනි පුතජනයා ළඟ තියෙන භක්තිය, ආදාය ළඟ තියෙන මොකද්ද? සද්ධාය. භක්තිය තියෙන කෙනා නිතරම මොනවද කරන්නේ? ලෝකේ අසාරත්වය අල්පමාත්‍රිකව දැකගෙනද ලෝකේ දේවල් මොනවද කරන්නේ? ඉල්ලන. ඒක නිසා ඔහු පන්දරට ගියත්, පල්ලියට ගියත්, කෝවිලට ගියත්, දේවාලයට ගියත් මොනවද කරන්නේ? ඉල්ලන. මොනවද ඉල්ලන්නේ? ඉල්ලන්න නම් මොකද? ඉල්ලන එකට අපි කියනවා කනලව් කරනවා. කනලව් කරනවා කියන්නේ මොකද්ද? ඉල්ලන්න ඉල්ලනවා. එම ඉල්ලන්නේ නැද්ද? පන්දල් වලට ගිහින් ඉල්ලන්නේ නැහැ. ඉල්ලනවා ඉල්ලනවා. දුවගේ මෙහෙම පුතාගේ මෙහෙම වෙන් කර ඔක්කොම වෙන වෙනම ඉල්ලනවා. ඉතින් ඒකට කියන්නේ සද්දාවත්ද භක්ති නිසා එන කන්න ලව්ව. කන්න ලව්. දැන් ඔක නිකන් කතාවට තමයි දෙනවා අර කර්ම කාලේ කන්න ලව් කරනවා කියන්නේ. කන්න ලව් කරන්නේ කිව්ල එහෙම කියනෝනේ. විශ්කරණ කාලේ. කල්පනා කරලා බලන්න කන්න ලව් කරනවා. කන්න තමයි මේ කාලා ඉන්න ක්‍රමයක් හදා ගන්නවා. කාලා ඉන්න ක්‍රමයට කියන මොකද්ද? කාලීන. මම කියන්නේ කාලීන මන කියලා ඒ නූතන මන, ඒ කාලේ මන කියලා දෙකක් නැහැ. බුදුආදලකුවේ මහණ යම් කෙනෙක් අතීතේ මේ සංසාර ගමනෙන් ගැලවුණා නම් මේ ක්‍රමය දැකලාමයි. මහණ මේ මොහොතේ යම් කෙනෙක් මේ සංසාර ගමනෙන් ගැලවුණා නම් මේ දහම දැකලාමයි. මහණ ආනන්ද මතුවනාගතේ යම් කෙනෙක් මගේ ශාසනේ සංසාර දුකෙන් ගැලවෙන්නේ ඒත් මොකක්ද දැකලාද? මේකම දැකලා අලුත් බණක් නැහැ. එහෙම කාලීන බණ කියලා කාලීන බණ කියලා ගන්න නැහැ. එහෙම මොකක්ද මේ? කාලීන කියනකොට අපිට ඕන නිකන් හිතන කාලා ඉන්න හදා ගන්න ක්‍රමයක් කියලා. එහෙම නෙමෙයි මේක. මේ හොඳට එදත් අසාරත්වය දකිනවා, අදත් දකින්න ඕන අසාරත්වයමයි. දැන් ඔබට තේරුණාද අසාරත්වය නොදැක්කොත් සාරත්වය දැක්කොත් කීයකට අහුවෙනවද අපි? අවිද්‍යාවට අහුවෙනවා. තාමකටද අහුවෙනවා? තණ්හාවට අහුවෙනවා. කර්මයට අහුවෙනවා. ආහාර දෙල්ලමට අහුවෙනවා. ආහාර කියන්නේ ආහාර ගන්න එක නෙවෙයි, ආහාර සමග මොකක් ගැනීමද? රස තෘෂ්ණාව ගැනීම සම්බන්ධ වෙනවා. අනිත් එක තමයි මොකද්ද? නිබ්බන්දි ලක්ෂණය කාය පවත්තන නගලන. ඔය හතරට අහුනොත් ඔය පහට පායනේද? පායනේ. මොකද? අවිද්‍යා, තණ්හා, කර්ම, ආර, නිබ්බන්දි ලක්ෂණය. ඔය පහටම අහුනොත් එහෙම ලෝකයක් නිරෝධ වෙනවද ලෝකයක් උදා වෙනවද? උදා වෙනවා. රූපයකට බැඳුනම ඔන්න බලාගන්න චුට්ටක්. රූපයකට බැඳුනම හිතේ මොකක්ද ඇති වෙන්නේ? දැන් රූපයක් දැක්කම, රූපයක් අපි හැමදෙස්සෙම ඇහැ කරකවන්නේ රූපයක් බලලා ස්පර්ශ කරගන්න. ස්පර්ශයත් එක්ක මොකක්ද එන්නේ අපිට? වේදනාවක් එනවා. වේදනාව ගැන මොකක්ද දැනෙනවා? එහෙනම් රූපයත් එක්ක එන්නේ ඊළඟ මොකක්ද? වේදනාව. ඊට පස්සේ ඒක අපි දඩබඩ ගාලා මොකක් කරනවද? නැයිති කරගන්න සංඥා අඳුර ගන්න. ඇයි ඉතල බෑනේ මේක කුණු කොටක්ද ජාටරද කියලා බලන්න එපා. ඉතින් බලන හොඳට බලන එකට කියනවා සංඥා අඳුර ගන්න හොඳට. ඒකට මොකේ හොඳට කියලා බලන්නේ? මගේ තියෙන දෘෂ්ටියට ගැලපෙනවද කියලා බලන්න. එහෙම තුමේ ලෝකේ හොයද හොදේ හොය ඔක්කොම දෙදිස් කුණු පේවල. හොඳ නෙමෙයි මගේ තියෙන දෘෂ්ටියට අදාළව හොඳයි කියලා හොඳේකටද කියලා බලනවා. ඒකට සංඥා. රූප වේදනා සංඥා. ඊට පස්සේ හොඳ නම් මොකද කරන්නේ? නරක නම් ඒ සංකාර කරන මොකද්ද? චි කර්මයක් දැක්කනේ. ඒක සංකාර. හොඳ පැත්ත ඇලෙනවා ගැටෙනවා දෙකම සංකාර. ඊළඟ විඥානය හදා ගන්න. එහෙනම් රූපේ මුල් වෙලා මොනවද මනසේ හැදෙන්නේ? වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒවට කියනවා නාම ධර්ම. නාම අරව මොනවද? රූප. එහෙනම් රූපයක් මුල් වෙලාමයි මොකද හැදෙන්නේ? නාමයක් හැදෙන්නේ නාම ධර්ම. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ රූපයකින් තොරව රූපයකින්තර වේදනාවක හට ගැනීමක් පැවැත්මක් හෝ මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මොකද හැමදෙස්සම ලෝකෙ මුල් වෙන්නේ? එහෙනම් රූප. එහෙනම් රූප සමුදය නැහැ. මොකද කිව්වේ අපි? අවිද්‍යා සමුදය, රූප සමුදය. රූපමයි හැදෙන්නේ. රූප හැදෙනොත් අර වේදනා සංඥා සංකාර විඥාන දෙක ඉබේම මනසේ හැදෙනවා. මොන බරන්ට බේරෙන්න බෑ කාටවත්. එහෙනම් කීයක් තියෙනවද? අවිද්‍යාව මුල් වෙනවා. අපෝ කියන්නකෝ මාත් එක දැන් ඔය ටිකක් මේ අඳුරු ගතිය එනෝ, නිදිමත එනෝනේ. ඒක නාම රූප බහ ගන්න ඔය ඔළුවේ. ඇයි අඳුරට අපි ප්‍රත්‍යාර දක්වලා තියෙන්නේ කොහොමද මෙච්චර කල්? නිින්දෙන්ද ප්‍රබෝධයෙන්ද? ආ ඒක තමයි මේ අඳුර එනේ නේ නිදිමත එනෝ මට පේනවා.
හැබැයි අඳුර එන වෙලාවට කාම ආදාන කිව්වොත් එම අපි නිින්දෙනවද? එහෙනම් දැන් මේ දැන් ඔය නිින්දෙන් බනහරොත් නිින්දෙන්නේ නැහැ. කාම ආදාන කිව්වොත් නිින්දෙන්නේ නැහැ. සැදැ අඳුරලව ගලන වෙලාවට කවුළු පියම්පත් වැහෙන වෙලාවට අනිත් එක මොකද්ද? දහසක් පැතුමන් සීන අන්න අන්න දැන් ඔය සඳහන් අඳුරනකොට එයාට ඔය රාගය මතුවේ. දැන් මං අහන්නේ මෙතනයි නින්දයන්නේ කියලා. අර අඳුරත් එක්ක අන්න නාම රූප බහගන්න කම ඕවත් බලා ගන්න. ඕවත් හරි වැදගත්. එහෙනම් මතු රූප හදන්න මොකද්ද ඕන වෙන්නේ? අවිද්‍යාව. තා මොකද්ද ඕන වෙන්නේ? තණ්හා. තා මොකද්ද ඕන වෙන්නේ? තමුල් වෙන්නේ කර්මය. තා මුල් වෙනවා ආහාර, තා මුල් වෙනවා නිබ්බන්ති ලක්ෂණය. මේ පහෙන්ම රූප හදනවද නැද්ද? රූප හදන්න මුල් වෙනවා. ඒ කියන්නේ මොන රූපද? මේ රූපේ හදලා ඉවරයි. මොකද්ද? මතු රූප හදන්න ඉවරයි. රූපයක් හදුවොත් එතන මොකද්ද අනිවාර්යම ගොඩ නැගෙන්නේ? වේදනා, සංඥා, සංකාර, විඥාන. එතන ඔන්න දැන් හොඳට අහගන්න මේක. ගෙදර ගිහලා මෙනෙහි කරන්න. අවිද්‍යා සමුදය, රූප සමුදය. හරිනේ? මම ටිකක් විතර අර විතර කරමු අපි දවසේ. තණ්හා සමුදය, රූප සමුදය. කම්ම සමුදය, රූප සමුදය. ආහාර සමුදය, රූප සමුදය. නිබ්බන්ති ලක්ෂණ සමුදය, රූප හදන්නේ නම් බූලික වෙනව පහ. රූපයක් යම් තැනක හැදුවොත් වේදනා හැදෙනවද නැද්ද? එහෙනම් අවිද්‍යා සමුදය, වේදනා සමුදය. තණ්හා සමුදය, වේදනා සමුදය. ඊළඟට කම්ම සමුදය, වේදනා සමුදය. ආහාර සමුදය, වේදනා සමුදය. නිබ්බන්ති ලක්ෂණ සමුදය, වේදනා සමුදය. ඊළඟ එක මොකක්ද? අවිද්‍යා සමුදය, සංඥා සමුදය. කම්ම සමුදය තමයි තණ්හා සමුදය, සංඥා සමුදය. කම්ම සමුදය, සංඥා සමුදය. ඊළඟට ආහාර සමුදය, සංඥා සමුදය. නිබ්බන්ති ලක්ෂණ සමුදය, සංඥා සමුදය. දැන් ඉතින් මේක මේ බය වෙන්න දෙයක්ද? මේ අර අර පහට අදාළව අර පහ ගොඩ නැගෙන විදිය රූප මුල් කරගෙන ඊළඟ එකත් ඕනම් කියන්නකෝ. ඕක බය වෙන්න පොද ගෙදර ගිහිල්ලා මෙනෙහි කර ගන්න. ගෙදර ගිහිල්ලා ලියා ගන්න. ඊළඟට අවිද්‍යා සමුදය, සංඛාර සමුදය. තණ්හා සමුදය, සංඛාර සමුදයයි රූප වේදනා සංඥා. ඊළඟ කම්ම සමුදය, සංඛාර සමුදය. ආහාර සමුදය, සංඛාර සමුදය. නිබ්බන්ති ලක්ෂණ සමුදය, සංඛාර සමුදය. ඊළඟ එක අන්තිම එක මොකක්ද? ආහාර අවිද්‍යා සමුදය, විඥාන සමුදය. තණ්හා සමුදය, විඥාන සමුදය. කම්ම සමුදය, විඥාන සමුදය. ආහාර සමුදය, විඥාන සමුදය. නිබ්බන්ති ලක්ෂණ සමුදය, විඥාන සමුදය. කීයද දැන් උතර කියුණේ ඔක්කොම? කීයක් කියුණා? එකකට පහ ගානේ පතරක් පහ. ඔන්න ලෝකයේ උදා වෙන ක්‍රම කීයක් තියෙනවද? 25. ඒ කියන්නේ 25ක් තියෙනව නෙමෙයි 25කට අපි මොනවද කරලා ගත්තද? එකම ක්‍රමයයි තියෙන්නේ උදා වෙන්න. නමුත් අපි කීයකට බෙදලා බලුවද දැන්? ඔන්න ඔකට කියනවා 25 ආකාරයකට උදේ දකි. උදේ කියන්නේ කවුද? උදා වෙන හැටි. අපි ඔය 25 ආකාරයකට මොකක් වෙන හැටි දැක්කේ? ලෝකයක් උදා වෙන හැටි. කොහොමද කල්පනාව? දැන් ඔය එක තැනක් හරි කඩාගත්ත නම් හරි. දැන් අපි අරගලලා මූලිකව කිව්ව එක තවත් මොනව කරලා ගැනීමද? කොටස් වලට මොකක් කරලා ගත්තද? බෙදලා ගත්තා. ඔය විදිහට තව ඈතට ඈතට මොකක් කරන්න පුළුවන්ද? බෙදාගෙන යන්න පුළුවන්. බුදුදහම විභජ්‍ය වෙන්නේ ඒකයි. මේ මොකද්ද? භගවත බෙදා බෙදෙන එක මේ බෙද බෙද බලන්නේ. සරුත්තරඳුර කලේ මොකද තමයි බුදුහාඳුර දේශනා කරන ඒවා? සරුත්තරඳුර තව තව මොනව කරාද? බෙද බෙද පෙන්නුවා. බෙද බෙද පෙන්නුවා තේරෙනවා. gediya pidimma gena hota maatrukawen gena hota therenne uparitanyayata teka kara thunakata bedala gena hota uparitanyayata godak bedala wenna hota neyayata therenne dan ehenam lokeya udawena aakara kiyatte api dakka dana 25 aakarayekata udaya dagi udaya kiyanne me udaya yaluwen dakinawada udaya kiyanne mokadda udawena hari dakina පටිසම්පාදෙන් දැක 12 ආකාරයකට නේද?
අවිද්‍යා සංකාර ගණන් කරන්නේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. ඒක දැකේ විදියට. දැන් මේක වෙනස් නේ. දැන් මේ කියපු ඒවාත් ඔක්කොම මොකක් ඇතුළේ තියෙනවද? පටිච්ච සම්පාදේ ඇතුළේ තියෙනවම තව ආකාරයක් මේ බුදුහාමුදුරුවෝ ධර්මයේ කාට හරි කියපු ආකාරයක් මේක. 25 ආකාරයකට උදේ දකි. ඔක ඥානයක්ද නැද්ද? ඥානයක්. උදේවේ ඥානෙ, උදේ ඥානයවේ. ඕක හැමෝටම අල්ලගන්න බෑ. දැන් ඉතින් කරන්න තියෙන ඕක දැකදක ඉන්න එකද? ඕකෙන් බිඳෙන එකද? බිඳෙන්න නම් මොකට උදා වෙන හැටි දැක්කේ? දුක ලෝකේ දුකක් නා. දුකෙන් බිඳෙන්නනේ තියෙන්නේ. දුකෙන් බිඳෙන්නේ කොහමද? දුකට හේතු හොයා ගන්නවා. දුක නෙවෙයි ඉවත් කරන්නේ මොකද්ද? දුකට හේතුව ඉවත් කරොතින් මතු සංසාර දුකෙන් නිදහස්. ඒක නිසාම හේතු හොයන්න ඕනද නැද්ද? ඒකන හේතු පටිච්ච සම්භූතා හේතුබංගා. හේතුව දැනගන්න ඕන වෙන්නේ අපිට මොකටද? මතු හේතු නිරෝධ කරගන්න. මතු දැන් හේතු නිරෝධ කරොත් මතු මොකද්ද නැති වෙන්නේ? පළවලින් නිදහස්. තේරුණා නේද? එහෙනම් හේතු ඕන. එහෙනම් දැන් ওই ලෝකය හට ගැනීමට හේතුව අපි කීයක් පෙන්න ගත්තාද? 25. රූප වලට පහයි. මොනවද? අවිද්‍යා, තණ්හා, කම්ම, ආහාර, නිබ්බති රූප වලට පහයි. වේදනා වලට කීයද? පහයි. මොකද පහ? අවිද්‍යා, තණ්හා, ආහාර, කම්ම, නිබ්බති ලක්ෂණය. ඊළඟ රූප වේදනා සංඥා වලට කීයද? ආහාර තමයි. සංඥා වල සංඥා උදා වෙන්නත් අවිද්‍යා, තණ්හා, කම්ම, ආහාර, නිබ්බන්දි. ඊළඟ මොකද? සංකාර නේද? සංකාර උදා වෙන්නත් අර පහ බලපාන. මොකද්ද? අවිද්‍යා, තණ්හා, කම්ම, ආහාර, නිබ්බන්දි. ඊළඟ මොකද්ද? විඥාන උදා වෙන්නත් මොකද්ද බලපාන? අවිද්‍යා, තණ්හා, කම්ම, ආහාර, නිබ්බන්දි. ඊතර පතරප ලෝකේ උදා වෙන 25 හේතු දකින්නවද? දැන් කරන්නේ තියෙන හේතු 25 දැක්කම මොනවද කරන්නේ? නිරෝධ කරගන්න. නිරෝධ කරගන්න කියන්නේ මොකද්ද? උදා වීම මොනව කරන්න? නිරුදා කරගන්න. නිරුදා ගන්න කියන්නේ නිරෝධ කරනවා කියන්නේ උදා වීම නවත්ත ගන්න. උදා වීම නවත්ත ගන්න නම් හේතු ඕනද නැද්ද? හේතු ඕන. දැන් කෙස් ගලයි කියලා හරියන්නේ නැහැ. කෙස් වලට හේතු හොයලා හේතු මොකක් කරන්න ඕනේ? නිරෝධ කරන්න. මතු කෙස් වල නිදහස් වෙන්න. ඒ කියන්නේ තත්ත ඇතු උපදිනවද නැහැ. මේ කෙස් අයින් වෙනකොට අනිත් ඒවාත් අයින් වෙනවා. ඔය එකක එක අනිත් ඒවා බැඳිලා තියෙනවා. ක ආසා. කේ ආසා. ඒ කියන්නේ මොකද්ද කේ ආසා? ඒ කියන්නේ ශ්‍රේ වෙන දේවල් වලට ලෝකේ. ඒ කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේ වලින් කෙලවර වෙන ලෝකයකට අපි ආසා කළා. කේ ආසා මොකක් වුණාද? කේසා. ඒකෙන් තමයි ලෝකේ අමාවක් කියලා ගත්තා. ලෝ අමා කරගත්තම ලෝමා. ඊට පස්සේ මොකද්ද? නකා. ඒ කියන්නේ නකා කියන්නේ මොකද්ද? මේ මම වතන නැහැ. ඒක නං නිරුක්තිය. දන්තා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ නකා කියන්නේ නවත්තන ගතිය. ඒ කියන්නේ නරක. නාකයි නාකයි කියන ගතිය මොකක් කරා? නාක දේවල්ම කරා නකා. ඒක නාක දේවල් කියන්නේ මොනවා? දස අකුසල් සහිත දේවල්ම කළා. ඊළඟට කේසා ලෝම නකා දන්තා දීයන් දෙන වැටුණා. ඒක ඉඳ ධර්මයේ තේරුම ගන්න නැහැනේ. විතකදී ආත්මවාදයේ ඉන්න විතකදී අනාත්මවාදයේ තුල ඉඳගෙන මොකද කළේ? අන්ත දෙකට වදන් දී අන්ත දන්ත. තතෝ කියන්නේ මොකද්ද? මේ කාරණාවලින් මොකක් කළාද? ඒ කියන්නේ මේ කාරණා නිසා සත්‍ය මොකක් කළාද? ඉක්ම ගියා. තත කියන්නේ සත්‍යය. තතයි අවිතතයි අනතයි කියලා කියන්නේ. තත කියන්නේ සත්‍යය. ඉක්මවා ගියා. අච්ච වුණා. අච්ච වුණා කියන්නේ මොකක් වුණා? ඉක්මවා ගියා. සත්‍ය යට කරගෙන ගියා. අන්න ඒකෙන් තචෝ ඉන්න මොකද හැදෙන්නේ? හම. කේසා ලෝමා නකා දන්තා තචෝ කියන ඔය පහේ හේතු පහ නැති කරගත්තම මතු කයකට හේතු නම් වෙනවා. කල්පනා කරන බාන්නේ හිතන බාන. විතර උදා වෙන ආකාර 25ක් අපි අද දැක්කනේ. දැන් මොකද කරන්න ඕනේ? නිරෝධ කරන්න. කොහොමද නිරෝධ කරන්නේ? ඇත්තටම අවිද්‍යාව නිරෝධ කරනකොට ඔය ඔක්කොම ටික මොකක් වෙනවද? ඕන අපි කතා කරමුකෝ දැන්. අවිද්‍යාව ගැන මොකද? ලෝකේ සාරය කියන දෘෂ්ටිය. සාරය කියන දෘෂ්ටිය ආවේ අපේ ලෝකෙට මොකක් බැඳින් නැතුනොමද? ඉච්ඡාවේ.
සාරයි කියන දෘෂ්ටිය නිසා ඉච්ඡාවෙන් බැඳලා. ඉච්ඡාවෙන් බැඳෙන හැම මොහොතකම මොනවද ඇදුවේ? මතු බව. ඒව හදන්නේ සුගති බවද දුක්ති බවද? ලෝභ දේශ මොහ සහිතව කරන නිසා සුගති බව ඇදෙන. එහෙනම් ඉච්ඡාවකින් අපට දුන්න ප්‍රතිඵලය මොකද්ද? දුගතියට හේතු වදන එක නෙවෙයිද? එහෙනම් ලෝකේ ඉච්ඡා කියලා ගැනීම තරම් භයානක දෙයක් තවත් නැහැ. එහෙනම් ඇයි අපිට භයානක උනේ ලෝකෙට ඉච්ඡාව ඇදීම? ලෝකේ ඉච්ඡේක නෙවෙයි. ලෝකෙ මොන එකක්ද? ඇත්තටම යථාර්ථයේ ලෝකේ අනිච්චයි. අනිච්ච ලෝකේට අපි මේ ගොංගමට මොකෙන්ද බැඳුනේ? ඉච්ඡාවෙන් බැඳුනා. ලෝකේ අනිච්චයි. අපි හැබැයි දන්නේ නෑ. කවුද දන්නේ නැත්තේ? කවුරුවත් දන්නේ නෑ. බුදුහාඳුරෝ මේ දා වෙසක් දවසේ බුදු වෙලා උන්නාදලාගෙන ගා උන්නාදතරත් ලෝකෙ මොකද්ද? නිච්චයි. උන්නාදල මේකෙන්ද කියන්නේ මම කවදාවත් ආපු නැති දෙයක් මට වැටුණා. මොකද්ද? කුබ්බේ අනනුසුතේ සුදම්මේක මටත් වැටුනේ දා උදේ. උන්නාදිත ඉච්ඡයි කිය කිය අරගෙන ආපු ලෝකේ එදා උදේ දේරුන මොකද්ද? අනිච්චයි. අනිච්ච ලෝකයක් තනි කරම පිරලා තියෙන සැපෙන්ද දුකෙන්ද? සැප කියලා එන්නේ මොකද්ද අපට? අපේ ආස්වාදයට අසහනයට ලැබෙනකොට මොකක් කියනවාද? හැබැයි ওই සහනය ලබන්න කියලා මතු දුගති බවක් හදා ගන්නවද නැද්ද? ඉතින් එන ওই සැපෙන් ඇති වෙන්නේ මොකද? දැනෙන සැපෙන් වැඩක් නැහැ, ඒක භයානකයි. එහෙනම් ලෝකේ තනි කරම මොකද පිළිලා තියෙන්නේ? දුකේ. හැබැයි අපට එළියේ ඉඳලා බලද්දි පේන්නේ මොකක් වගේ දිනවද? දුක සැප දෙක දිනවා කියලා පේරුණාට ඥාණයෙන් බැලුවොත් මොකද්ද? දුක කියන්නේ දුක සැපේ සැපේ කියලා එන්නේ මොකද්ද? දුකට ඇදලා දාන මායාවක්මයි. එහෙනම් ඒ අර්ථයෙන් ගත්තම ලෝකේ සමත්ත ලෝකෙම දුකයි. ඒ අර්ථයෙන් තමයි බුදුහාඳුරු කියන්නේ ආනන්දමය ලෝකෙ මේ ගොම කෑල්ල තරම් සැපේ කියලා දැනක් තියෙනම් ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන්නෙත් නැහැ කියලා. එතකොට උඩින් බල්ලද ඔය කියන්නේ ඥාණයෙන් බල්ලද? ඉතින් ඒකනේ එළින් නැණේකොට මේක තේරෙන්නේ නැහැ. උන් ගන්න කොහොමද ලෝකෙ දුක වෙන්නේ? මේ අයිස්ක්‍රීම් එකක් කනකොට සැපයි, සින්දුවක් බලද්දී ඒගොල්ලෝ කියන්නේ ඒක. ඒ ඒක මොකද්ද? ඥාණයෙන් බල්ලා කියනත් වේදනා ඡයසීර දැනන්නේ. ඇයි වේදනා ඡයසීර දැනන්නේ? ඒගොල්ලෝ ලෝකේ ඒව ටික මොකක් වෙනවද? ඕන. ඕන දෙය ලැබෙනකොට తాවකාලික මොකද්ද ලැබෙන්නේ? අසහනයෙන් දුර වෙනවා. ඒකට කියනවා සැපේ. ඔන්න හොඳට තේරුම් කරගන්න මේක. එහෙමනම් ලෝකේ අවිද්‍යාව සහ අවිද්‍යාවෙන් මැදන එක ඔන්න ඕක තමයි. එහෙනම් මෙච්චර කලක් අපි ලෝකේ ඇවිල්ලා තියෙන්නේ මොකෙන්ද? කර්ණමේ සූත්‍රයේ කියනෝ නේද? දීගාව දීගාව ඒ මාන්තාව ඒච දුරේ. ඒකයි ඔච්චර දුර යන්නේ සතරේ. වසන්ති අවිදුරේ. වාසය කරන්නේ මොකෙන්ද? අවිදු අවිදුර අවිද්‍යාව. ඒජ දුරේ වසන්ති අවිදුරේ. අද පැහැදිලිව කියන්නේ මේකයි ලෝක සත්‍ය ඔච්චර යන්නේ. ඒජ දුරේ වසන්ති අවිදුරේ භූතාව. භූත හදාගෙන දඟලනවා. මොනවද භූත? මේ ලෝකේ මේ මොනවාරි දෙයක් සදාකාලිකව තියෙන වගේ අපිට පෙන්නන මේ ලෝකේ මායාව. හැබැයි හැම එකම මොනවා වෙවි තියෙන්නේ? භූත ස්වරූපෙත් තියෙන්නේ. ඒ කියන්නේ භූත කියන්නේ ගති. ගති ස්වරූපෙත් දිනන මේ එක එක ගති. ඒ භූත ස්වරූපෙත් තියෙන්නේ මේ අසාර ලෝකයක් අපි මොකද්ද හදාගෙන තියෙන්නේ? භූතයක්. සාරය කියලා හදාගත්ත භූතය. භූත මහා භූත වෙනවා. මහා භූත ඒ කියන්නේ භූත සතර මහා භූත වෙනවා. සතර මහා භූත සතර මහා ධාතු වෙනවා. සතර මහා ධාතු පස් ජල ගිනි සුලම් වෙලා ගණී බවට වෙනත් ලෝකයක් නිර්මාණය වෙන්නේ ඔය භූත නිසා. එතකොට යේජ දුරේ වසන්ති අවදුරේ භූතාවා සම්භවේසි භවයන් හදා ගන්න ඔය භූතට අවුල. සම්භවේසිවා සබ්බේ සත් අනේ මෙන්න මේ වගේ ඉන්න සබ්බේ සත්තා බවන්තු අනේ මෙන්න මේ ලෝක මෙන්න මෙහෙම ඉන්නේ උන්ට මේක තේරේ තේරේවා. ප්‍රාර්ථනාවක් තියෙනවා බලන්න කල්පනා කරන්න. එහෙනම් අපි ඇත්තටම ලෝකේ භූතයකට අහු වෙලාද නැද්ද? අපි අපිට පවුණ සමහර වෙලාවට අපේ අද භූත කියන්නේ මේ සියලු මේවටද අපිට අවුලක් වුණාමද? අවුලක් වුණාම කියන්නේ නිකන් භූත කතා කරන්න එපා නිකන්. ඒ කියන්නේ අවුලක් වුණා විතරයි. ඒතර අපි භූතයත් හරියට දැකලාද බාගෙත් දැකලා තියෙන්නේ? අපෝ ඔය භූතෙත් ඔය භූතෙත් එකේ අලුවටත් එන අපෝ මම භූතයන්නේ. ඒ කියන්නේ මොකද? ඒක Tamanට හොඳ නැති ඉඳලා. හැබැයි හොඳ වුණත් ඒක මොකද්ද? ඒ භූතයම තමයි. අන් දාමාන අයට හොඳ වුණත් භූත නැති වුණත් එහෙනම් අපි භූත පාණය කරනවද නැද්ද? රූප නැමැති භූත පාණය කරන්නේ අපි. පාණය කරන එකනේ මේ කටේද විදුරුවට දාලා පොඩන මොනද? එහෙන් පාණය කරනවා. රූප භූත, ශබ්ද භූත කණෙන් පාණය කරනවා. සෝත භූත නාසයෙන් ආදී වශයෙන් ලෝකේ පාණය කරමින් ඉන්නවා අපි. මොනවද පාණය කරලා තියෙන්නේ බලනකොට යථාර්ථවත් ඒවද භූතද? භූත පාණය කරන්නේද සබ්බේ පාණ භූතස්සි. භූත පාණය කරන්නේ උන්ට ප්‍රාණීන් කියනවා. ප්‍රාණී කියන්නේ මන දිනවා කියන එක නෙමෙයි. භූත පාණය කරන්නේ උන්ට කියන සබ්බේ පාණ
භූතස්සේ පාන භූත පානය කරන නිසා පානේ ප්‍රාණීන් වෙනවා. අපි එනම් ඇත්තටම භූත පානය කරන ප්‍රාණීන්. එතකොට මේ යථාර්ථය දැක්කට පස්සේ ලෝකය අස අනිත්‍ය දුක්ඛ දැක්කා. එහෙනම් ලෝකය මොකක් වෙනවද? ලෝකය අනිත්‍ය නම් ලෝකේ දුක්ඛ නම් ලෝකේ සාරය ගත්ත අසාරය ගත්ත. අසාරය කියන්නේ මොකද්ද? අනත්තයි. අත්තක් නැහැ. සාරතනක් නෙවෙයි ලෝකේ අනත්තයි. අසාරයි අනාතයි ලෝකේ. ඒකෙද බුදුහාමුදුරුවෝ පස්සක මානවට කියන්නේ ඉස්සරම ලෝකේ මොකක් කියලාද? අනාතයි. මට තේරුණා එදා උදේ. කොහොමද කියන්නේ? යෝචායන් කාමේ දුකාමසුකල්ලි ගාන යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ කියන්න බන්න අනරියෝ අනත්තයි කියලා කියන්නේ. අර පැත්තේ යෝචායන් අත්ත කියලා මතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ ඒ තරහයි. කාමසුකල්ලි ගාන යෝගේ තරහයි අත්ත කියලා. ඒ කියන්නේ මොකද? ලෝකේ තියෙන ඔය දෙක විතරයි. ඔය දෙක මට අතගෙන ලෝකේ අනත්තයි කියලා පටන් අරද්දී පස්සක මාන කොහොමද වැඩේ? එතකොට දැන් කියනවා මේ ඒක අනාත්මයි කියලා. අනාත්මයි කියලා දෝදී අනාත්මයි කියලා දී අනාත්මයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා නම් එයා බුදුහාමුදුරුවෝ අනාත්මවාදයට වැටෙනවා. බුදුහාමුදුරුවෝ ආත්මවාදීත් නෙමෙයි අනාත්මවාදීත් නෙමෙයි හේතුඵලවාදී. බලන්න පස්සක මහණුන්ට දේශනා කරන්න අනත්ත දේශනා කරා. ඊට පස්සේ අනත්ත තුලින් දකින මොකද්ද? දුක්ඛ. දුක්ඛ තුලින් දකින අනිත්‍ය. සමහරව ඒව දකින. සමහර දුක්ඛ දැකලා අනිත්‍යයි අනත්තයි දකින්න. සමහරව අනිත්‍ය දැකලා දුක්ඛයි අනත්තයි දකින්න. ඒක ඕන එක එකනගේ ප්‍රඥා මට්ටම ඕන හැටි. සමහර විචල දකින්නේ මොකද්ද? අනිත්‍ය. ඒ තුලින් දුක්ඛයි අනත්තයි දකින්න. සමහර විචල දකින්නේ මොකද්ද? දුක කියන එක දකින්න. ඒ තුලින් එයා අනිත්‍යයි අනත්තයි දකින්න. සමහර දකින්නේ මොකද්ද? අනත්ත දකින්න. අසාර බව දකින්න. ඒ තුලින් එයා අනිත් දෙකක් දකින්න. මොකද්ද? අනිත්‍යයි දුක්ඛයි. එහෙනම් ඔය තුනේ කොහෙන් පටන් ගත්තා කමන්නේ? කොහෙන් ගත්තත් ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනිත්‍ය දුකරත ලෝකයකට බැඳිලා මතු මේ කය හදාගෙන මේකේ ඉඳගෙන මතු කයකටත් මොනවද හදා ගන්නවා? හේතුවද? එහෙනම් ඥානවන්තයෝ කරන්නේ මොකද්ද? මේ කය නඩත්තු කරනවා මතු කයකට හේතු හදන එක නවත්ත. ඒ සඳහා ආහාර ගන්නකොට මොකද කරන්නේ? ආහාර ගත්තොත් එහෙම ආහාර ගන්න ගන්න ආහාර වලට කියන කබලික් ආහාර. කබලික් ආහාර කියන්නේ කය බලිකාර කරන ආහාර. කය බලිකාර කරන ආහාර කියන්නේ කය මොනවද? හැඩ වැඩ වෙන්න, ලස්සන වෙන්න, ශක්තිමත් වෙන්න, කාම සම්භෝගයට කය හදා ගන්න. අදහසකින් යමෙක් ආහාර ගන්නකොට ඒ ආහාර වල මොන ආහාරද කියන්නේ? කබලික් ආහාර. එතනම තියෙන මොන දුස්තාවද? සතුටුසම්. අන්න එයා හදන ඒ ගන්න ආහාර එහෙම ගන්න නිසා එයාට මොනවද හැදෙන්නේ? මනෝ සංචේතන ආහාරත් හැදෙන්නේ. ඒ කියන්නේ එයාට ඒ සඳහා එයා මොනවද කරන්නද? මන සංකරණය කරන්න ඕනද නැද්ද? මනෝ සංචේතන ඒ සඳහා උට ස්පර්ශ කරන්න කැමති නැද්ද? ඇයි ස්පර්ශ කරන්න නැතුව ආස්වාදය ගන්න? පස්ස ආහාර. ඒ පිළිබඳව විඥානයක් හදා ගන්න නැද්ද? ජීවාංච පටිච්ච රසංච උපජ්ජති. ජීව විඥානයක් හදා ගන්න නැද්ද? එහෙනම් මොනවද? විඥාන ආහාර. එහෙනම් කබලික ආහාර ගන්නකොට මනේ හැදෙන ආහාර තුනක් මොකද්ද? මනෝ සංජේතන ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර. කන්නේ මොන ආහාරද? ඝන ආහාරය. ඒ මොකද්ද? කබලික්ක ආහාර. කබලික්ක ආහාර ගන්නකොට ඒක රස තෘෂ්ණාවෙන් ගත්තොත් කබලික්ක ආහාර ගන්න රස තෘෂ්ණාවෙන් ගන්නවා. එතකොට මනසේ හැදෙන ආහාර තුන මොකද්ද? මනෝ සංජේතන ආහාරයි, පස්ස ආහාරයි, විඥාන. ඒ තුනම මොකේද තියෙන්නේ? පටිච්ච සමුප්පාද. එහෙනම් ඒ පටිසමුප්පාද තුනක් නිසා එක ගිහිල්ලා මොනවද හදන්නේ? බව. දැක්කද? කබලික ආහාර ගන්නකොට එහෙනම් ඒක එතනත් වෙන්නේ මොකද්ද? මතු જાතියක් රූපයක් හදනවද නැද්ද? ඒකනේ කිව්වේ අතන මොකද? ආහාර සමුදය රූප සමුදය කිව්වේ ඒකනේ. කබලික ආහාර කියන්නේ මොනව ආහාර? රස සුස්තාවත් සමග ගන්නකොට ආහාර. එයාගේ මනසේ හැදෙන ආහාර වර්ග තුනක් මොනවද? මනෝ සංජේතන ආහාරිත අද සංජේතන තියෙනවනේ. මනෝ සංජේතන, මනෝ සංඛාර. ඊළාට පස්ස ආහාර. ස්පර්ශ කරන්න ඕනේ නැද්ද? ස්පර්ශය තුළින් නෙමෙයි සැප වේදනාව එන්නේ, සංස්පර්ශවද. ඊළාට අනිත් එක තමයි විඥාන ආහාර. විඥාන කියන්නේ මොන විඥානද? ඒ රසට නොබැඳුණුද බැඳුණුද? බැඳුණු විඥාන හදනවා. එහෙනම් ඒකත් මතු සාසරට. එහෙනම් මෙහෙන් කබලික ආහාර ගන්නකොටම හරේ මතු රූපයක් හදලාද නැද්ද? හදලාද නැද්ද? ඒ හදන්න ඉවහල් වෙන්නේ අර කන කෑම නෙමෙයි. කන කෑම තුලින් රස තුෂ්ණා සහිතව ගන්නකොට මනසේ හදන ආහාර වර්ග තුනක්
විඤ්ඤා මනෝ සංජේතන ආහාර පස්ස ආහාර විඤ්ඤාණ ආහාර ඒව මතු රූපයකට හේතු වෙනවා. එහෙනම් මොන ආහාරද කබලික ආහාරද ගන්න ඕන? කබලික ආහාර නිරෝධ කළාද ගන්න. කබලික ආහාර කියන්නේ මොකද? රස තෘෂ්ණාවත් එක ගන්න ආහාර. ඒක රස තෘෂ්ණාව නිරෝධ කරාම තවදුරටත් ඒක මොන ආහාරයක් නෙවෙයි කබලික ආහාරය. එහෙනම් රාතන් වහන්සේලා ආහාර ගන්නේ මොන ආහාරද ගන්න? කබලික ආහාර නිරෝධ කළා ගන්න. ඒ කියන්නේ කැබලි කරන ආහාරද ඔය දැන් කබලික කියන්නේ. මොකක්ද ඒක? තෘෂ්ණාවත් එක ගන්න. දැන් ත්‍රිපිටකයේ තියෙන මොකද කබලික ආහාර වලට වරණ ගැතුනේ තියෙන්නේ. කැබලි කරලා ගන්න ආහාර. පිඩු කරලා ගන්න එක. අන්න පිඩු කරලා ගන්න එක නෙමෙයි කැබලි කරන ගන්න එක නෙමෙයි. යමෙක් ආහාර රස තෘෂ්ණාවත් එක ගන්නවා නම් ඒක මොන ආහාරද? කබලික ආහාර. ඒතකොට රාතන් වහන්සේ ගන්න මොන ආහාරද? කබලික ආහාර මොනව කළාද ගන්න? නිරෝධ කළා. ඒ කියන්නේ තණ්හාව මොනව කළාද? තණ්හාව තිබුණොත් තමයි සසරට පක් වෙන්නේ. රූප හතර ණය වෙන්නේ. අන්න රාතන් වහන්සේ දාණය ගන්න ණය ටිකත් එක්කද ණය අයින් කළාද? ණය දාලා ගන්න හින්දා ඒකට කියන මොකද්ද? දානය. හරිනේ? නිකන්දේ උන්නාතල මොකද්ද? අර රස තෘෂ්ණාව භයානකම දායකයන්ට පවා කියනවා. ඒක තියාගන්නත් මේක වලඳන්න. වලදාන්න. මොනවද වලදාන්නේ? ආහාරද වලදාන්නේ? ආහාරවල දෙන තණ්හාවද වලදාන්නේ? අන වල දාලා ආහාර ගන්න එකට කියනවා වලඳනෝ. දානේ වලඳනෝ. අපි ආහාර අපි කෑම කනෝ. රහතන් වහන්සේ දානේ වලඳනෝ. දැක්කට වෙනස. ඒවා නිකන් හදිත වදන නෙමෙයි. කල්පනා කරලා බලන්න. එතකොට ඉස්සර මිනිස්සු දන් දුන්නේ නැද්ද? උන්නාසල වඩම්මල ගෙදරට මොකක්ද කරන්නේ? දානයක් දෙනවා ප්‍රණීත අන්දමින්. ප්‍රණීත අන්දමින් දෙනකොට ඒක රසද නැද්ද? රසයි. දැන් රහතන් වහන්සේලා නම් ඒක වලඳන්නේ කොහොමද? රසට බැඳිලාද? රස තිබුණාට රස නොමැදිද? රස තිබුණාට රසට නොමැදි ගන්න. එතන උන්නාසල දානේ වලඳනවා. ඒකට කියනවා ආමිස දාන. උන්නාසලා වැඩියම දෙන දානය ආමිස දාන. උන්නාසලා ඉතින් මෙච්චර මේ පින්නතු විරසක් මහන්සිලා හරි අම්බ කර දේවල් වලින් දානයක් දීලා මේ මහා සංඝරත්නයේ උදසා මේ බුද්ධ ශාසනයේ උදසා දානයක් දුන්නයි කියලා හිතලා උන්නාසලයකට ප්‍රතිඋපකාර කරනවද නැද්ද? කොහොම සලකන? මන ටිකක් තියෙන. දානය අරගෙන මොනවද කරන්නේ? දන් දුන්නේ නැත්තන්ට අසල් වැසියට ඔක්කොම මොකද කියන්නේ? බණක් කියනවා. බණක් කියන්නේ මොන බණක්ද? ඉස්සර කිව්වේ මම දැන් වගේ අනේ මේ මහත්මයා ඉස්සර ඉඳලා මේකේ තාත්තා දන් දෙන ඕවද කියන්නේ? නෑ. ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි බව පැහැදිලි කරලා දෙනවා. ඒ උපකාරයට මොකද උනාදල් කරන්නේ? ප්‍රතිඋපකාරය දක්වන. දැන් අන්න එකට කියන මොන දානියද? ධර්ම. ඒතකොට මිනිස්සු ආමිස දානේ දෙනකොට හාමුදුරු මොන දානියද දෙන්නේ? ප්‍රතිඋපකාරයක් විතර ධර්ම දානය දෙනවා. ඔය අහගෙන ඉන්නු දානෙ දෙන්න මිනිස්ස කීප දෙනෙක් හරි මොකක් වෙනවද? සෝවාන් වුණොත් එහෙම එයා සතර අපායේ මොකක් වෙනවද? ලෝකයට දෙන ලොකුම බය මොකක්ද? සතර අපාගත බය. ඒ බයෙන් නිදහස් වෙනකට කියන අභය දානය. බයෙන් නිදහස් වෙන දානය මොන දානියද? දහද මේ සතෙක් නිදහස් කරන එකත් අභය දානයක් තමයි. නමුත් ගැඹුරු අභය දානය මොකක්ද? යම් කෙනෙක් සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ඒ දෙන දානය මොකක්ද? දැන් මොකද්ද උනේ? මිනිසු දානයක් දුන්නා. ඒක මොකද්ද? ආමිස දානය. හාමුදුරුවෝ දුන්නා. ඒකට ප්‍රතිඋපකාර වශයෙන් මොන දානියද? ධර්ම දානය. ඒ අස අවබෝධ කරගෙන මාර්ගඵල ලැබුවා කියලා ලැබුණු දානය මොකද්ද? අපේ දානය. දැක්කද? ආමිස දානය තුලින් ධර්ම දානයක්, ධර්ම දානය තුලින් අපේ දානයක් ලෝකේ දා හම්බුණ හැටි. අද කොහොමද? අද ආමිස දාන දෙනවා මිනිස්සු. මොනවද දෙන්නේ? ධර්ම දානක් තියෙනවා. හැබැයි ඒ ධර්ම දානය මොන දානයක්ද? ඒ ධර්මයේ කනේ දරා ගන්න හැටි කියලා දෙනවා මිනිසුන්ට. කොහේ දරා ගන්නද? නිවන දරා ගන්නද? සුගතිය දරා ගන්නද? එහෙනම් දේව ධර්ම දෙන්නේ. අද එනම් බණ කියනකොට දාන ආමිස දානයක් දුන්නම මොන ධර්මයේද දෙන්නේ? දේව ධර්ම, බ්‍රහ්ම ධර්ම. ආර්යවත් සුතවත් ආර්ය ශ්‍රාවකේ නගේ මිසුන්නාතේ උන්නාත දෙන්නේ මොන මොන දරා ගන්නේ? නිර්වාණ ධර්ම. ඒ මනට අයිති වෙන්නේ මොන ධර්මද? නිර්වාණ ධර්ම. නිර්වාණය මෙපිට යමෙක් බණ කියනවා නම් ඒ මොන ධර්මද? එක්කෝ දේව ධර්ම නැත්නම් බ්‍රහ්ම ධර්ම. බුදුපියාණන් වහන්සේ කියන්නේ යම් කෙනෙක් නිවන ඉලක්ක ඩොකට බණ කියනවා නම්
ඒ මාගී ධර්මය නොවේ. එහෙනම් සෑම ධර්ම දේශනාවකම කෙලවර මොකක් විය යුතුද? නිවන. නිවන. නිවන නෙමෙයි මේක සද්ධර්මයක් නෙමෙයි. අන්න බලන්න එදා මිනිස්සු ආමිස දාන දුන්නා මොන දානද ලැබෙන්නේ? ධර්ම දාන ලැබුණා. ධර්ම දානේ මොන ධර්මද? අපේ දාන ලැබෙනවා. ඕකට කියනවා බුදුහාමුදුරන් ඒක නෙමෙයි ඕකට මේ කියන්නේ ආමිස දානයට කියනවා. මොකද්ද ආමිස දානයක් දෙන්න කියන්නේ? පාරමිතාව. මිනිසුගේ පාරමිතාවක් හදා ගන්න ඕනේ දෙයක්. ඒ නිසා ආමුදුරු දෙනවා ධර්ම දාන එක මොකද්ද? උපපාරමිතා. මාර්ග බල ලැබලා හතරපය නිදාසන එක මොකද්ද? පරමත්ත පාරමිතාව. ඕක පාරමිතා තුන දාන්නත් පුළුවන්. අර බුදුහාමුදුරගේ පාරමිතා තුන නෙමෙයි ඔය. ඕක මොකද්ද? පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා දාන තුන. එහෙම ගන්නත් පුළුවන්. කලබල වෙන්න එපා. අතන එක නෙමෙයි ඔය. හොඳේ. ඔකත් පාරමී කියන්නේ මොකද්ද ඔය? ඔය දානේ දීමෙන් අවසානයේ ගෙදර ගත්තේ මොකේද යන්නේ? නීවිතට යන පාරට වැටෙන. නීවිත මොකද්ද? නිවන. නිවනට යන පාරට වැටෙනවට කියනවා පාර. එහෙනම් දන් දීමේ මුඛ්‍ය පරමාර්ථය මොකද්ද? පාරමිතාවක් පූර්ණ කරගන්න ඕන. පාරමිතාව පූර්ණ කරන්න නම් තමන් දාන දෙන්න ඕන. අලෝභයෙන්, අදේසයෙන්, අමෝහයෙන් දෙන්නත් ඕන. උත්කෘෂ්ඨ වෙන්නත් ඕන. ඥාන සම්ප්‍රයුක්ත වෙන්නත් ඕන. ඔන්නෝම දෙන දාන දෙනවනම් එකක් දුන්නත් හතර ගවන්නම ඇති. එතකොට ආර්යනම් දෙන දානේ අනිවාර්යයෙන්ම මොකක් වෙනවද? ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕන. නිවන ඉලක්ක වෙන්න ඕන. ඒක නිසා අපි අනුමෝදනා කරනකොට හැමතිස්සෙම කියන්නේ මොකද්ද? නිවන ඉලක්ක කරන්න කියලා. දැන් ඕකට තර්කයක් එනවා. මේ අමනුෂ්‍ය දන්නවද දසකුදල ඉතින් අමනුෂ්‍ය දසකුදල දැනගත්තද? අපිට මොකද? ඌට මේ දසකුදල කියලා දෙනව නෙමෙයි. අපි ප්‍රාර්ථනා කරන උඹලට කවදා හරි දවසක දස කුසල් වලින් මිදිලා දස කුසල් වැඩෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනය. බුද්ධ සාධනේ ප්‍රාර්ථනා නැද්ද? තියෙනවා. දැන් ඉතින් ඕකට තර්කයක් එනවා. අමුස්සය අහනවලු මොනවද දස කුසල්? උදන්නේ කොහොම? අපි ඌට දෙන්නේ මොකද්ද? අපි දෙන පින ඌට කවදා හරි දවසක උපරිශ්‍රය වුණාම ඌ දස කුසලෙන් මොකද කරවද? ඌ දොදරගත්තට මිදෙනවා. දන්නේ නැහැ තමයි. දන්න තින්දට මේ බුදුහාමුදුරුවෝ මේ කිව්වේ අර ඔන්න මේ උතුකම් වට්ටන් කියලා. ඉහළ නිම්න වල වයින වතුර සාගරේ දිනවා කියලා සාගරය දන්නවද? ඉහළ නිම්න දන්නවද වැටුන වතුර සාගරයට ගියේ කියලා? දන්නේ නැහැ. නමුත් වැඩේ වෙනවද නැද්ද? ඒක නේ උපමා බුදුහාමුදුරුවෝ ගන්නෙ. අනේ නැ අනේ අහනවා අමුතුද දන්නේ නැහැ ඒකවලු. දසූද. ඌ දැනගන්නේ කොහොමද? මා දසක්තල් දන්නා ඌ අමුතුද කියලා. මේ සමාන දස කුසල් දන්නවනะ? අපි මොකද්ද කරන්නේ? ආර්යයන් විසින් මොනවා කරනවද උන්ට? අනුමෝදන් කරනගෙන ප්‍රාර්ථනා කරන උඹලට මෙහෙම වේවා කියලා. ඇයි මට වෙලා තියෙන්නේ? අන තමන්ට වුණා නම් අන් අයටත් මොකද කරන්නේ? ඉතින් හන්දේ දයනුකම්පාවනේ. ඌට අමුතුන කතා කරලා දස කුසල් උඹට තේරෙන්නේ නැහැ ඌට. ඒක ඇත්ත. අපි ප්‍රාර්ථනා කරන්නේ. නැත්තම් අතන ප්‍රාර්ථනා ගාතාවක් කියන්නේ මොකද? අර අන්තිම ගාතාව මොකද්ද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ වූතු යාව නිබ්බාන පත්‍ය. මුල නිවන දැන මේ ප්‍රාර්ථනා වන්න වේද කරන්නේ? එහෙනම් බුදු සාමනේ ප්‍රාර්ථනා නැද්ද? මොනවද මේ කියන්නේ? ලොකු ආදුර 52 සංග්‍රහ කීප එකක් කරස් කරනවා. අච්චර පැහැදිලිව කියන මේක. ඊට පස්සේ කියනවා අමනුෂ්‍යයට ඉතින් අත නැති එකට අත දෙන්න ඕන, කකුල් නැති එකට කකුල්. අපිට කමන්නේ ඒව දුන්නාට. හැබැයි ඉතින් අත නැති එකට අත දෙනවා, කකුල් නැති එකට කකුල් දෙනවා, කන නැති එකට කන දෙනවා, වතුර නැති එකට වතුර දෙනවා, ඇඳුම් නැති එකට ඇඳුම් දෙනවා. මොනවද දීලා? ඥාතිපතක් දීලා දෙනවද නැද්ද ඒවා? අපි ඥාතිපතක් දීලා ඒවා කරනවනේ. අපි ඥාතිපත දීලා කන්න නැතිවට කන්න දෙනවා. බොන්න නැති උන්ට බොන්න කියන්නේ අරක්කු නෙමෙයි, වතුර. අර ගොඩක් කල් බිව නැතිවද මේවා ගලනාලේ ඔක්කොම ඇල්ලලා තියෙන ඉඳ අයිසතුන් ටිකක් දෙනවා. එහෙම නැත්තම් තේ ටිකක් දෙන්නේ. ඒක කන් ඉස්සෙල්ලා අර ඇකිල්ල තියෙන ආමාශය ඒක ටිකක් දිග නැත්තම් කනවට හිර වෙනවා. ඒකයි අයිසතුර එකක් තියන්නේ. අර ඥාතිපතක් තියෙනවා. තේක උත්තර ප්‍රේන්ටියා මේවත් ඉතින් දැන් අන්න කන නැතුණු කන දෙන හැටි අඳින්න තියෙන රෙදි දෙදි කැලුකුත් තියෙනවා. ඉදි කට්ටයි නූලකුත් තියෙනවා. නාන වතුරකුත් තියෙනවා. බේතම තොරයි බේතමේ නාන පුළුවන්. උන්ගේ ඉන්නේ සියුම් කය. මේ ඝන වතුර වලින් කොණ්ඩර දාස් ගන්න ලක්ෂ ගන්න නාන පුළුවන්. ඔය වතුර ටික උන්ගේ සියුම් කය. ඊළඟට 12 පිරිකරක් දෙනවා. 8 පිරිකරෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ? කවදා හරි උඹලට ආර්ය අෂ්ටාංගික මාර්ගේ
අවබෝධ වෙලා වැඩියන්න ඔකලට මරහලව. ඊළඟට මොකද්ද? බස්තමෙන් මොකද්ද කියන්නේ? අන්න බස්තම බුද්ධ සාසනයට පූජා කරාම කොර ගහ ගහ යන්නේ උන්ට නැගිටින්න බැරි උන්ට මොකද වෙන්නේ? නැගිටින්න පුළුවන් කරලා ඇයි? බුද්ධ සාසනයට බස්තම පූජා කරලා අපි පින් අනුමෝදන් ගන්න කාටද අරුන්ට? එතකොට අන්න කොර ගහන එක මොකද වෙන්නේ? නැගිටව. අන්න කකුල් දෙනවා. කකුල දීලා හරියන්නේ නැහැ. අන්න දොරත් පිළි කරේ ඔක්කොම තියෙනවා. බෙහෙත් දෙන්නේ මොකද? බෙහෙත් ගුලාවක් දෙන්නේ මොකද්ද? බෙහෙත් සාසනයට පූජා කළා ඒ පින් අනුමෝදන් කරාම අරුගෙල්ල ලෙඩවල වල මොකද කරන්නේ? ලෙඩවල වලද වෙනවා. මේක මෙච්චර විද්‍යාත්මකයි මේක. තා මොකද්ද දෙන්නේ? සරප්පු දෙක. සරප්පු දෙක කියන්නේ කකුල් දුරාල යන්න බැරි වුණට, ගමන් යන්න බැරි වුණට බුද්ධ සාසනයට සරප්පු දෙකක් පූජා කරනවා. උන්ට මොකක් කරන්නද? යන්න හැකියාව ඇති වෙනවා. ඒකෙන් ලැබුවා. කුස්සියේ මුළුවල මේ වලම් මැස්සලක හිටපෙ උන් දැන් යනවා. හේට මේට. දැන් දුන්නේ නැද්ද? දොලොක් පිළිකරේ. ඒක ඒක දීලා උන්ට අනුමෝදන් කරන්න. මොකද්ද නිවන? ආර්යෙකුට හැර පුතත්දෙනෙකුට උදාන තමන්ගේ ඥාතියට නිවන අනුමෝදන් කරන්න බෑ. හේතුව මොකද? උන් දැක්කේ නිවන තව කාට හරි අනුමෝදන් කරන්න පුළුවන්. එහෙනම් නිවන් අනුමෝදන් කරන්න ඕන ලෝකේ මොන කට්ටියද? අටපුරිද? පුද්ගලයන්ට විතරයි ඒක කරන්න පුළුවන්. ඒකනේ ලොකු ආදරයක ගියල් තියෙන්නේ. මේක තේරුම් ගන්න තෝ විනාශ කරනවානේ. කල්පනා කරලා තේරුම් ගන්න ප්‍රඥාවෙන් මේ වැඩ කටයුතු කරන්න. ලෝකේම තමයි විඩින් විඩ වෙනස් කරන මේවා. කල්පනා කරලා කරන්න. එතකොට දැන් ඔබට දැන් තාපොඩකින් ආහාර ගන්න ඕනේ. කොහොමද ගන්න ඕනේ එහෙනම්? කොහොමද ගන්න ඉතින් වෙනද කෑ වැටියනේ. කනකොට හිතේ තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නේ. මම මේ ගන්නෙ මොකටද? ඒක කඩා ගන්න කොහොමද කරන්න ඕනේ? ආදීනෝ දකින්න. මම මේක දැන් රහයි මේක. කමයි තිබුණ ගත්තොත් දැන් මටත් දැන් මේ බඩගින්නේ ඉන්නේ. ඔතනදී ඒ කියන්නේ බඩගින්නට හොඳයි මේක. හැබැයි මම මේ රස ශාම් මේක මරු අනේ මේ මේකම ලැබුණ සතිය බැරිද? ඉතුරු උනොත් දෙක තුන මට ගෙදර යන්න තියන්නේ ගින යන්න තියනවා. දැන් ඔය මොකේද තවුනේ? අන්නේ කැලයි කරගන්නේ කියන්නේ කන්න දෙකක්. දැන් එතකොට අපි තුන් මාළු පාන් එකක් දුන්නා මැදිර දෙක කන්න පුළුවන්ද? පුළුවන් අද්දේ බඩගින්න ගන්න පුළුවන්. තද්දා දැන් බුධාන්තරෝ වලඳනකොට එක්තරා බමුණෙක් බලන් ඉන්නවා විල්ල. බලන බුධාන්තරෝ වලඳන්නත් නැහැ මේ. කිතුම ආදී විදලා දින එදා. වලඳන හැටි බලන් ඉන්නවා ඌ ඇවිල්ල. බලන් ඉඳලා කියනවා අන්තිමට බුධාන්තරේ වහන්සේ හරිම සංවරයි. ඇත්තටම ඔබ වහන්සේ බුදු කෙනෙක්. ඔබ වහන්සේ හරි හිමින්නේ වලඳන්න. හරි පොට්ටනේ වලඳන්න කියලා වර්ණනා කරන බුදුහාම. බුදුහාමර කියන බමුණෝ ඔබ වෙන දවසක මම සමහර දවසක මම පාත්‍රයට දාන බෙදාගෙන මදි වුණොත් තවසරයක් එදා මාව දැක්කනම් ඔබට මොකද කියන්නේ? මහා පෙරේදයි බුදුහාමර කියනවනේ. බමුණෝ එහෙම මිනිසුමයි ඉන්න බෑ. ගුණයක් මනින්න බෑ. බඩගිනි වුණා බඩියේ කනවා. හැබැයි උන්වහන්සේ වරදන්නේ රස තෘෂ්ණාවෙන් තොරව. බමුණට ඒක තේරෙන්න. බමුණා බලන්නේ තෘෂ්ණාවද ප්‍රමාණයද? ප්‍රමාණය බලන්න බෑ. අදින සමහර ඉන්න ගොඩක් කන්නවල කට්ටිය ඉන්නවා. ඒකත් විපාකයක්. ඒකත් ඇත්තටම ගොඩක් කන්නවා. ඉතින් ඒක තෘෂ්ණාවද ආහාර අවශ්‍යතාවයද? අවශ්‍යතාවයයි තණ්හාවයි කියන එකද දෙකද? දැන් උදේ පාන්දර නැගිට ගමන් තේ එකක් ඕනේ සමහරුට. ඕන නේද? මොකක් හරි කරන්න බෑ. ඒ තණ්හාවද පුරුද්දද? පුරුද්දයි තණ්හාවයි දෙක. පටලවා ගන්න එපා. මේ අතිසියුම් දහම් කාරණා. දැන් අපි හැමදාම තේ එකක් කන උදේ නැගිට හැටි නැත්තම් කෑ ගහනවා. කොහො තාම තේ එක නැද්ද කියලා. දැන් එතකොට කිව්වොත් එහෙම ඔය ඔය තේ එකට තණ්හාව. එහෙම කියන්න බෑ. ඒ පුරුද්ද. පුරුද්දට මේ චක්‍රය යන්න නම් අර පුරුද්ද අවශ්‍යනික දෙන්න ඕනේ. ඒක වෙනයි. ඒකයි පුරුද්දයි තණ්හාවයි පටලවා ගන්න එපා. එතකොට දැන් ඔබ අද උදේ වරුවේම මේ කට්ටිය මොකද තේරුම් කරගත්තේ? ලෝකයක් උදා වෙන හැටි නේද? මොකද ලෝකේ උදා වෙන්නේ රූපයි වේදනා සංඥා සංකාර විඥාන කියන නාමයි. එතකොට එහෙනම් ලෝකේ පටිච්ච සමුප්පන්නව නිර්මාණය වෙන්නේ මොකද? නාම රූප. ලෝකේ නිර්මාණය වෙන්නේ මොකද? නාම රූප. නාම රූප නිර්මාණය වෙන්නේ. හරිද? ඒ කියන්නේ හැම කර්මයකදීම උනන්දු වෙනවා නෙමෙයි. නාම රූපය. ତර අපි මෙහි ලෝකේ හොඳයි කියලා යමක් ගන්නකොටම අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආතර පස්ස වේදනා තණ්හා උපාදාන භව විදියට එළියට පයින්න. එළියට පයින්න මොනවද? නාම රූපය. නාම විතරද එළියට පයින්න රූප පයින්න නැද්ද?
එහෙනම් අපි චේතනාව කරගෙන ලෝකෙට බැඳෙන හැම වෙලාවම අවිද්‍යාවයි. එළියට රූප බලනවද නැද්ද? බලනවා. පේනවද නැද්ද? පේන්නේ නැහැ. උදාහරණ කෙනා ඒ පයින් රූප පයින් පරමාණු தත්ත්වය. පරමාණු කියන හැට පේන්නේ නැහැ අතට. අවු වෙන්නේ නැහැ. අපටිකයි අතිදස්සලයි. අවු වෙන්නේ නැහැ පයින්. එහෙනම් ඔය හැමෝගෙම රූප බලනවද? බඩුවට ගන්නවද මොන රූපයද පයින්? බල රූප. එහෙනම් දිවස් තියෙන කෙනෙකුට බළු වැඩ කරනකොට තේ බළු කියේ බළු වැඩ කරනකොට පේනවා බළු චේතනාවක් තියෙනකොට යන පේනවද නැද්ද හිත පේන රූප වයින්නෝ එන අනුගේ හිත බලන්න පුළුවන් කට්ටියදී බළු බළු වැඩ නම් හිතන්න එපා ඕක වැඩේ දෙන ගෙදර එක්කෙනෙක්ට පුළුවන් වෙනකොට හිත බලන්න ඒක ගෑරෙන නැත්තම් මිනිහට හොද්ද සෙල්ලම බලන්න පුළුවන් ඒවල රණ්ඩු රණ්ඩු ගෑට තා පේනවනේ මිනිහට පේනවන එක්කෝ හිත පේනවා හිත බලනොත් බෞද්ධ ජීවිතේ එදාම ඉවරයි. ඇයි හැම එකම වෙන එකක් හිතාගෙන තමයි මේ අනේ අරකට ගියේ. දැන් මොකෝ වෙන්නේ දැන් ඔක්කොම අහු වෙනවා. හිත බලන්න. මතකනේ අර පොඩි හාමුදුරුවනේ කර මේ ලොකු හාමුදුරුවනේ ඔළුව අත ගන්න මට නිින්ද යනකම් කිව්වම පොඩි හාමුදුරුව ඔළුව අත ගන්න. අත ගන්න නම් පොඩි හාමුදුරුව හිත යනවා අනේ මම මේ ඇවිල්ලා මේ ලොකු හාමුදුරුව ඔළුව අත ගන්න මෙතන ඉන්නවා. මගේ වයසේ යාළුවෝ ඔක්කොම දැන් මොකක් කළාද? බැඳලා ලස්සන ජීවිත ගත කරන දරුවෝ ළමයි තදාගෙන හාමුදුරුවෝ හිත යනවා ඒකට. හාමුදුරුවෝ අපි මෙහෙම මොකක් කරනවද ඔළුව? අත ගන්න. හාමුදුරුවෝ අත ගන්නකොට දැන් හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ හිත යනවා දැන් අයියෝ මමත් හිටියනම් මෙහෙම ලස්සන කෙල්ලෙක් විවාහ කරගෙන කාර් එකක් නැතත් මට බර කරත්තයක් හරි ගන්න ඒ කාලේ තියෙන හැටි. දැන් එයා හිතට දැන් ළමයිකුත් හදාගෙන දිගට ගිහිල්ලා වැඩේ යා. දැන් බබෙකුත් ඉන්නවා. හීනේ. ඉන්නේ නෙමෙයි හිතලා. ආ දැන් බබත් අරගෙන බිරිඳත් අරන් ගොරක් බැඳලා කරත්තේ දැන් දැක්කගෙන යනවා නැන්දම්ම නැගෙද. දැක්කු. හාමුදුරගේ මොනව කරනවද මෙලොකු හාමුදුර බොළුව අත ගන්නකම හිතන නේද. හිතලා 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 යනකොට දැන් මොකද දැන් අර බිරිඳන නිින්ද යනවා. අත්‍තරම ගෑනුන්ට එතරම් නිින්ද කියලා බලන්න. බර කරත්තේ යනකම නිින්ද යනවා නම් ඉතින් මෙන්සෙන් යනකොට කවර කතාවද. ඒතකොට නිින්ද ගිය හැටි මොකද උනේ ළමයා වැටෙනවා. අත ඇරෙනවා. අත ඇරුණකම කරත්තේ මොකද නමයා අව දැන් මිනිහට කේන් තියනවා කේන් දෙල කහන ගෑන මොකට මේ 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 කියන කොට මේ ළමයා අරගන්න බෑ කියලා මෙයා ගහුව කාටද ලොකු අන්න දැක්කනේ හිත යනකොට තනි කර චිත්‍රපටියක් නිර්මාණය කරනවද නැද්ද දැන් ඕක අපි කරලා නැද්ද කොච්චර දැන් ආඳුරු විතර දුක් කරලාදී ලොකු ආඳුරු කියන මොකෝම මේ පොඩි ආඳුරු මේ ගෑයට ගහන්න දුම්බ මට ගැහුවේ මොකද කියලා ඒක ඇයි ඒ ලොකු ආඳුරු ඔක්කොම බලගිල්ල හිතන ටික අන්න ඔබ දැන් පරචිත්ත විජාන ඥාණය දින අනුගේ හිත මේ. එහෙම කාලයක් අනාගතය ආව දවසට නම් හැබැයි ඔක කාට දෙන්න ඕනේ? දේශ බලඥෝ නෑ ඡන්දා කියලානේ. මුගේ හිතේ දිනේ බල ගන්න පුළුවන් ඔක්කොගේම හිතවල දින ටික එකේ උනවත් ඡන්ද දෙන්නේ නෑ ඔක හිත බලන්න පුළුවන්. ඒකම උපදේශකවරුන්ටත් තියෙන්න ඕන. එහෙම හිත බලන්න පුළුවන් ඥාණය. මොකටද? වෙන්නටකින් ජීවිතමක් ගහන්න යනකොට ඔගේ හිතේ තියෙන අවංකම අපිට උදව් කරන්න දෙන්නේ මොකක් හරි ලාභයක් පදාගන්න. අන්න ඒක එතකොට කියනවා මේ ඇල්ලගෙන කර අතකට ඔවුන්ගේ වෙන චේතනා පොදන තියෙනවා. ඔන්නෝම කාලයක් අනාගතේ එයි આવොත් හරි. දැන් නම් ඉතින් අන්ත දූෂ්‍ය වෙලා තියෙන දැන් නම් ආයෙත් එක එක අතර නැහැ. මම දන්නේ තිය අනාගතේ මේ දාම මතු වෙනකොට මේ තුලින් කවුරු හරි බිහි වෙලා එයි ඒක නම් අනාත වෙන්නේ නැහැ. රටණ අනාත වෙන්නේ නැහැ ඒක මතක තියාගන්න. හේතුව රටාටා දෙන්නේ දැන් නැහැ දහම් මොකක් වෙනවද දැන් මතු වෙනකොට ඒක වෙන්න බෑ කවදාවත් ඔය විරුද්ධ මේ බුද්ධ රාජ්‍යයට විරුද්ධ සීළු බලවේග යට යනවා ගිහිල්ලා ධාර්මික රජෙක් පහළ වේ යනාගත්තේ ඒක ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අපිට ඒකට කරන්න තියෙන මොකක් කරන්න තියෙන අපි එක පැත්තකින් මාර්ගය පුළුවන් තරම් මොකක් කරන්න ඕනේ එක පැත්තකින් ඉස්සෙල්ලම දහම් ආවෝද කරගන්න මොකද දහම් ආවෝද කරනවා කියන්නේ අව ඇත්තටම මේ ලෝකේ අනිත්‍යයි අවංකව ඇයි යන්නේ අනිත්‍ය වෙන්නේ ඉච්ඡාවෙන් ඝන දෙයක් නෑ ඒතර ප්‍රියමතුලක ප්‍රියමතුලක තමයි බයන්නේ ඒකෙන් තමයි මතු භවය තමන්ටම තමන්ගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ එන්නේ ඔන්නක තමයි අනිත්‍ය කියන්නේ ඉතින් අනිත්‍ය ලෝකය තනිකර දුක්ඛයි දුක්ඛ ලෝකය අසාරයි ඔක තේරුම් ගන්න කොහොමද හරි තේරුම් ගත්ත කම මොකද කරන්නේ එහෙනම් මම මොකද කරන්නේ මට පරණ පුරුද්දට අනිත්‍ය ලෝකයට තමයි ඉච්ඡාවෙන් හිත බැඳලාද නැද්ද මැදන මැදන හැමදාම මොකක් කරනවාද ඒ වෙලාව මේක කඩාවට එම විට පවසනු මුින් නොමේ ඒ වෙලාවම කඩා කඩගත්තම මාර්ගයත් වැඩෙනවා දහම් අවබෝධයක් දෙනවා මාර්ගයක්
වැඩෙනවා. ඉතින් ওই ටික කරගත්තට පස්සේ උදා වෙන පැත්ත නිරෝධ වෙනවා. දැන් අපිට තවස තේවලින් පස්සේ කරන්න තියෙන්නේ ඒක. ඇත්තරම දැන් හරි නම් ඇත්තරම ලබන දේ නිරෝධ කරන දේ උද්දා නැද්ද මේ ටික දැන් දරගත්තාම. තියනවාද? දැන් කරන්න ඕන ටික නිරෝධ කරන්න ඕන ටික දැන් එම විට පවසන මොහින්න ඔබේ බුද්ධ සම්මාගත්තා. දැන් ඔක කරලා තියෙන්නේ. බුද්ධ සම්මාගත්තාම කියන්නේ නෙමෙයි මොකද කරන්නේ භවය මොනව කරලා දාන්නද? භවය හැදෙනකන් අතර දා. උදුරට තමයි. එතකොට සරණං වෙනවා කියන්නේ මොකද්ද? සැරිසන සැරි සසරේ සැරිසරණ ගතිය මොකක්ද වෙනවද? නතර වෙනවා. මොකෝ කල්පනා කරා. ඇත්තම හරියට බැලුවොත් ආයෙ ආහාර දෙකුත් නැහැ. මොනේ මන් දන්නේ ඉතින් ඔයගොල්ලෝ එනවද ළමන දෙන්නෝ? එනවනම් ඉතින් එන්නගෙන ආවිත් උතුම තමයි කියන්නේ ඇවිත් මොකද කරන්නේ කියලා. මොකද දැන් දින ඇත්තම අහන්න දින කරන්නේ. කරන්න තියෙන්නේ. හැබැයි ඉතින් අහන්නේ නරකකුත් නැහැ ආනානේ මොකක් වෙනවද? මීට ඉස්සෙල්ලා අහනකොට පැය 3ක් නිඳ ගියේ එක්කෙනාට මේ දාම් සාකච්ඡාවේ පැය 2යි විනාඩි 45 දක්වා බස්ස ගන්න. ඊළඟ දාම් සාකච්ඡාවේ පැය 2 දක්වා බස්ස. එහෙම පුළුවන්. ඉස්සෙල්ලා නිදිමත බස්ස ගන්න බෑ. ඒකටත් මාස ගණක් යන්න පුළුවන්. එහෙම ගියාම තමයි ඔන දවදාස දවසක බණ අහන්නේ. එතකොට තේරෙයි නිදිමත කියලා අහන්න බෑනේ. ඉතින් ඒකෙන්ද ධර්ම සාකච්ඡා තියෙනක නරකවුත් නැහැ. හැබැයි ධර්ම සාකච්ඡා තියෙන ගමන් දන් දෙන කට්ටිය මොකද කරන්න ඕන? හත් දෙන ඔච්චර දන් දෙනෝ දැන් ඔය දාණය උපරිස්සී කරගන්න මොකේදද? නිවන් මගට. ඒක කරගන්න අධිකම ඔය තියෙන්නේ. සහ එදා සංසාර ගමනේ මන් නිවන් දකින්න ගියේ අයට කරපු මොනවාද? ඒවට වන්දි ගෙවන්න ඉක්මනට ඔබ ආයේ මගේ අම්මෝ දැන් ඔය දාන කීයක් දෙනවද දැන්? දිගට හරහට දෙනවා. කො තාමත් අඩුුන්නේ නැත්තේ අර අනුමෝදනේ හරියට කරගන්න. මතක තියාගන්න මිනිහෙකුට කරන්න පුළුවන් අමා ලෝකේ අමාරුම දේ මොකද්ද? ලොකුම දේ මොකද්ද අපිට මිනිහෙකුට කරන්න තියෙන මොකද්ද? කොහේ යවන එකද? සතර පායත් කොහේ යවන එකද? අටමහා නිරේත. අටමහා නිරේත් කොහෙට යවන එකද? අවීතියට. අවීතියට මිනිහෙක් යවන්න කටවතු අපිට බැරිද? අපිට ඌට බොරු කියලා ගේලන් කියලා කොටෝල බිදෝල සෙට් කරලා අම්මා මරලා තාත්තා මරලා එහෙම කරන්න බැරිද? පුළුවන්. මිනිහෙකුට කරන්න පුළුවන් ලොකුම කර්මය මොකද්ද ඒක? අවීති මහා නිරේත යන එක. හැබැයි ඌ කවදා හරි එක ගෙවල එනවද නැද්ද? අන්න ඒකට උත්තර දෙන්නකෝ. හත් දින ගෙවල එනවා මොකලං හඳුරුවත් ආවේ. අවීතියත් කාලයක් තියෙනවා යම් ප්‍රමාණයක. එයා ගෙවල ගෙවල එනවා නේද? එතකොට එනං එයා කරපු පව ප්‍රමාණවත්ද අප්‍රමාණවත්ද? විතර කියන හදිසියන්නේ නැහැ. එයා කවදා හරි අවීතියෙන් ගොඩ එනවා. එතකොට එයා කරපු පව ප්‍රමාණවත්ද අප්‍රමාණවත්ද? ප්‍රමාණවත්. ගෙවල ප්‍රමාණයක් තියෙනවනේ. හරි. සද්ධර්ම සාකච්ඡාවක් කියලා එක්ක ඔබ කාට හරි පණිවිඩයක් දීලා කෙනෙක් ඇවිල්ලා බණක් අහලා සෝවාන් වෙනවා. එයා සදහටම සතර අපායම වෙනවා. නිදහස් විතරක් නෙවෙයි, එයා සකෘදාගම අනාගම හැරෙත්ගෙන සතරමක සතර බල වලට වෙන සංසාර දුකෙරුත් ඒ පින ප්‍රමාණවත්ද අප්‍රමාණවත්ද? ඒක අප්‍රමාණයි. එතකොට දැන් අද දහම් සාකච්ඡා කරලා ඒ ඇයට දන් දීලා කැඳ දීලා උදව් උපකාර කරලා සාසනික ආධාර දීලා බණ අහලා බණ කියලා ධර්ම සාකච්ඡා කරලා කර්මස්ථාන කරලා මේ ඔක්කොම කරන්න අපි කොහේ මුඛ්‍ය පරමාර්ථය කරගෙනද? නිවන. එහෙනම් මේ කරන්නේ ඔක්කොම මොනවද? ප්‍රමාණ පින්. ඒතර අප්‍රමාණ පින් උදාහරණ ගත්ත අපට ගෙවන්න තියෙන මොන පින්ද? අප්‍රමාණ පින් වලින් ගෙවන්න තියෙන මොන පවුද? ප්‍රමාණවත් පවු ටිකක් ගෙවන්න දෙ බැරිද? ඉතුරුත් වෙනවා. බැරි වෙන්නේ මොකද? බැරි වෙන්නේ ඇයි? අපි තාම ක්‍රම කරපු වේදේ ක්‍රමවේදය හරියට අඩුපාඩු තියෙන ඉන්නේ හදා ගන්න ඉක්මනට. ඇයි නැත්තම් බැරි? පුළුවන්. තේරම ගන්න දෙන ප්‍රමාණවත් පවු ගොඩනගෙන පිනවා. විශේෂයෙන්ම ආර්ය මාර්ගයේ ඉන්න අය ගොඩනගෙන පින් උදාහරණ උපමා කරලා තියෙන මොකේදද? පුණ්‍ය ගංගා කුසල ගංගා වලට සෙල්ලන්නේ. දැන් නිකන් හිතන්න කොහොම එහෙම සෝතාපන්න පරලාභයේ උඩ බත්යන්දක් දීමයි පුතත් දෙනව 84000කට කන දීමයි සමානද? පුතත් දෙනව 84000කට දෙන දාණයට වඩා වඩනවා එක සෝතාපන්න පරලාභයේ උඩ බත්යන්දක් බෙදෙන එක.
කියලා බුදුහාමුදුරු දෙතර අහනවා. එතකොට සෝතාපන්න පල්ලාභියයි පුතජන අතර වෙනස කොච්චරද? 84,000කට වඩා වැඩි ගුණය. එතකොට මාර්ගඵලලාභී කෙනෙක් ඉන්නව නම් ওই දෙන දාන මහත්ඵල මහානිදන්ද නැද්ද? අපි දන්නවද ඉන්නවද නැද්ද කියලා? ඉන්න ඉඩකඩද? ඉන්න ඉඩකඩ තියෙනවද නැද්ද? තියෙනවනේ. දැන් සංගීත සම්දානකට බරහකාන දරන ඉන්න තර එහෙම කෙනෙක් වැඩි ඉන්නේ ඉඩකඩ සම්භාවිතාව. ඉතින් ඕවා අප්‍රමාණ පින් කුසල්. හරියට වන්දිකව ගන්න ඕන. ඒක ඔය ගෙවල හරියට වන්දිකෙ වෙන්නේ නැහැ. මොකද ලෝභයේ තියෙන ඔය දානවල ඒකයි තාමත්. එකක් ලෝභයේ තියෙන අනිත් එක මොකද තියෙන්නේ? මාන්නේ තියෙනවා. උදාහරණ කියන දුට්ටි දෘෂ්ටි උපජ්ජති මානං උපජ්ජති දන් දෙන්න ගිහිල්ලා. දෘෂ්ටිය මානේ අන්නේ එක හිතල බලන්න. මට තියෙනවද ලෝභයක්? මට දේශයක් මොහයක් තියෙනවද? මට දෘෂ්ටියක් තියෙනවද? මොකද දෘෂ්ටිය? මම මෙහෙම දෙනගෙන අනිත් අය අරුන්ට දෙන්න බෑ, මට දෙන්න පුළුවන්. එහෙම දෘෂ්ටියක් දෙනයි කඩා ගන්න. නැවත එහෙම හොද්දට ඔක අනුන්ට බෑ කරන්න. තමන් හොදලා හොදලා බලන්න. මම ඇත්තටම හිතල බලනකද කියලා මම මේ දන් දෙන්නේ මොකටද? මම මේ සාසනික ආධාර දෙන්නේ මොකටද? හිතල බලන්න, හිතල බලන්න, හිතල බලලා තමන්ගෙම ගන්න. ඇතුලේ තියෙන ඇදලා ගන්නකොට, ඇතුලේ තියෙන ඒවා අතලා ගන්නකොට නරක ටික මොකක් වෙනවද? සුද්ධ වෙනවා. මොන ටිකද ඉතුරු වෙන්නේ? බුද්ධ ටික ඉතුරු වෙනවා. බුද්ධ කියන්නේ මොකද්ද? මාර්ගඵල පැත්ත. සුද්ධ වෙනකොට බුද්ධ ඉතුරු වෙනවා. ඒවට කියන්නේ මොකක් කරන්න කියලා? සුද්ධ බුද්ධ කරනවා. ඉතින් ඕක හොඳම දේ ගෙදර කියලා නිස්කලංකව පැත්තටලා කල්පනා කරන්න. මම අද දුන්නු දානේ, මම අද දුන්නු රුපියල් 100 සාධනික ආධාර, මම අද බණ අහපුවා, ප්‍රශ්න අහපුවා, කර්මස්ථාන කරපුවා, මොනවද මං කළේ, මොකද්ද මේකෙන් තියෙන ප්‍රතිඵලය? තනියෙන් තමන්ගේ ප්‍රශ්න විස්තර කරන සුද්ධ බුද්ධ වෙනවා. ඕක කරන්නේ නැති එකේ ප්‍රශ්නේ මේ තාම තියෙන්නේ. තාමත් ඉතින් අනිච්චනේ අනිච්ච දෙකේ ඉන්නේ කියේ ප්‍රශ්නේ. ඒක මදි. දැන් අවුරුදු 7කට විතර ආසන්න වෙන ඕනේ කරගම් පිටේ ධර්ම සාකච්ඡා. කල්පනා කරලා බලන්න. මේ කොහෙන් හරි තැනක පටන් ගන්න. හැබැයි පටන් ගන්නකොට මොන නිවෙනකොටම ඔබට එනවා මොකද්ද? සුවයක් එනවා. මොකද්ද ඒ සුවේ? නිවන් සුවේ. අන්න මේක බොරුවක් කරන්න බැරි. මේක ප්‍රත්‍යක්ෂයි. තමන්ටම තේරෙනවා මේ නිවෙනවා. මේ පෞවේ දවසට මම පොඩි උදාහරණයක් ගන්නම්. මේ ආවා මේ කොහෙද රටක ඉඳලා බණහලා කැනඩා. මේ මහත් එක්ක ආව මෙන් මීගමු පැත්තේ. ඒ මනුස්සයම ආව කවදාවත් දැකලා. මම මේ කියන්නේ මේ සිද්ධියක් ඔබට කියන්නේ. ඒ මනුස්සයා කැනඩාවේ ඉඳලා බණ අහන්න කොමාරි බණ අහලා මාව හොයාගෙන ආව මේ ලංකාවට ආපු වෙලාවේ. මේකම ඉඳලා ඇවිල්ලා එයා ආපු ඉලේ ඉඳලා මට කියන්නේ පුදුමාකාර. එයා මේ අහන්නෙත් නැහැ අවිද්‍යා සමුදය රූප සමුදය මොව මොකුත් ඇව්වේ නැහැ බණ. එයා කියන්නේ මොකක් කියලාද? එයාගේ මොන ටිකද? නිවිච්ච ටික කියන්න පටන් ගත්තා. දිගට කියනවා මං මෙහෙම වුණා, මට මෙහෙම වුණා, මේ ගැව්වම මට මෙහෙම පෞල් ප්‍රශ්න තිබුණා, දුවගේ ප්‍රශ්න තිබුණා, ඒ මං දුවට බැඳිලා හිටියා. දැන් මේ එක් යනවා, එක් යනවා, මං දැන් මං ඒ ඔක්කොම බැඳී මයිගල යුතුකමක් විදිහට කරන්න. මට මහත් මට ඔබතුමා දකින්න තු ඉන්න බෑ වුණා ඒගොල්ලන්. මේ මුස්ලිම් මේ සමාජ ක්‍රිස්තියානි මිනිස්සේ බලන්නකො මෙලව දහම් කරුණු ඔළුවේ නෑ. නමුත් මොන වෙලාද නිවිලා. මං හරි කැමති වුණේ මහත්තයාවට. මොකද එයා ඇවිල්ලා මාත් එක කතා කරන ධර්ම කතා කරේ මොනවා ගැනද? ඔහුගේ නිවීම ගැන. ඒ නිවීම තුළින් ඔහු බුද්ධ ශාසනය මොකද දැකලා තියෙන්නේ? මහා ගරුත්වයක් දැකලා. ඇයි මෙහෙම අල්ප මාත්‍රණේ හරි නිවනක් මට ලැබුණේ මේ බුද්ධ ශාසනය කියලා ඔහු අඬන්නතෝ විතරයි බුද්ධ ශාසනය පිළිබඳ. අන්න හරිම අන්න නියම මිනිස්සු බුද්ධ ශාසනය. නිවිච සමහරු ඇවිල්ලා මේ කතා කරන්නේ මේ අවිද්‍යා පත්‍ය සංඛාර කමන්නෑ කතා කරන්න එපයි කියන්නේ. ඉතින් රූප කඩනවා, අරක කඩනවා, මේක කඩනවා. ඉතින් ඕක හරි ඕකම විතරක් වැඩක් නැහැ කියලා මං කියනවා. ඕකත් කරන්න. ඊට පස්සේ කෑ ඒකට දොස් කිව්වා කියලා. ඒවත් කතා කළ යුතුයි. නමුත් මොකද්ද කතා කර යුත්තේ? නිවීමයි. නිවෙන්න. ඒ මනුස්සයාට පුදුම සතුටකින්පත් වෙන්නේ. එයාගේ බිරිඳ කවන්නෑ මම පෞද්ගල දෙයක් උනත් නම කිව්වේ නැහනේ. එයාගේ බිරිඳ කැනඩියානු ජාතික කාන්තාවක්. එයත් අහනවලු දැන් මේ ගැන. එයාටත් තේරෙනවා මෙයාගේ නිවීම. එයා අහනවලු එයාටත් දැන් බණ අහනවලු තත්ත්වයකට තියෙන. බලන්න මේක යන හැටි මේ නිවීම බෙදිලා යන හැටි. සුද්ධියන්ටත් දැන් මේ මහත්යක එයා කියනවා මේ සුද්ධිය කොහොම හිතන්න එහෙම මේ මතයක් තියෙන එහෙම නැහැ කියලා. නෑ ඒ මනුස්සය හරිම බුදුදහමට කැමතිලු. බලන්න රට රටවට මේ යන හැටි මේ නිවීම. මං කිව්වේ ඒකනේ නිවීම කාන්දු වෙනවා කියලා අනිත් රටවට අනාගතේ. ඉතින් ඒ සඳහා අපි වැඩි වැඩියෙන් මොකක් වෙන්න ඕනද?
නිවෙන්න ඕන. නිවෙන්න ඕන. ඒකම නිවා ගන්න උපනිශ්‍රේවට පූජාවල් ටික මොකද කරන්න ඕන? කරන්න ඕන. ඒක නෑ බර පූජාවල් කරන්නේ. පූජා කිරීමෙන් තව පිරිසක් මේකට මොකද කරන්නේ අලුතේ? නිවන් මාර්ග පැත්තට එකතු වෙනවා. මොන පැත්තද? පෙරදිග වසන සත්‍යෝ පැත්තට එකතු වෙන අය කවුද? පෙර අනුදිග වසන සත්‍යෝ එකතු වෙන ඔය පැත්තට. ඉතින් යහපත නැවෙයිද පූජාව? ඒගොල්ලෝගේ මනස වෙනස් වෙනවා දෙහිනේ ලෝකෙ මෙහෙම පූජා කියලා කවුත් වෙනවනේ කියලා මහා චිත්ත ප්‍රසාදේ ගැන කරනවා. ධර්ම අපතේ නැති වෙන්න පුළුවන්. හිතේ පැත්තට නැඹුරු වෙනවා දස කුසල් පැත්තට. ඔන්න දස කුසල් පැත්තට නැඹුරු කරන පූජාවල් කරන්න ඇති. ඒකනේ අපි ඔහොම විඳින්නට පූජා කරන්නේ. ඒකම ඒ පූජා කරලා උදා කරගන්න පින සංසාර ගමනේ අපි අවඩ සාධාරණ කරපුවාට මොනවා කරන්නද? වන්දිකේවල. ඒකයි අපි රාජගිරිය පූජා විතර නැහැ දිගට පූජා රැල්ලක්ම වැලක්ම ගෙනියනවා. ඒ ප්‍රදේශවල තමාරලට ඔය ත්‍රිවිල්ලේ ගැන මනුස්සෙක් පයින් ගැන මනුස්සෙක් දුගෙන වෙලා කිරිබුඩකට වැද ගන්නවා. කෙට ගැහුණා නිවනට. නිවනට කෙට ගැහුණා. ඉතින් මේ මහා යහපතක් කරන්නේ. ඒකයි මේ නැත්තම් හිතන වැඩි මේ අපි ආස්වාදයෙන් මේ පූජාව කරන නෙමෙයි. මේ මහා දුකක් විදිහට මේක මේ සිතුවිලි පහළ කරන දවස පටන් ඉඳලාම මේක ගැන හොයනවා, ඩවුන් කාර්ය හොයනවා, තම්මැට්ටම් කාර්ය හොයනවා. මහා දුකක් මේක. නමුත් ඉතින් කරන්නේ ලෝකයාගේ යහපත වෙනුවෙන්. කල්පනා කරගන්න හිතලා බලන්න. ඒක නිසා දැන් මම නැවත වාරයක් ඔබ තේවලට අතර ගන්න පෙර විශේෂයෙන්ම මම මේ දානේ පිළිබඳ කියන්න තියෙනවා. ඒකම මේ කර්ම කීපයක් තියෙන මම හිතේ කියන්න. තුට්ටක් සමන් දෙන්න මේ ටිකට. හොඳයි එහෙනම් මේ හැම දෙනාම මෙන්න මේ හොඳට අහුගන් දෙන්න. මේ 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 වැඩතරණ මම කල්ුත් කිව්වා මේ වැඩතරණ මෙතන පවත්වන්න ඉඩකඩ දෙන දෙනවා කියලා. මේ ලොකු ආන්දරෝ ඇතුළු ඒ සිරොම් භික්ෂුන් වහන්සේලා මේ ධම් සාකච්ඡා මෙතන මෙච්චර කල් පවත්වාගෙන යන දෙන බව දැකලා වෙන රටක ඉන්න ලාංකිකයේ මේ පන්සලට ආධාරයක් කරනවා. රුපියල් කීයක්ද? 10000ක් කියලා. පන්සලට දෙන්න කොමට ගුවා. මේ දෙන උදව්වට අන්න ඔහු අන්න බලන්න ඔබට දෙන උදව්ව ඔහු එහෙ ඉඳන් දකින්න. ඔහු ප්‍රතිචාර දක්වනවා ඒකට. අනේ අර මිනිසුන් ගාවල පණපතයක් අගන්න මේ ස්ථානේ දෙන එක කොච්චර එකද අද රටේ දින තත්ත්වනෝ කියලා මහත්ය කියලා දුන්න මොකද්ද? රුපියල් 10000ක් දීලා තියෙනවා පන්සලට ආධාර දෙන්න. 9000ක් දීලා දෙන ඉතුරු සල්ලි ටික කිරිපිටි පූජාවට ගන්න කියලා. ඉතින් අපි මේ මහත්මයා මේ මොහොතේ සීපත් කරමු. රත්නායක ලියනගේ ප්‍රියන්ත මයා ඉතාලියේ ඉඳලා. දැන් රුපියල් 10000ක් මේ පන්සලට පූජා කරන්නත් ඉතුරු 9000 කිරිපිටි පූජාව සඳහා දැන් ලබන සතිය පවත්වන කිරිපිටි පූජාව සඳහා ගන්නම්. ඉතින් ਉਹ මහා මහත්ඵල මහානිසංස කුසලයක් ඒ ඉඳලා උදා කරගන්නවා. ඒතර ඒ ਉਹ සීපත් කරන යතරතුර පියා ආර්.එල්. විජේදාස මහතාට ඒ පරලෝ සැප සදා කියලා සදානම් කරලා තියෙනවා. මවකේ සොහේ හේමවති බිරිඳ ඒ.ඩි. රුවනේ ශ්‍රීමාලි දුව ආර්.එල්.ඒ. කමිනි දුව ආර්.එල්. සමයන ආර්.එල්.වයි තිනුංගි කියලා නම් සදා කළා. මට අර ඒකේ දාලා තියෙන නම් වලින් මම ගත්තේ අඩුපාඩුවක් වරදක් තියෙනවා නම් ඒක අපි හදාගමු. මේ සියලු දෙනාටම නිවන ප්‍රත්‍ය වීම සඳහාම මේ පිටු උපකාරී වේවා. සතර වර්ගයේ ඥාතීන්ද ධර්මදේශකයන්ටද ධර්මදේශ සේවනය කරන අයටද මේ පිටු උපනිශ්‍රේ වේවා කියලා ඔබ ඉදිරි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ එහි ඉඳලා ප්‍රාර්ථනාව. ඊළඟට මෙන්න මේ තව නිවේදනයක් දෙනවා. බෝපුත්තර පරමධම්ම චේත් නිකේතනාරාමයට විශාල අඩුවක්ව පවතින චූඩාමාණික්කය පැළඳවීමට මහා පැළඳවීමේ මහා පින්කම හෙට වප්පුර පොහෝ දින පාන්දර 6:02 සුභ මොහොතින් සිදු කෙරේ. සියලු ලෝක සියලු සත්වෝ මේ අත්ගසාගෙන පින් අනුමෝදන් කරගනිත්වා කියලා චූඩාමාණික්කය පිළිබඳ විස්තර ටිකක් කියා දෙන්න කියලා දෙනවා. මම නම් එච්චරම චූඩාමාණික්කය ගැන නම් එම සියලු දන්නතිය කියන්න බෑ. මොකද මම දන ධර්මක චෛත්‍යයෙන් කියන්නේ අර විශාල පිරිසක් ඉන්න ටික නිරූපණය වෙන ගැබෙන්. ඊට පස්සේ තව තවත් බණාලා සුද්ධ වෙලා අර මාර්ගඵල හතර ලැබනකොට අර කොටුව. ඊට පස්සේ ඒ සඳහා ඒ අය මොකද්ද වඩන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය අර මොකෙන්ද? කොත් කැරල්ලේ. ඒකේ කෙලවර මොකද්ද? අරියත් ඵලය මොකෙන්ද? චූඩාමාණික. මම දන ධර්මනේ එහෙමයි. ඒක එහෙම දෙක එක එක අර්ථ හතර තියෙනවා.
ඊළඟට සංවිධාන කටයුතු කියලා දෙන මෛත්‍රිය අතුරු පිටක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒක නිවේදනයක්. ඊළඟට අද මේ පූජන ස්ථානයට උදේ කැඳ දානේ දීලා තියෙන පින්නතුන් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන එල්ම එල්ම නේද එල්ම ආර්ය රාජපක්ෂ පුතාට. ඔව්. නිදුක් නිරෝගී සුවය පතාද ජීවන්ත රාජපක්ෂගේ මහතාගේ සහ සෙනුජා ජයසිංහ මහත්මියටද සෙත්පතන අතර දෙදෙනාගේම දෙමාපියන් වන ඒ විධාන පතිරණ මහත්මිය සහ එම් ජයසිංහ මහතා සහ එම් කනුආරත්න මහත්මිය ඇතුළු පවුලේ සමදෙනාටද දෙනාටමද සියලු ලෝක සියලු සත්‍යයන්ද චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිවන්ින් සැනසේවා යන අරමුණෙන් අරමුණ ඇතුව මේ දා උදේ කැඳ දානේ පිළිගැනීමා කියලා මේ පිටුතුර සදාන් කරලා තියෙනවා. සියලු දෙනාම ඒ සත් අරමුණු බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදුකාරය අතර පිටනවා. ඒ වගේ විශේෂයෙන්ම මෙන්න මේ ධර්මයේ මේ මහත්මයාගේ මේ එල්ම ආර්ය රාජපක්ෂ පුත්‍රයා කියන මේ දරුවා තාම මේ අවුරුද්දකත් වයස නැති දරුවෙක්. මේ දරුවා ඉපදුණු දවසේ ඉඳලා මේ මහත් කරදර බාධක තාවයන් තියෙනවා. ඒ ළමයාගේ මොන හරි කර්ම විපාක වෙන්නේ නැති තාම මාස ගානක දරුවෙක් මේ ඒකේ මහත්දල මට කතා කරලා කිව්වා මේ ඒක මුඛයක මූල කරගෙන තමයි මේ දාන දෙන්නේ. ඉතින් ඒ එතුමාලාගේ ඒ කුඩා ඒ බිරිඳාට සංසාර ගමනේ කිසියම් කර්ම විපාක ඇදලාවිලා තියෙනවා. එහෙම නැත්නම් කිසියම් අමනුෂ කරදර බල මොනා තියෙනවා නම් ඒ සියල්ලම දුරින් දුරස් වෙලා අටානුවක් ඕනමානුවක් කියලාදී 203 කතුවාන්දරාමයි යත්‍ර සියලු යාපත අභිවෘද්ධිය ජයග්‍රහණ ඇතුව ඒ දරුව හැදිලා වැඩලා උතුම් ඥානවන්ත සීලවන්ත ගුණවන්ත ප්‍රඥාවන්ත දරුවෙක් වීමට මේ සියලු ගුණ ශක්තිය හේතු වේවා කර සාදු කරමි. ඊළඟට දවල් දාණය මේ පිටුනත් පිළිසර දීලා තියෙන්නේ ශ්‍රියානි වීරසූරි මහත්මිය විසින් මීට වසර 6ක් පිරෙන අදවැනි දිනක අභාවප්‍රාප්ත විජිත වීරසූරි මහතාට මේ දානමය පින්කම ආනිසංසයෙන් ඉක්මනින්ම නිවන් සුවය ලැබීම සඳහා ලැබීම වෙනස සුගති අත්භවක ඉපද වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධයේ ආරමුණ ඇතිව එසේම දරුවන්ගේ ඉගෙනීමේ කරන සාර්ථකව කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කවුරුත් මේ දාණය ශ්‍රියාණ වීරසූරි මහත්මිය ඉතාම හොඳයි නිවනට ඉලක්ක කළම කාගේ හරි ලෝක සත්ව සිවිදනාගම නිවනට ඉලක්ක කළම ලියලා තියෙනවා. ඉතින් ඒ සත් අරමුණේ එලෙසම ඉස්සෙද්දවා කියලා අපි සාදු කරගෙන ඉන්නවා. ඊළඟට මට තව කාර්යයක් දෙනවා. රාජගිරියේ මට පින්කමයි කොළණම් ගේන්න බැරුණා. ඒකේ බාර ගන්න දේවල් තියෙනවා. මම හිතන්නේ තව 10ක් වට්ටි පළතුරු වට්ටි ඊළාට තව තියෙනවා. මට මතක විදියට කැවිලි සීනි මේ රාත්‍රී මිනිස්සුන්ට දෙන සීනි තේ දෙන්න සීනි පිටි තේ කොළ ඊළාට රාත්‍රියේ මොන හරි කැවිලි වර්ගයක් එහෙම දෙනවා නම් ඒවා ඒ ආදී දේවල් මේ දෙන්න බාර ගන්න පුළුවන්. එහෙම නැත්නම් 10ක් පුළුවන් පළතුරු තව ඉතුරුව තියෙන පළතුරු වටේ ප්‍රධාන වශයෙන් තුනක් හදනවා. ඊළඟ පෙරහැරේ උදේ ගෙනියන්න පුළුවන් දේවල් ගේන්න. ඊළඟ මේ කොඩි සේසත් ඕන දෙයක් තමන්ට කැමති දෙයක් පූජා කරන්න. අපේ අර කටයුතු වලට දැන් මූලික කටයුතු නම් දැන් කට්ටිය බාරගෙන ඉවරයි. කිරිපත් හා කෑලි 400 දාණේ බාරගෙන මඩු වලට යන වේදම් එක්කෙනෙක් බාරගෙන ඊළඟ තව කෙනෙක් කිරිපත් වල බාරගෙන තව කෙනෙක් බෙර දවුල් වලට වඩලා සල්ලි හම්බ වුණා. මේ ඒ කිරිපිඩු වලට උපයල් මත 57000 දොලරේ එන මීගමුදලන අයට ප්‍රාණෑයි බඩු වලට. ඒවත් මෙන්න මේ මම අර හෙලිකුව ඕස්ට්‍රේලියාවේ ඒ ජීවන්ත මහත්තයා ඇතුළු ඒ පිරිස කරලා දෙන ඒවයි අනුමෝදනය අපි එතෙන්දි ගන්නවා. ඒ ඕස්ට්‍රේලියාවෙන් සල්ලි එකතු කරලා ඒවල දෙන ඒ බඩු ටික ගන්න ඒවත් කෙරලා තියෙන්නේ. ප්‍රධාන කාරණා ගොඩාක් කෙරලා තියෙන අර අවශේෂ දේවල් වලට ඔබ බලා බන්ධනය බාර ගන්න මේ අතන කොලෙත් ඇති කැමති ආකාරයේ පුළුවන් විදිහට බාර ගන්න. ඒතකොට පූජාව මේ ලබන සෙනසුරාදා හවස 7 වෙනකොට බෝධි පූජාව පටන් ගන්නවා. එතෙන් පටන් ඊළඟ පිරිස් සජ්ජායනයේ මගුල් බෙර සජ්ජායනයේ මැද කිරිබිඩු ලිපගිනි මෝලවල ඒ කිරිබිඩු අතන රාත්‍රී පුරාවට උදේ 5ට 5:00 වෙනකොට කිරිබිඩු පූජාව එළියට ගන්න බලාපොරොත්තු වෙන පෙරහැර එළියේ ඒ ගමේ පොඩි වටයක් ගිහිල්ලා නැවතත් බෝධියට ඒ කිරිබිඩු පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. එච්චරයි. ඊට පස්සේ පින්නන් බෝධනා කරලා දානේ දීලා ගියායට මේ සාංගික දානේ දීලා ඊට පස්සේ ගියායක දානේ දීලා වැඩ කරන්න ඉවරයි. ඒතර එක රාත්‍රියක් තියෙන්නේ. ඒ රාත්‍රිය අපි කල්පනා කළා කර්මස්ථාන වැඩතරහන් ධර්මදේශනා
ඒවත් රාත්‍රිය පුරා කරනවා. පුළුවන් නම් එන්න නිදි වරාගෙන ඉන්න පුළුවන් අය එන්න. ඒ නිදි වරාගෙන ඉන්න අයට අපි ඕනෑම මොහොතක දෙන්න තේ හදනවා. කැවිලි රෑවෙන්න රෑවෙන්න කොකිස් දෙනවා නිදිමත අඩු වෙන සද්දෙත් දෙනවනේ. ඒ ඒව අඩුවක් කරන්නේ නැහැ කට්ටිය වල සැදී පැහැදිලි ඉවරයි ඔක්කොම. ඒ හැබැයි ගන්න ඒවට තියෙන කැමති කෙනෙක් ඒවට මොනවා හරි අදලා දෙන්න පුළුවන් නම් පාන් කෑලි ටිකක් කොකිස් ටිකක් ඒව බාර ගන්න. ඉතින් අර මනහ ධර්ම සාකච්ඡා කර්මස්ථාන වැඩතරන් එදා රාත්‍රි පුරා නිකන් අල්ලාප සල්ලාපේ දෙන්නේ නැහැ. තේරුම් ගන්න නැහැනේ. කර්මස්ථාන වඩනෝ ධර්ම සාකච්ඡා තියෙනවා ප්‍රශ්න ගැටළු කතා කරන්න දහම් මණ්ඩපයක් අපි තියමු. ඒ වගේම හදාගමු. මොකද එදා රාත්‍රියේ උපරිම ප්‍රයෝජනය ගන්න ඕන අපි නිදි මරණයකේ. ඒවට සහ සම්බන්ධ වෙන්නේ ඉතින් මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න අපි උදේ දහම් සාකච්ඡා කරනවා ඩග්ගල අවසට එතෙන්ට සම්බන්ධ වෙන්නේ. ඉතින් තමන් ඒ ක්‍රම වේද හොයාගන්න ඒවා මේ කොහොමද කරන්නේ තැන මම කියලා තියෙනවා රාජගිරියේ ඔබේසේකරපුර පාරේ. රාජගිරියේ තියෙන ඔබේසේකරපුර පාරේ Siri Amara විහාරේ. ඊළඟට තව එකක් තියෙන කාරණයක් විශේෂ එකක්. මෙන්න මේ ස්ටිකර්ස් ටිකක් ගහලා තියෙනවා අර හක්මන එළබුදු සිසිලෙන් මේ අදහසකට අනුව අර උඩයට වට ආයිරී වෙත්වා බාධක දුරු වේවා උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං කියන හැමතිස්සෙම සී වෙන්නේ. දකින දකින එහේ මෛත්‍රී භාවනා වැඩෙනවා. මෛත්‍රී භාවනා වැඩේ වඩපු අයට නිකම වැඩෙනො නෑ. වඩපු නැති අයට මෙත් සිතුවිල්ලක් එනවා. ඒක දැක්කම ඉතින් මෙන්න මේ වාහන වල ගහන්න මේ ස්ටිකර්ස් ටික කර නලින් මල්ලි අදලා තියෙනවා. කීප දෙනෙක් ගත්තනේ වාහන තියන අය ගන්න අනුන්ගේ වාහන වල ගහන්න බලාගෙන ඉන්න නැතුව වාහන තියන කට්ටිය විතරක් අවිලා ඒක ගන්න. මොකද වාහනේ වීදුරමෙක් ගන්න. මේක වාහනේ ගාගෙන යනකොට ට්‍රැෆික් එකේ ඉන්නකොට උඩ යට වට අවයිරි වෙත්ත බාධක දුර වේවා අනේ මෛත්‍රිය සාග දෙනවා. බයිඩ කුණු වර්ප කියලා බයින එකක් දැම්ම මොකද වෙන්නේ? අන මනාපු නැති අයට ප්‍රයෝජනක් වෙනවා. ඊට පස්සේ මේක ලොකුවට ගහගෙන ගෙදර ගහන්න පුළුවන්. ගෙදරට එනකොටම සාලේ ගෙවුවා නම් උඩ යට වට අවයිරි වෙත්ත බාධක දුර වේවා කියගෙන අර අපේක වාඩි වෙනවා. ඉතින් මිනිහා කටින්ම කියාගෙන මිනිහට මෛත්‍රී සාගත සිතුවිල්ලකින්මයි වාඩි වෙන්නේ. ඒ උපක්‍රම මේවා. මේවට උපනිශ්‍රේණ දේවල්. ඒවත් කරන්න උත්සාහ කරන්න. ඒක මෙන්න මේ මොකද්ද මෙතන තියෙන සේයා කඩ කළු පොයිල එතන ගියාම ඒක ගහ ගන්න පුළුවන් එතන තියෙන ඔය පොටෝ. ඊළඟට තව තියෙනවා මෙන්න මේ හෙළබදු පියුමේ සංගරාව පිළිබඳ එහිදී ඇතුළත් දේවල් පිළිබඳ විස්තරයක් තියෙනවා. ඒ අර මේ මල්ලි කෙනෙක් අපේ මේ ෆොටෝ කොපි ගහගෙන දීලා තියෙනවා. දැන් උදාහරණයක් විතර ගත්තොත් 55 සංගරාවේ කවි තියෙන දහමට පළමු දන දෙනු ලෝ දෙවෙනි කොට ධම්මපදය තුල නිවන් මඟ බුදුන් වහන්සේ පෙන්වා දුන් ආරෝග්‍ය හා පරම ලාභය ලෝ සැමට එකසේ බුදු අනිත්‍යතාවය බුද්ධ දේශිත ආනාපාන සති කුමන්ත අභයතරාරංකරණය කිස මුල් කරගත් රෝගාබාධ වලට හා නෑනුවන් වැඩිමිට පහන් දාසක පූජාවෙන් ප්‍රතිකර්මයක් ඉතින් ශරීරයේ බැඳුණු අමතර තෙල් සමාදී අපද්‍රව්‍ය ඉවත් කර ගැනීමට ප්‍රත්‍යක්ෂ ඔසුවක් පිළිබඳ විස්තර සත්‍යාගයේ විවිධ ක්‍රියාකාරීත්වයන් නිසා විශ්වයේ ශක්තියින් ගොඩනගෙන ආයුරු ලිපිය සාසනික පැවිද්දාට ඇති බිය හතරක් ගැන කරුණු. ඊළඟ කවි උවදුරු වල හේතු බල සම්බන්ධය සහ මාර පරාජය පිළිබඳන්නේ සියලු එතන 55 සංගරාවේ අන්තර්ගතය මෙතන තියෙනවා. මේ කට්ටලයක් ගන්න කෙනෙකුට ඒවා තමන්ට කැමති මාතෘකාව මේකෙන් දැක්කම ඒකට අදාළ සංගරාව තෝරගෙන බලන්න පුළුවන්. ඒතකොට මේකට ගෙනියන කටට කර්ම කීපයක් සමන්විත වෙනවා සංගරාරික තියෙනවා ළඟ. tagar පෙළම ගැන දත්ත බලන්න. තයින්ට් එකෙන් බලන්න පුළුවන් ඒක. අනිත් ඊට ඔක්කොට වඩා තමයි සංගරා බලන්න ඕන. කරුණාකර මේක ගෙනියන්න සංගරා බලන්න අය විතරයි. ඒ පිළිබඳ නිකන් අය දුන්න බඩට ගෙනහිල්ලා ආයේ ප්‍රශ්න ඇති කරගන්න එපා. මේක ගහලා දෙන එකේන ගහලා දෙන්නේ මොන චේතනාවෙන්ද? සංගරා බලන අයට මේක උපනිශ්‍රයක් වෙන්න උදව්වක් වෙන්න නිවනට. ඔබ මේක නිගම් පෙරේතකමට ගෙනිච්චොත් අරක ඉෂ්ට වෙන්න තුනත් ඔන්න බුද්ධ සාධනයේ යහපත වගේම තමයි කරගල ආයාපත එන කොට. කරුණාකර මේකෙන් ප්‍රයෝජනක් ගන්න විතරක් අන්න රය නතන තියෙදී. ඊළඟට ඒ ටික තමයි දැනට කියන්න තියෙන පූජාව සඳහා කාරණා ඒ ටික. ඊළඟ ඒ ටික තමයි දැනට කියන්න තියෙන්නේ. එහෙමනම් කට්ටිය දාණය අරගෙන එන්න. ඊට පස්සේ අපි සාකච්ඡාවට අපි යමු. හොඳයි අපි මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා. අරිහත්ත්වය
අරිහත්ත්වයට පත් වූ උත්තමේ පරිනිර්වාණයට පත්වීමේදී උන්නාන්සේගේ නාම ගෝත්‍ර ශක්තියට කුමක් සිදු වෙනවාද? එය සම්පූර්ණයෙන් ෂේ වෙනවාද? නැතිනම් විශ්වයටම එකතු වෙනවාද? ඉතින් කෙටි උත්තරේ එයාම දාලා තියෙනවා. ෂේ වෙන්න හේතුවක් නැහැනේ. ෂේ කරන්නේ මොකද්ද? ඒ කියන්නේ නාම ගෝත්‍ර ශක්තිය කියලා මේ කියන්නේ කර්ම ශක්තිය කියන එක මේ අදහස් කරන්නේ. ඒතර කර්ම ශක්තියක් ඉවර කරලා හරියත් වෙන්න බෑනේ. කර්ම ශක්තිය දියෙද්දී හරියත් වෙන්න. අරියත් උනාම වෙන්නේ ඒකට හොඳම උදාහරණය තමයි අරියත් උනාට කර්ම ශක්තිය ඉවර නැති බවට අරියතුන් වහන්සේ විපාක බල දෙනවනේ. තාම අපකම හරි මානසිකව කල්පනා කරලා බලන්න. අරියතුන් වහන්සේ විපාක බල දෙනවද නැද්ද? අරියතුන් වහන්සේ අරියත් උනාත් කර්ම ශක්තිය බල දෙන්නේ නැත්ක කොහොමද? පිටරොත් ඇයි නැත්තේ? නවත උපාදානයක් නැතිනම් නව භවයක් අල්ලන්නේ සත්‍යයක් පනවන්න බෑ. සත්‍යයක් ඉන්න ඕන කර්ම විපාක දෙන්න. නැත කාටද කර්ම විපාක දෙන්නේ? එහෙනම් මේක උත්තරේ ඒ කර්ම ශක්තියේ නාම ගෝත්‍රවල තිබුණාට විශ්වයට එකතු වෙනවද කියන්නේ මොකද්ද? විශ්වය තමයි තියෙන්නේ. විශ්වය කියන්නේ මොකද්ද? දැන් මේ විශේෂයෙන්ම මේ නම් වලින් වෙන වෙනම මානසික වර්ග වෙනම කුලක හදාගත්ත එකයි ප්‍රශ්නේ. විශ්වය කියන්නේ මොකද්ද? අපි අවිද්‍යාපත්‍යෙන් සංකාර විඥාන නාම රූප සලආතර පස්ස වේදනා තණ්හා උපාදාන කියලා භව හදනෝනේ. භව හදනෝට එළියට ශක්තිය පයනවා කියන්නේ. පයන්නේ නාම රූප විදියටනේ. රූප ටික ලෝකයට යනවා, නාම ගෝත්‍ර ටික ඉතුරු වෙනවා, නාම ගෝත්‍ර වල කර්ම ශක්තිය දිනන. දැන් ඒ ඒව එළියට විසිරුණ කාගෙන්ද අපෙන්නේ? අපෙන් යමක් එළියට විසිරී යත්තන් ඒවට කියන්නේ මොකද්ද? අපෙන් විසිරුණු දේවට ඕක කියන්නේ මොකද්ද? විශ්වය. ඒකයි මේ විශ්වය කියලා වෙනම මහා කුලකයක් හදා ගන්නවා මනසේ. එහෙම එකක් හදන්න එපා. බොහොම සරලයි. විශ්වය කියන්නේ අපෙන් විසිරුණු දේවල් වලට තමයි විශ්වය කියන්නේ. ඉතින් ආන විශ්වය තියෙන සුද්ධ ශක්තියද කියලා. දැන් ඕකට මොකද උත්තරේ? ඉතින් අපේ සුද්ධේවමද විසිරුනේ? දැන් විශ්වය කියන්නේ අපෙන් විසිරුණු දේවල් නම් අපෙන් විසිරලා තියෙන සුද්ධේවමද? නෑම ගේල් මනවා තියෙන විශ්වේ. ඒ අතර බුදුරු නිකුත් කරපු ශක්තිය තියෙනවා. රහතන් වහන්සේලා නිකුත් කරපු ශක්තිය තියෙනවා. වෙනත් ආගමික ශාස්ත්‍රවරුන් නිකුත් කරපු ශක්තිය. ඒ ඔක්කොම සංකලනයක්ද විශ්වය කියන්නේ? හරිනේ. දැන් අපි ඒ තියෙන සියලුම දේවල් තිබුණාට ලෝකේ අපි ගන්න මොන එකද? අපි මුදුකඩ වඩනවා. බුදු ගුණ වඩනකොට අපේ ඒ වෙලාවේ අපේ සංඝයාතේ හැදෙන්නේ මොන ගුණේටද? බුදු ගුණේට. හරියට කරන්නේ නැහැ. ඉතින් ඒක වඩ වෙනේම කල්පනා කරලා ඕක වෙන්නේ නැහැ. බුදු ගුණේ, අරහන් ගුණේ, සම්මා සම්බුදු ගුණේ, විචාචරණ ගුණේ ගැන සිහිපත් කර කර බුදු ගුණ යමක් වඩනකොට ਉਹ සමාධිගත වෙනවා බුදු ගුණට. දැන් මොන එකේද ඉන්නේ? බුදු ගුණය තුල ඉන්නේ. දැන් බුදු ගුණයක් හැදලා තියෙන්නේ. දැන් මොන ශක්තියද අදින්නේ? අනන්තරයට සමානතර අදින්නේ. එහෙනම් බුදුගුණ ශක්තිය ලෝකෙ දිනේව ගන්න නම් අපි මොන ගතියේ ඉන්න ඕනද? බුදුගුණේ නැමති ගතියේ ඉන්න ඕනද? ඒකේ ඉන්න තමයි අර උපක්‍රමයක් විදිහට අපි මොකද වඩන්නේ? බුදුගුණ වඩන්නේ ඒකයි. බුදුගුණ වඩනකම වෙනේව කල්පනා කරොත් ඒතර හරියන්නේ නැහැ. චේතනාව වෙන තැනක වචන තව තැනක එහෙම හරියන්නේ නැහැ. කර්මය වෙන්නේ වචන නෙවෙයි මොකද්ද මූලික වශයෙන්? චේතනාව. අන්න ඒකයි කියන්නේ. දැන් ඒ ශක්තිය අදින්න ඕන නම් දැන් ඒ ක්‍රිස්තියානියාට ඒ ශ්‍රාවක ශක්තිය අදිනවා. නැත්නම් නෑ. මුස්ලිම් අයට ඒ නිකුත්රු ශක්තිය අදිනවා. ඒකනේ ඒගොල්ලෝ ප්‍රයෝජන ගන්න ඉන්නේ. ඒකනේ නවගුණ වලට මුස්ලිම් අය තියාගෙන නිතරම ලාජ්ජුර දාගෙන මොනවද වඩන්නේ? ඒ ගුණයට ඒගොල්ලෝගේ නායකයෝ පිට කරපු ශක්තිය නදිනවා. ඒගොල්ලොන්ට නැද්ද? එහෙම ශක්තිය තියෙනවා හැමෝටම. ඒ ශක්තිය අරගෙන ඉතින් ඒගොල්ලෝ එකෙන් ප්‍රයෝජන ගන්න ලෞකිකව. ක්‍රිස්තියානි කට්ටියත් ඒ ශක්තිය අදගෙන ලෞකික ප්‍රයෝජන ගන්නවා. බුද්ධ ශක්තියත් එකම ගන්න පුළුවන්. මොකද්ද? ලෞකිකයි ලෝකෝත්තරයි දෙකම ගන්න පුළුවන්. එකක් ගන්න නැහැ බෞද්ධයෝ. බෞද්ධයෝ කල්පනා කරන බල බල අනුන්ගේ බල බල ඉන්නවා. කොහොමද වැඩේ? ඒතර වෙනස. අනිත් ඔක්කොම ආගමිකයෝ තමන්ගේ ආගමට කරු කරුවේ. මෙහෙම මෙහෙම හරි කරනවා කියන්නේ මොකද්ද? ඒක ඒ වෙලට ඒක තියාදා ගන්න ඕනේ. කොහොම අපේ කට්ටිය අඩුගානේ මේ අද් දෙක එකතු කරන කොටත් එනෝනේ දසාකුතලෙන් වෙනවා කියන එකවත් නැහැ. පහදාන්නේ. කොහොමද? එතකොට දැන් කොච්චර අවුලකද ඉන්නේ අපි?
මේ හැම ක්‍රියාවක්ම මේ නිවන් දකින ඇයට වැදගත් වෙනවා. මේ ගමන යන්න. එතකොට ඒකට උත්තරේ ඒකයි සං. ඒ නාම ශක්තිය තියෙන දේව දිපිච්චා. ඒවා ඒව විපාක දෙන සත්වයේ ලෝකේ නැහැ. සත්වෙන් නැත්තම් මොකද විපාක දෙන්නේ? පැහැදිලි නේද? ඊළඟට සංසාරයේ අති දීර්ඝ බව සැලකීමේදී සියලු සත්‍යයන් නිවන් දැක සංසාරයේ සත්‍යයන්ගෙන් හිස් වන දවසක් තිබිය හැකිද? ඕද මේක උත්තරේ මෙතනම තියෙනවනේ. සියලු සත්‍යයන් නිවන් දැක. ඉතින් සියලු සත්‍යයන් නිවන් දැක්කව ඉතින් හිස්නේ කොහොමද? මෙතනම උත්තරේ තියෙන ප්‍රශ්නේ. දැන් මගෙන් අහන්නේ මොකද්ද මේකද? එයාම කියන සියලු සත්‍යයන් නිවන් දැක සංසාරයේ සත්‍යයන්ගෙන් හිස් වන දවසක් තිබිය හැකිය. පස්සයක් අහලා නැහැ. සංසාරයේ අති දීර්ඝ බව සැලකීමේදී සියලු සත්‍යයන් නිවන් දැක සංසාරයේ සත්‍යයන්ගෙන් හිස් වන දවසක් තිබිය හැකිය. තේරුණා. ප්‍රශ්නයක් අහලා නැහැ. ඈ? ආ මේ එහෙම දහන්නේ. කොහොමද කියන්නේ අනු හොඳයි එහෙම උනායි කියලා අපි දැන් ප්‍රශ්නේ හදාගමු වෙනවා. එහෙම වෙන්න පුළුවන්ද? සියලු සත්වයම නිවන් දැක්කොත් එහෙම වෙනවද? වෙනවනේ දෙවි. දැන් ප්‍රශ්නේ දින සියලු සත්වෝ නිවන් දකින්නවද කියන එකයි ප්‍රශ්නේ. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලබන්නේ මොකද? මමද නිවන් දකින සියලු ලෝක සියලු සත්වයම නිවන්? ඒ වගේ කී දෙනෙක් දැන් කියාගෙන ආවත් බුදුබයද ඔක්කොම කරන් පුළුවන්ද? අනිත් එක දැන් මේ 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 මෙතන මේ සත්‍යෝ ගණනය කරන්න කොහොමද? කොහේ ඉන්න සත්‍යෝද? ඔය මේ පෘථුවේ ගැන හිතලා මේ කියන්නේ. පෘථුවේ විතර සත්‍යෝ ඉන්නේ. මේ අපේ 31 තලයක් තියෙනවා. මේ 31 තලේ පුරාම සත්‍යෝ ඉන්නවා. මේ 31 තලේ තව පෘථුවි තුනක් තියෙනවා. ඊට පස්සේ මෙවැනි 31 තල 10000ක් තියෙනවා. එක පොදියට. ඒකට කියනවා 10000ක් දැන් මගේ අම්මව දිනන දැන් ඔහොම කියනකොට තේරෙන නිවන් දකින්න කොහොමද තේරෙන මේ කවදාද නිවන් දකින්න? හැබැයි කවදාද නිවන් දකින්න බැරිද? නිවන් මග වැඩුවොත් දකින්න. නැත්තන් නැහැ. ඒතර දසදහස සකලවල් තුනක් නැද්දේ තුනක් කියන එකට. ඒව කීයක් ඉන්නවද? මේ ඒතර මේ දසදහස සකලවල් තුනයි එබැවින් දසදහස සකලවල් කෝටි ලක්ෂයක් තියෙනවා. කෝටියේම ලක්ෂයක්. ඒ ටික තමයි එක බුදුවරයෙක්ගේ ආඥා ප්‍රදේශය. එක බුදුවරයෙක්ගේ ආඥා බල ප්‍රදේශය තමයි කෝටි ලක්ෂයක් සක්වල. එතකොට ගෞතම බුදුහාමුදුරන්ගේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වලට. එතකොට එතනින් එහා තව සක්වලවල නැද්ද? නැහැ. මගේ අම්මේ තියෙන අනන්තයි ලෝකේ. එතකොට ඊට එහා කෝටි ලක්ෂයක් සක්වලක තව බුදුවරයෙක් ඉන්නව මොනවාද බැරිද? ඉන්නේ පහය. ඒ කෝටි ලක්ෂයක් සක්වලට තව බුදුවරයෙක් ඇති. හැබැයි අපිට මේකෙන් ඒකට යන්න බෑ. මේකම අපි. එතකොට දැන් ඔන්න මහා ඔළුවේ ප්‍රශ්න ගොඩයි දැන්නේ. ඉතින් ඕවා මොන ගේ ඈ? ඉතින් මොන මගුලටද ඕවා? දැන් මෙහෙම අනන්තයිනේ. මෙහෙම බුදුවරු මේ කතා කරන මොහොතේත් ඇති. හැබැයි අපිට හිටියට වැඩක් නෑ. උන්වහන්සේගේ ආඥා බල ප්‍රදේශයේ අපි ඇයිති? නෑ අපේ ඉති කියන හිටියානේ. ඒ කෝටි ලක්ෂයක් සක්වලක ඒ දසදහසක් සක්වලේ ඒ 31 තලයේ මේකනම් මේක තමයි බුදුරේ 15 උනේ. අන්න මේකට කියන මගුල් සක්වල. දස එතකොට මේ කෝටි ලක්ෂයක් සක්වලට දෙන්නේ බුදුරු 15 වෙන්නේ එක මගුල් සක්වල. තව මගුල් සක්වල දෙකුණ නැහැ. 15 වෙන්නේ කියන්නේ නැහැ කෝටි ලක්ෂයක් සක්වලට. එතකොට අපි දැන් කල්පනා කරන්න ඕන තව තියෙනවයි කියලාද මේක ඉඳගෙන අපි මොකද කරේ කියන එක. ඒකට කියන්නේ මේ ප්‍රශ්නේ හොඳයි නරක නැහැ. මේ ප්‍රශ්නේ හරව ගන්න ඕන කොයි පැත්තටද? ඉතින් දැන් මම මොකටද අනිත් කෝටි ලක්ෂ සක්කල වල බුදුරෙ කියන මට යන්න පුළුවන්ද? එහෙනම් මේක දැන් අපි මේ ඉන්නේ කොහෙද? මේ 31 තලයේම මේ කතා කරන මොහොතේ පෙරේත ලෝකයක්ද මේ? තිරිසන් ලෝකයක්ද මේ? නිර්වේද වේ දෙවි ලෝකයක්ද මේ? බ්‍රහ්ම ලෝකයක්ද මේ? කොහෙද ඉන්නේ? 31 ලෝක තලයේ. ඒ කියන්නේ මොන 31 තලයේද මේක? මගුල් සක්වල. මගුල් සක්වල මනුස්ස ලෝකේ ශ්‍රී ලංකාව නැමැති දිවයිනේ
බුදුබණ අහන්න පුළුවන් පවුලක ඉපදිලා ධර්ම සාකච්ඡාව වලට තරව කරගම් පිළිය. දැන් ඉතින් මදිද? දැන් ඉතින් තවත් මීට වඩා මොනවද ලෝකෙට ලැබිට තියෙන්නේ? දැන් කොරාණ දින කොයි ටිකද? දැන් ලැබෙන දින ඔක්කොම ලැබිලි ඉවරද නැද්ද? ලැබිලි ඉවරයි. දැන් කොරාණ දින උගන්. ලෝකේ අනිත්‍ය දුක්ඛ අනත්තයි කියලා තේරුම් අරගෙන මග වඩන්න තියෙන්නේ දැන්. චෝකරම් ඉවරයිනේ. දැන් ඕකට මයින් ගැව්වොත් ආයිත් මේ සම්භාවිතාව සහිතව ඉපදෙන්නේ කවදද? මේ 31 තලයේම මඟුල් සක්වලක් තියෙන එකේම ඉපදෙන්නත් ඕන. ඒකෙත් ජර්මනියේ, ඉතාලියේ, ප්‍රංශයේ, එංගලන්තේ, ඇමරිකාවේ ඉපදුනා නම් ගොඩක් වෙලාට සද්ධර්මය අහන්න තියෙන ඉඩකඩ අඩුයි. මුස්ලිම් පවුලක ඉපදුනා නම් අඩුයි. ක්‍රිස්තියානි පවුලක ඉපදුනා නම් අඩුයි. දැන් බෞද්ධ පවුලක ඇතුළත සියලුම ප්‍රත්‍යපාදු කණ්ඩික ලබලා ඒ සේරම පාදු කණ්ඩික ලබලා මෙතන ඇවිල්ලා නිදාගත්තොත් මොකෝ වෙන්නේ? දාකට කැපුවා ඉනි වගේ. කල්පනා කරලා බලන්න. ඒකම මෙතන වෙන කල්පනාවක හිටියොත් ඒත් ඉවරයි. එහෙනම් මිනිස්සු ගොඩක්ම මේ දැන් ඔබ හිතනවද මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් මෙහෙම බේරිලා ඇවිල්ලා නිවන අත ළඟටම ඇවිල්ලා ඉන්නේ නිකන්ද හේතුඵලයකට? ඉතින් ඔය හැමෝම හේතුඵල හදාගෙන තියෙන්නේ. අපිද තම තමන් හදාගත්තේවද? ඉතින් දැන් ඒකේ ප්‍රයෝජන ගන්නවද? නොගත්තොත් ඔය හේතුඵලෙ ගෙවිල යනවා. හේතුඵල වල ස්වභාවය තමයි ගෙවෙනවා. දැන් බුදුහාමුදුරු ඉන්නකොට අර යුවලක් අහන්නේ ලියවන දැකලා බුදුහාමුදුරු කියන්නේ මේ දෙන්න ළමා කාලයව නම් එක්කෙනෙක් අනාගාමී එක්කෙනෙක් අරියන්. ඊට පස්සේ තව වයස ගිල්ලව නම් එක්කෙනෙක් අනාගාමී එක්කෙනෙක් සකෘදාගාමී. මැදි වියව නම් එක්කෙනෙක් සකෘදාගාමී එක්කෙනෙක් සෝවාන්. තව ටිකක් කර කලකට ඉස්සෙල්ලා වට එක්කෙනෙක් සෝවාන් එහෙම කියනවනේ බුදුහාමුදුරු. ආනන්ද දැන් මේ දෙන්න මගේ ළඟට ආවට දැන් මොකක් කරලා බලන්න බෑ. ඉගෙන දැන් මොකක් කරාද? වියපත් වෙලා. එතකොට ඒ අද්භවය එයාට නිවන් දකින්න හේතු හදාගෙන ඇවිල්ලා නැද්ද? අනිත් පැත්තේ ලෝකේ බුදු කෙනෙකුත් ඉන්නවා. ඒත් එයා දෙන්න මොකක් කරනවද? ප්‍රයෝජන ගන්නවද මිස් කර ගන්නවද? ඇති? මෙයා නිවන අත ළඟට ඇවිල්ලා මිස් කර ගන්නවා. ඒක තමයි ලෝකේ හැටි. දැන් මේ දැන් මේ දවස්වල අඩු වෙන්නේ කවුද? බුදු පියාණන් වහන්සේ ගෙනයි අසුමා ශ්‍රාවකයන් වහන්සේලායි නෑ මේ වෙලාවේ. හැබැයි සද්ධර්මයේ තියනවද නැද්ද? ඒ සද්ධර්මයේ කියන කලන වැඩ ඉන්නවද නැද්ද? ඉන්නවනේ ඉන්න බය. සද්ධර්මයේ කියන නම් වැඩ ඉන්න තියෙන්න ඕන. ඉතින් ඒ තියනවා නම් තව මොකද්ද බලන්න? අන්න ඒක වැඩි මේ ප්‍රශ්නේ හොඳයි. මේකෙන් ගොඩාක් පුළුල් අවබෝධයක් ඔබට ගෙනියන්න පුළුවන්. අවසානයේ හිතන එක නවත්තර දාලා තව ඉන්නවද කියලා. මම කවුද? මමත් දන්නේ හැම කෙනෙක්. එහෙනම් මම මේක වැඩේ කරගන්නවා කියලා ගත්තා නම් ඉවරයි. තොර මේ සොයා බැලීමේ කැමැත්ත ඔය තාමත් ඔය සොයා බැලීමේ කැමැත්ත තියෙන්නේ. ඒක ඕකත් ඉතින් අතහැරලා යන දවසක් ඇති. දැන් මෙහෙම ඉදිරිපත් කරන එක හොඳයි. එතකොට ඔය මේ වෙනවා. තා වෙනත් ප්‍රශ්න තියෙනවද? දැන් අපි ලෝකේ උදාගෙන නැහැනේ කිව්වනේ ක්‍රම වලට. මොකද්ද කිව්වේ? ආයෙ මතක් කරන්න දැන්. දැන් තේ මොනවට වැඩියෙන් කෑවා නම් දැන් ඔන්න ටක් ගාලා ඉදිරිපත් වෙනවා. එයා එන්නේ. ඒක බලා ගන්න පුළුවන්. එතකොට මේ ලෝකේ ලෝකේ යමක් උදා වෙන්නේ කොහොමද කියන්නේ? ක්‍රම අපි බෙදලා ගත්තේ මෙච්චර කලක් අපි ගත්තේ මේ පටිසෝප්පාදේ. ඊට එහා ගිහලා තියෙන දැන් මොකද්ද? අවිද්‍යා සමුදය රූප සමුදය. ඒ කියන්නේ නිකන් වචන නෙවෙයිනේ. ලෝකෙට කැමැත්තෙන් බැඳුනම හැදෙන හැටි රූප. තණ්හා සමුදය රූප සමුදය. ඒයි අවිද්‍යාවෙන් හොඳයි කියලා පෙන්නොත් අල්ලාම මොකක් කරන්නේ? අල්ලන. ඒකත් හරියද නැහැ. මානකොට ඉදන්න ප්‍රතරල විතර. කම්ම සමුදය අර හොඳයි කියලා බැලුවට අල්ලන්න යන වැඩ පිළිවෙලට මොකද කියන්නේ? කර්මය. සංකාර ක්‍රමය ටිකට ගැන කර්මය. ඒකත් උදෝ වෙනවද නැද්ද රූප වලට? මේ රූපෙට මතු රූප වලට. හැමදෙසෙම මතු එකට. මේක හදලා ඉවරයිනේ. අවිද්‍යා සමුදය රූප සමුදය තණ්හා සමුදය රූප සමුදය කම්ම සමුදය රූප සමුදය. ඒකට ආහාර ඕනද නැත්ද? දැන් මේ හදාගත්ත රූපේ පවත්තන ආහාර ගන්න ඕන. ඒ ආහාර ගන්නකොට දන්නේම නැතුව මතු රූප හැදෙන්න හේතු වෙනවා. දැන් ඥානවන්තයා මතු රූප හදන එකෙන් තොරව ආහාර ගන්නවා. ඒකට කියනවා ආහාර මොනවා කරනවද? ප්‍රත්‍ය වේක්ෂා කරනවා. හරිනේ? ආහාර සමුදය රූප සමුදය. ඊට පස්සේ හදාගත්ත කය මොකක් කරනවද? විතරම පවතිනවා කාලයක්. යම් යම් කාල පවතිනවා. ඒ පවතින කාලය තුලත් මොන සංකරණය කරනවද? අභිසංකරණය කරනවා. කොණ්ඩේ කළු කරනවා. මස් පිඩු හදනවා. ඇර ව්‍යායාම වශයෙන් කරන්නේ කමක් නැහැ. බෙහෙත් වශයෙන් කරන්නේ කමක් නැහැ. ඊට එහා ගිල කරන්නේ නැද්ද?
කන්නාඩි බලන හැරිලා හැරෙන හැටි හැරෙනකොට බලනවා. hina wala බලනවා කොහොමද hina වෙන්න ඕන කියලා. ඉස්සර මෙතුණම් රත්‍රන් දතවල් දාලා තියෙන එක රත්‍රන් දත් දාලා තියෙන. ඒ මොකටද මාන්නේ හදාගන්න. කඩවල මුදලාලා දත් වලට මොනවද දානවා කියන්නේ රත්‍රන් දත්. ඒ කාලේ රත්‍රන් දත්ක් දාපු කෙනෙකුට තමයි සමාජ තැනක් තියෙන්නේ. ඉස්සර තිබිලා තියෙන්නේ එමය. එයා කඩේට ගියත් පේන්ට් එකක් කියලා මෙහෙම ඉල්ලන මේකට තියෙන රත්‍රන් දත් මේ. එහෙම කාලයක් තිබිලා තියෙනවා ඒ කාලේ. අන්න බලන්න මාන්නේ හදාගන්න ක්‍රම. ඒක රත්‍රන් දත. 17 කඩේ ගමුදලා කෙනෙක් ගිහිල්ලා දුන්න එකෙක් මේ පැත්තේ දත දාලා ලෝ වෙලෙක ගෝල් පේන්ටි අදින කියලා. අනිත් එක දාලා මේ පැත්තේ උගෝල් ටී එකක් දෙන්න කියලා. බාන මුදාලි ගෝලේ අඩ ගෝල් පේන්ටි ටී එක ඇරුවු දෙකම දාලා. දැන් බලන්න ඉස්සර මාන්න හදාගත්ත ওই විදියට. දැන් බලන්න මේ ලෝකේ එන හැටි මේවත් මේ ලෝකයා ආස්වාද ගන්න හදාගත්ත විදි. දැන් අතරම් දත් දාන්න බෑ. ඔක දාගෙන නිදා ගන්න බෑ. දත කලෝ වෙන්නේ. ඒක ඒ කාලේ මම කියන්නේ. දැන් මේ ලෝකේ උදා වෙන හැටි බලා ගන්න එන. දැන් මං අහන්නේ මීට වඩා මොනවද තවත් උදා වෙන හැටි? අවිද්‍යාව වුණ වෙනව, තණ්හාව මුල් වෙනව, කර්මය මුල් වෙනව, ආහාර මුල් වෙනව, නිබ්බති ලක්ෂණය මුල් වෙනව. ඇයි හදාගත්ත කයේ ඉඳගෙන ඒක අභිසංකරණය කර කර දැන් ලෙඩකෙන් ලෙඩකට බෙහෙත් ගැනීම නෙමෙයි. ඊට එහා විටමින් ගන්නව, තව තවත් කය ශක්තිමත් කරන හැඩවැඩ කරන්න බුම්බන්න ලස්සන කරන්න කරන අනිත් එක තියෙන්නේ ලස්සන වෙනව කොහොමත් මොකක් වෙනකොට දහම් මාර්ගේ එතම් ওই ගොඩාක්ම කට්ටියක ඇඟිනේ යක්කෝ යක්කෝ ඉන්නේ හින්දා මූණවල නොනවලා තියෙන්නේ කළු වෙලා මැඹරලා යකාගේ හැඩයට මූණ හැදිලා තියෙන්නේ. ඒක පේන්නේ නැහැ අර මේකප් වලින් අර මේ මහාන පොඩි කේන්තියක් ගියාටිය මොකද්ද වෙන්නේ යහපේ. දැන් ඒවයි බලන්න කන්නාඩි ගාවට ගිහලා ඔන්නෝ බලන්න ඕන කන්නාඩි ගාඩ කියලා ඕනම් මහත්ය දීපත් කරනකොට යහා වෙනවා. එතකොට අනේ බලන්න රූපේ මොකද්ද කියලා. යකෝ මගේ යකෙක් ඉන්නවනේ මගේ යකෙක්. අනේ අද වෙනකොට බලන්නේ අහාගේවද? අනුන්ගේව බලන්න. ඒතර කාමයේ වෙලාවේ තමන්ගේ යකේ කවුද ඉන්නේ? කාම පෙරේතියෙක් ඉන්නේ වෙලාව පෙරේතේ. ඒව බලන්න පුළුවන් ඒවා. එතකොට අපි මේ වෙලාවේ හදන gatiයට අදාළ gati තියෙනවන් එළියේ නැද්ද? මගේ අම්මෝ ඉන්නවා. අපි හදනකොටම අපේ ගතියට අරුම් වෙනවද නැද්ද? ගතිය ආකර්ෂණය නවත්තන්න බෑනේ. කාම ගතිය ගෙදර හදනකොට කාම පෙරේතිය ළඟ. ඇහැට පේන දෙක විතරයි පස්සේ. හොඳට බලන්න ඇඳේ ඉන්නකට එහෙම කාම ගතිය හදන්න ඡායාවල් එනවද නැද්ද කියලා බලන්න. පට්ට කාලා ඇදෙනවා. ඒකට තමයි ගතිය ආකර්ෂණය කියන්නේ. නවත්තන්න බෑ ඕක. ඕකට තමයි බුදුහාමුදුරු කියනවා කේ මේ කොඩි වෙන මේ ඇදුර ගෙනල්ලා කපලා හරියන්නේ නැහැ ඕවා. මොකද හොරගන්න ඕන. ගතිය වෙනස් කරගන්න. ගතිය වෙනස් කරගන්න නිදා ගන්න ගියා මොකද කරන්න ඕන? අරහං අරහං නැත්තම් මොකක් හරි වඩවල බුදු බුදු ගුණ කියන මොනවද? රාගක්කය, දේශක්කය, මෝහක්කය වෙන ගුණයක් වඩවඩ නිින්ද යන්න අරින්න. එතකොට එයාගේ මනස යන්නේ තරගම ඒ හින්ද ගියාට. ඒ අහලකටවත් එන්නේ නැහැ යක්ෂ පෙරේතයෝ. ඉතින් කාමය ගැන හිත හිත ඉන්නකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන් මං වම ගුවත් ඉතින් කොච්චර ගුවත් ඔය කාමයේ තමයි එහෙනම් කාමයේ ඉඳලා ඉවරක් කරලා ගල ඉවරක් කරලා දාගන්නකෝ. ඉවරක් කරලා දාලා ඊට පස්සේ පුදුගුණ වටන්නකෝ. නැත්තම් මේ ඉන්න වෙනනම් මේ පීඩනේ ටක් ගල පුදුගුණ එතන ඉඳලා ගෙනියන්න වැඩේ. නම් ඔබට තේරෙනවා මේ මේ ටික කියනකොට දහසක් දේ තේරෙන්න ඕන. ඒ කියන්නේ ඒක නෝයි දහසක් නැයින් ප්‍රතිමන්ද දෙයිකුවේ. මේ එක මූල ධර්මයක් කියනකොට ඒකේ අවශේෂ කාරණා අපිට මොකක් වෙනවද? ඇත්තටම මම එකක් කියනකොට ඔබට තව කීපයක් තේරෙන්න ඕනද නැද්ද? තේරෙන්න ඕන. හරි හරි ඔය කියන එක මට මේව තේරෙනවානේ. හරියට මේකට ගැළපෙනවානේ. අන්න හිතන්න. මේ නිදහස් චින්තනය බුදුදහම. දේශකේ කෝ කවුරක් කිව්ව එක විතර නෙවෙයි ඕන. ඒක පදනම් කරගෙන හිතන්න ඇතට. එතකොට ඇත්තනම ගොඩාක් දුරට මේ ප්‍රශ්න ගොඩාක් විසඳෙනවා. ඒ හිතනකොට තමන්ගේ ප්‍රශ්න වලට තමන්ට විසඳුමක් ඉමේව ලැබෙනවා. සාහනයක් දැනනවා, සාන්තියක් දැනනවා. ඒ සාන්තිය රාගදේශමෝ අල්ලල ගන්න එක නෙවෙයිනේ. රාගදේශමෝ ඈත් කරලා ගන්න එක. නිසා ලැබෙන ගින්නක් නෙවෙයි මොකද නිවන. අන්නේ නිවන අත්විඳින්න. ඒ නිවන අත්විඳිනකොට ඒම සාන්තයි, ඒම ප්‍රණීතයි කියලා තේරෙනවා. ඒතන් සන්තන්, ඒතන් පණීතන්, යදිදන් මොක්නිදා? මක් මොනවා නිසාද? සබ්බ සංකාර මොනව කරගින්දද? සමත කල නිසා. සමත කරනවා කියන්නේ මොකද්ද? අපි අසහනයෙන් ඉන්නකොට විෂමයි. රූප බෝණ, ශබ්ද බෝණ, ගන්ධ බෝණ, රස බෝණ මෙහෙන් අපි තත්ත්ව කාල මොකද? නිල්ලුමට
සැපම ලැබෙන විශ්ව තත්ත්වයක්. අනේ මම මොනව අල්ලන්නද? අනිත්‍ය දුක්ඛ ලෝකේ. අනිත්‍ය දුක්ඛ අනත්ත ලෝකේ මොනව අල්ලන්නද? මොනව බලන්නද? කවුරු බලන්නද? කවුරු දකින්නද? මාදන් මහලුගේ නිසාද වෙන්නේ? ඒ ඒ ඒ ඒ ආට පාර තියෙන මොකක්ද? ඒකද වෙන්නේ? මට මොනව කරන්නද මේවල් වල? මහා මේව කරලා බැඳිලා ඉවරලා තවත් මම මොකද හදාගන්නේ? පා සබ්බේහි පාන භූතස්සි. මේ භූත ගිලලා ඉවරලා ආයි පාණිය වෙනවනේ. ඒතර සබ්බේ පාන භූතත්ති තථා වාතා වරාවා අනවශේෂා. ඔන්න ඒ ගතිය ශේෂයක් ගන්නතුම ආයි කරගන්නවා. එහෙම නොකරොත් එහෙම දීගාවා මේ මහන්තාවා දීග කමලක් යන්න වෙනවා මහන්තත්ති. එච්චර කියලා දිනවනේ. එහෙනම් කරණ තියෙන මේ දහම් කරෝ දගින දගින හැම මොහොතකම කරණ තියෙන මොකද්ද? රාග දේශ මොහ මතුවේ බුදු වාරයක් පාසවනව කළා දාන්න. කඩලා දාන්න. හැබැයි කඩලා දාන්න කොට හරි අමාරු වැඩ. ඇයි අමාරු? ඒ තරමට අපි ඒවට පෙර මොකක් වෙලාද? බැඳිලා ඒ පෙර බැඳුන වෙච්ච වෙලාවේ තිබිච්ච විඥානය ඇවිල්ලා අපිට මොකක් කරනවද? වද දෙනවා. වද දෙන්නේ නැද්ද? දැන් මේ වෙලාවේ බලනකොට හැදෙන විඥාණයටම ගතියට අර පරණ හදපු විඥාන ඇදිලෙන්නේ නැද්ද? ඇදිලෙනවා. ඇදිලාවිල්ලා මොකද කරන්නේ? වද දෙනවද නැද්ද? මොකේද වද දෙන්නේ? ඒ පැත්තට නිවන පැත්තටද ලෝක පැත්තද අපි වලමන්? ඒකනේ. ඉතින් ඒ ඊට පස්සේ මේ කය එකට හිතට අනුව කය හැදෙනවා. කය ශක්තිමත් වෙනවා. ඒ ඒවයි කය වෙනස් වීම මම කියන්න ඕනේ නැහනේ. ඒ රාග ගතිය අනුව කය හැඩ ගන්නටක් ගන්නවා. ඒ කියන්න ඕනේ හැමෝම දන්නේ ගන්න මේක. පිරිමි දන්න තමන්ගේ කොහොමද කාම ගතියේ කය වෙනස් වෙන්නේ? ගෑනු දන්න ගෑනු කොහොමද? ඉතින් වෙනස් වෙනක අපි දන්නවනේ. ඉතින් ඒ අපේ ගතිය නිසානේ, අපේ හිතේ ගතිය ආඩ ගත්තම කය එහෙම වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙලා එනෝනේ නැගිලා මේ මේ කාමයට. බලන්නකො ඒව ටික දකින්න අත් දකින්න. ඔකද දැන් ඕවා දැක්කට පස්සේ මේ කඩාගෙන ලේදීන්න මම කියන්නේ. හැබැයි ඒ ක්‍රියාවලිය ආස්වාදයක් දුන්නට මතු දුකකට මොකක් කරනවද? හේතුවක් එක දෙන්නේ. ආස්වාද ලෝකෙ නිකන් දෙන්නේ නැහැ. මොකක් එකද දෙන්නේ? මතු නිතරම කර්ම විපාකේම. දැන් මේ වෙන්නකො හිතන්නකො, දැන් හාමුදුරු කෙනෙක් පාර යනකොට කොල්ලෙක් කියලා කුඩේ උදුර ගන්නවා. දැන් මොකද ඔය සිද්ධිය විග්‍රහ කරන්නේ? හාමුදුරුවෝ පාරේ වඩිනකොට කොල්ලෙක් කියලා කුඩේ උදුර ගන්නවා. කුඩේ වඩන එක කියන්නේ කොල්ල උදුර ගන්නවා. දැන් මොකෝ මොකද උනේ? හාමුදුරුවෝ මොකද උන්නේ? කොල්ලට මොකද උනේ? කොල්ලට මොකද ඇතුලේ? මහා පාප කර්මය. හැබැයි මොකක් එක දෙයට එක හම්බ වෙන්නේ? කුඩෙත් එක්ක. නෑ, කුඩෙත් එක්කනේ හම්බ වෙන්නේ. දන්නවා තමයි කුඩෙත් එක්ක. යා කුඩෙත් එක්ක මොනවද එකතු කරගන්නේ? යා කුඩේ ගන්න මහා අකුසල කර්මෙකුත් එක්ක. හරිනේ? ඔව්. කුඩේ සතු කරගත්තද නැද්ද? දැන් සතු කරගත්ත නිසා තමයි අර මොකද්ද එකතු වෙන්නේ? පාප කර්මය. එහෙනම් ඔහුට කුඩේ යා සතුයි මොකකුත් එක්කද? දැන් හාමුදුරන් සතුතු කුඩේ නැහැ. හාමුදුරුවෝ දැන් අනිත් පැත්තට පොර කාලා කුඩේ උදුර ගත්තොත් දැන් ඒ හාමුදුරුවෝ කුඩේ ගන්න කාගේ ගත්ත? අන්සතුවේ ගත්ත? තමා සතුවේ ගත්ත? අන්සතුවේ ගත්ත. ඔන්න ඕක තමයි කියන්නේ. ඔක තේරුම් ගන්නයි කියලා. හාමුදුරුවෝ පරාජිකයි දැන්. නැහ හිතන් ඉන්න කර්ම දැන් කොහොමද හේතුඵල දකින්න ඇති? උඩින් දකින්න මිනිහා කියන්නේ මොකද්ද? අපෝ මුන් පුදුම කතාවක් නෑ කො හාමුදුරගෙන කුඩේ. ඒ උඩින් බල්ල කියන ඒවා. දැන් දැන් මෙතනත් ගැස්සිලා ගියා කට්ටිය කීප දෙනෙක්. දැන් හොඳට කල්පනා කරලා බලන්න. හාමුදුර පාර වැඩියා. කුඩේ උදුර ගත්ත කොල්ලේ. කොල්ලර මොනවා සතු කරගත්තේ? අනුංග දෙයක් සතු කර ගන්නවත් එකම ඒ වෙනුවෙන් එයාට වන්දියක් ගෙවන්න මොනවාද? බතු වන්දියක් ගෙවන්න වෙනවා. මොකෙන්ද? කර්ම විපාකෙත් එක ගන්න. හරි. දැන් කුඩේ කවුරු සතුද? දැන් කුඩේ කවුරු සතුද? කොල්ල සතු. හාමුදුරු සතුද? කොල්ල සතු නිසා හැබැයි එයා එක සතු කර ගන්නකොට තව මහා විපාක කොටුත් එක්ක සතු කර ගන්නනේ. හරිනේ? දැන් එතකොට හාමුදුරුව ආපහු කුඩේ උදුර ගත්තොත් එම කොල්ලගේ කවු මොන එකක්ද උදුර ගන්නේ? දැන් අන්සතු එක. හාමුදුරුවෝ පරාජිකයි. දැන් හිතාගන්න කොහොමද ඔක උඩි? අපි කියන්නේ හොඳ වැඩේ හාමුදුරුවෝ. ඔකට ඕම නේ උඹට. දැන් ඔයිට අපි දැන් අනවශ්‍යකට අපි දැන් එනම් කර්ම විශ්ය කියන එක ඔකට කියන්නේ තෝරු තේරු කරගන්න යන්න බෑ. කරගන්න බෑ. ලෝකයා හිතන් ඉන්න එක නෙමෙයි වෙන්නේ.
එතකොට කියන්නේ පුදුම වැඩේනේ. හාමුදුරුවන්ගේ කුඩේ ළමයෝ. හරි හරි. හාමුදුරුවන්ගේ කුඩේ තමයි. හැබැයි ඒක අරය මොනව කරගත්තද? අත් කරගත්ත සම්මතක බෙන්ද අසම්මතයෙන්ද? අසම්මතයෙන් සතු කර ගන්නවත් එක්කම ඒකේ වන්දියත් එක්ක ගන්නෙ. වන්දිය මොකද්ද? මත විභාගය. ඌ ඒක ගන්න ඒ කුඩෙත් එක්ක උඩ විභාගෙකුත් දෙනවා. දැන් කොමර යා සතුයි. දැන් ඉදා ගන්න කර්මේශය ඇටි. ඔකන ගැන අනුඹට ඇඟිලි ගහන්න හොට ගහන්න යන්න එපා. හොට ගහන්න කියලාම අපි අමාරු වැඩ තියෙන සතර ගමනේ. ඊට පස්සේ හොටයක් සැරෙත් සතෙක් කියලා ඉපදෙනවා. දරුවටවත් ඉඹින්න බෑ. එතකොට හොට යරෙනෝනේ. කුරුල්ලට මොකද පැටව ඉඹින්න? කුරුල්ලන්ද විපාකේ හැටි මෙර අනුඹට හොට ගහලා. කුරුල්ල පෙර සතරේ අනුඹට හොට ගහලා. හොටයක් ඇදිලා. දැන් පැටිය ඉඹින්නත් බෑ. කල්පනා කරලා බලන්න. දැන් කල්පනා කරලා තියන්නේ අම්මේ ඉතින් අපි හොඳයි කියලා. ඉතින් මොකද්ද හොඳයි කියලා ඕකෙන් දැන් ඕකත් බලන්න අරගෙන ඉවරලි කියලා. ඕකත් බලන්නකෝ අරගෙන ඉවරලි. දැන් ඔය දරුවගේ බඩවැළඳ වකුගඩුවද සර්දේවත්වද පෙනහලද ඉන්නේ පිට තියෙන හැමද ඉන්නේ. ඒකට කියන්නේ අරනික දැක්කොත් ඉන්නේද? දැන් මේ හිතන්න කොච්චර දේවල් කියලාද කියලා මම මේ ඔබට කියන්නේ. මේව ටික හිතන්න ගෙදර ඉන්න ඕට. දැන් මදයි හත් දෙනේ බණ ඇහුවා. දැන් මේක හිතන්න. දැන් එතකොට දැන් ආපහු ලෝකේ උදා වෙන්නේ අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර, නිබ්බන්ති ලක්ෂණය. දැන් එවැනි ලෝකයෙන් මිදෙන්න කොහමද කියලා. දැන් අපි මේක විභාගට යන්න මේ ලෝක උදා වෙන හැටි දැනගන්න ආව නෙවෙයිනේ. උදා වෙන හැටි දැකගෙන උදා වෙන්න තියෙන හේතු මොනව කරන්න ඕනේ දැන්? නිරෝධ කරන්න ඕනේ. මොනවද හේතුව? එකක් අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ලෝකේ සාරයි කියන දෘෂ්ටිය. ලෝකේ සාර හරි වටිනවායි කියලා ගන්න එක අවිද්‍යාව. එහෙනම් ඇයි වටිනවායි කියලා ගත්තේ? ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දන්නේ නැති නිසා ලෝකේ ඉච්ඡයි කියලා හිතන් හිටියේ. ඇයි ඉච්ඡයි කියලා හිතන් හිටියේ? දුක පිළිබඳ ඥානය අපට පහළ වුණේ නැති නිසා. මෙච්චර කල් දුක පිළිබඳ ඥානය පහළ වුණා නම් මොකක් වෙනවද? දුක්ඛ සමුදය ඥානයනෝ, දුක්ඛ නිරෝධ ඥානයනෝ, දුක්ඛ නිරෝධගාමිනී. අන්න ලෝකේ යථා තත්ත්වය දැනගන්න. එහෙනම් ඒක දැනගන්න තාක් කල් දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං අයං උච්චති භික්ඛවේ අවිද්‍යා. අන්න අර අඥානකම තුලින් මොකද ගොඩනැගිලා තියෙන්නේ? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. දැක්කද නැද්ද ඒක? මෙච්චර කල් අපි හිටියේ මොකේද කියන්නේ? ඇයි අවිද්‍යාව හිටියේ? දුක්ඛාරත සත්‍ය දැක්කේ නැහැ. දුක්ඛ සමුදයාර සත්‍ය දැක්කේ නැහැ. දුක්ඛ නිරෝධාර සත්‍ය දැක්කේ නැහැ. දුක්ඛ නිරෝධගාමිනී. හැබැයි අපි ඒකට කිව්වොත් නැහැ අපි ඔය හතර දන්නවා කියලා. ඔව්. ඕක දැනගත්තට බලද්දි දන්නාහුට දක්නාහුට කියමි. දැනගෙන මොකක් කරලා තියෙන්නත් ඕන. දැකලා තියෙන්නත් ඕන. ත්‍රිපිටකයම පැහැදිලිව දෙනවා මම මහණෙනි මම දන්නාහුට දක්නාහුට දේශනා කරමි. ඒ කියන්නේ මොකද්ද? දැනගත්තට මදි. දැනගෙන ඒක මොකක් වෙන්නත් ඕනද? දකින්නත් ඕන. දකින්නවට කියන්නේ දහම් දකින්න ඕන. දහම් දකින්නට කියනොත් ධම්ම චක්කුසේ පහළ වෙන්න ඕන. චක්කුම් උදපාදි වෙන්න ඕන. දන්නා උට විතරක් කියලා කියලා නෑ බුදුහාඳුර. කොහොමද කියලා තියෙන්නේ? දැනගෙන දැකගත්ත කට්ටියට. මොකද්ද දැනගත්තේ? මේ ලෝකේ යථාර්ථය දැක කට්ටියට. හොඳට තේරුම් කරගන්න. එතකොට අවිද්‍යාවට හේතුව මොකද්ද? මේ සමායන අවිද්‍යාවට හේතුව මොකද්ද? දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥාන. ඒකෙන් මිදෙන්න හේතුව මොකද්ද? දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන. අයමුච්චති භික්ඛේ සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් නූරණන් ගියා ඉන්න තාමත් මොකේද? සම්මා දිට්ඨියටපත් නූණු දැනග ඉන්නේ. එතකොට මොන සම්මා දිට්ඨියද? ඒකත් දෙකක් තියෙනවා. එකක් නිවන් දකින සම්මා දිට්ඨිය, එකක් සුගතිගාමී වෙන සම්මා දිට්ඨිය. හරිනේ? දේවලෝක බ්‍රහ්මලෝක වලට යන සම්මා දිට්ඨිය වෙනයි. නිවන් දකින සම්මා දිට්ඨිය තව එකක්.
එතකොට දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උත්ති වික්ඛවේ කුමන සම්මාදිට්ඨියද? අර චතුරාර්ය සත්‍ය හතර දැක්කනම් මොන සම්මාදිට්ඨියටපත් වෙන? මන් දන්නේ නැහැ. අන්න බලන්න දැක්කනේ දැක්කනේ හිරුණ හැටි. දුක්ඛ ආර්ය සත්‍ය දැක්කනම් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අනිත්‍ය දුක්ඛ අනාත්ම පදනම් කරගෙන දැක්කනම් එයාට පහළ වෙන්නේ මොන සම්මාදිට්ඨියද? ලෝකෝත්තරේක නිවන් දකින්න එක. ඒක ඒක ඒ ටික නොදැන යමෙක් සම්මාදිට්ඨියපත් උනා නම් ඒ මොන සම්මාදිට්ඨියද? ඒක ලෞකික එක දුගතිගාමී එක. හැබැයි අපි සුගතියට ගිහිල්ලා තියෙනම් මේ සම්මාදිට්ඨිය මීට පෙර දැකලා තියෙන්න ඕනද නැද්ද? දැකලා ඇති. හැබැයි ඒක නිවන් දකින්න ප්‍රමාණවත් නැහැ. අන්න ඔන්න ඔය ටික බෙද බෙද හිතන්න ගෙදරදී. මම කියන්නේ. එතකොට ඔබ බෙදන්න වාඩි වෙන තැනකට ඕක එනවා බෙදි බෙදි එනවා. පුදුමාකාර විදිහට ඕක මේ මට විතරන්නේ ඔක්කොටම ඕමයි. මේක බෙදි බෙදි ඈතර ඈතර එහෙම ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නේ තව අත්තකට වැටෙනවා. ඒකේ අත්ත කෙලවරකට ගිහලා ආයෙත් තමන්ගෙන් ප්‍රශ්නයක් අහන්න ආයෙ යනවා. කෙලවරක් නැහැ. ඔය යන කාලය තුල එයා ඉන්නේ මොකේද ඉන්නේ? රාගක්ෂය, දේසක්ෂය, මෝහක්ෂය තුල. එහෙමනම් එයා ඒ වෙලාවට සීලයක් තියනවද නැද්ද යාට? මොන සීලද? කුසල සීලය. කුසල සීලය ඇත්ත උන්ට අවිත්පජාරය උපදීවයි චේතනාවෙන් කටයුත්තක් නැද ලැබීම ධර්මතාවයයි. ඕකේ ඉන්න වෙලාවට මොකක්ද වෙන්නේ? උත්සාහ වීර්යය ගන්න ඕනේ නැහැ. මොකක්ද වෙන්නේ? අවිත්පජාරය. අවිත්පජාරය කියන්නේ මොකද්ද? හිතේ හැමේ දුවන්නේ නැහැ. හිත දුවට උන් තරගේ අතරේ ඉන්නේ දහමනේ. අවිත්පජාරය ඇත්ත උන්ට කුසල සීලයෙන් අවිත්පජාරයත් අවිත්පජාරයෙන් ප්‍රසාදි. නෑ ප්‍රසාදේ. ප්‍රසාදේ කියන්නේ මොකද්ද? හරි ප්‍රසාද හිතක් නැගෙනව. සතුටු හිතක් ආ ප්‍රසාදයක් තියෙන්නේ. අප්‍රසාදයක් නෙමෙයි. එහෙම 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 ප්‍රීතිපැත්තට යන්නේ හිත. එහෙම එහෙම කියලා මොකේද? සුඛය ඇතිය ප්‍රීතියෙන් සුඛය සුඛිනෝවා සමාධියති. මොකේද කියලා නවතින්නේ? සමාධිය. දැන් ඉන්නේ මොන සමාධියද? නිවන පැත්ත ගන්නවා නම් මොන සමාධියද ඉන්නේ? නිවන සමාධිය කියන්නේ මොකද? සම්මා. එහෙනම් ඔය වැඩිලා තියෙන සම්මා දිට්ඨිය ඉඳලා මොකක්ද අක්වාද? සම්මා සමාධිය ලඟා මොකද්ද වැඩිලා තියෙන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිලා තියෙන දන්නේම නැතුව මෙන්න ක්‍රම කරනවා නම් ගොඩ යනවා නම් මෙන්න ක්‍රම. ආයමෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා කියන්නේ එයා සෝතාපන්න මාර්ගින් නොනම් මාර්ගයේ වැඩෙන්න වැඩෙන්න එයා යන්නේ කොහෙටද? මාර්ගස්ත වෙනවා. මාර්ගයේ අගට යනවා. එයා සකෘදාගාමි මාර්ගින් නොනම් මොකද වෙන්නේ? සකෘදාගාමි මාර්ගයේ අගට යනවා. මාර්ගස්ත වෙනවා. මාර්ගස්ත වුණ හැටි යම් වෙලාවකදී ටක් ගාලා මොකද ලබන්නේ ඊළඟ ඵලය ලබනවා. ඒ දේවල්ට සම්මා ඥාන සම්මා විමුක්තිය එකතු වෙනවා ඔතන. දැන් තේරුණාද? ඔන්න ඔකට කියන්නේ මොනව කරුණා කියලාද? ඔන්න විදර්ශනාව තුළින් යන හැටි නිවන් දකින්න. ඉතින් මොකටද කැලලක් අහුනවා තේරෙන්නේ නේද ඔබට? ඒක තමයි කියන්නේ. අනිත් එක මේ කාගවත් තේරුම් ඕනේ නැහැ. දම්සක් පැවැදුණු සූත්‍රය ඇතුළට ඔබ බහින්නකෝ. මෙහෙම හරිතනකින් බහින්න ඉතුරු ටික මොකක් කරනවද ඒ වෙලාවට? ඔක්කොම එනවා ගැලපිලා. ආර්යෙක් නම් එනවා. ආවනම් එයා මොකද හේතුව? එයා දහසක් නැයින් ප්‍රතිබන්ධිතයිනේ. කෙල්ලන්නේ නැහැ. එයා කාගේ ශ්‍රාවකයෙක්ද? අට්ඨපුරිස බුද්ධලෝ ඒස භගවතු ශ්‍රාවක සංඝෝ. භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවක සංඝිකයා. එයා පිටපයින් නැහැ. පිටපයින් යට හේතුරයි. එයා ඒක දිගේ යනවා ඈතර ඈතර යනවා. ඒ වෙලාවට එයා ඉන්නේ නිවන පැත්ත ගැන හිත දියන්නම්. එයා මොකද? සවිතක්කයි සවිජානයි. ප්‍රීතිය එනවා සුඛය එනවා. ඒක තමයි සුඛිනෝවා සමාධිය කියන්නේ. සමාධියට පෙර තමයි ප්‍රීතියයි සුඛයයි එන්නේ. සවිතක්ක සවිජාන ප්‍රීති සුඛ මේක මේ ක්‍රියාවලිය තුළ ඉන්න ගමන් ඒකාග්‍රයි. මොකේද ඉන්නේ? ප්‍රථම ඥානෙ. දැන් ඕක වැඩුවද ඔය දැන්? දැන් තවත් දායක හරි මාතයක් කර කියලා මේ වඩනවද මේ? වඩනවද නිතරින්ම ප්‍රථම ඥානය ලැබෙනවද? එයා ප්‍රථම ඥානය අපේක්ෂාවෙන්ද වාඩි උනේ ධර්මය ගැන මෙනෙහි කරන්නද වාඩි උනේ? ඥාන කියන්නේ නම් ලබන මෙතෙන්දි ලැබුවේකද මේ බෝනස් එකක්ද? කියන්නේ දැහන් බෝනස් ඒවා. ඕනම් වඩලා ගන්නත්
පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වඩන්නේ දැන් වඩනකොට ඥාන විතරයි. මේක මොකක්ද වෙන්නේ? විදර්ශනාව සමග ඥාන මාර්ග බල වලටත් යන්න පුළුවන්. බලන්නකො කරලා ඕක ටිකක් එහාට ගා මහා සුවයක් එනවා. ඒ සුවයෙන් සවිතක සවිචාර ඇතහැරියොත් දුතිගන්ධයට, ප්‍රීතිය ඇතහැරියොත් තෘතිගන්ධයට, ඊළඟට සුඛය ඇතහැරියොත් චතුත ධානයේ ඒකාග්‍ර වෙලා ඉන්නවා. ඒ වෙලාවට කය මොකක් කරනද? ආලෝක කදම්බයක් වගේ පේනවා. ඒ වෙලාවේ ඒක ප්‍රගුණ කරපු යම් කෙනෙක් ඉන්නවා නම් එයාට පූර්ව නිවාස අනුසුමති ඥාන නැහැ, චුදුපවද ඥාන ලැබෙන ටික 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 ඒකේ පදනම් ලැබෙන්න පටන් ගන්නවා. පෙරත් බව පේනවා, මතු ඉස්සරහයෝ පේනවා. ඔන්න ඒ චතුද්ධාන යන ඕනේ දේවට. ඒවට තොණ යන්න බලද්දි මොකක් බලන්නේ? දැන් පෙරත් භවයේ දැන් මොනවද බලන්නේ? මේ ටික දැක්කනේ දැන් අනිත්‍ය දුක්ඛයි. ආයි මොහොතයි ඔන්න දැන් පෙරත් භවයේ ඔයා දෙවගණක් නේ. හරි ඇත්තද? ඊට ඉස්සෙල්ල එකක් බලන්නකෝ. ආ ඊට ඉස්සෙල්ල එක බැල්ලියේ. දැන් මොකෝ ඉවර ඇතනින් යනන්නේ වැඩන්නේ ඕවා බලලා දැක්කනේ. ඕන ඒකේ ඕක දැනගන්න සාත්‍රකාරය මොකද එන්නේ? ඔය පොයින්ට් එක දන්නේ නැත ගාන කපා ගන්න ලස්සට මොකද්ද? දැන් ඉතර ආකෝ දෙන්න මාත්මයාට අම්මේ බලනකොට නම් මනමාලය තමයි. ඔන්න දැන් ගිරවට මාර ටිකක් එනවා ආතල. කීයද කීයද? 50 යා. මනමාලය ගිය දන ගෑල් ළමින්ගේ අඩුවක් නැහැ. ඔන්න දැන් මාර උන් දන්න වැඩේ මේකේ මූට මොකද්ද ඕන කියලා දීලා කාර කපා ගන්න. අපෝක උන්නේ නැද්ද අපට? එන්නේ නැහැ. ඕක අර සාතකෙන දෙමළ ගෑනුවයි ඉන්නනේ. උන් තමයි දෙන්න වැඩේ. ලස්සන. දැන් ඔළුව වරන ඔරේ කරපුවයි. දැන් අපි ඔක්කොම වට අවුලද ඉන්නේ ඉතින්. දැන් ඒ ඔක්කොම උනේ අපිට මේ ධර්ම අවබෝධය නැති නිසා ආස්වාදයට ඕනකක් කරනවා අපි. ඉතින් හිතලා බලන්නකො දැන් ওই ටික ඔන්න මෙනෙහි කරන ඒවා. මම කියන්නේ ඕක මෙනෙහි කරනවා නම් යමෙක් එයා ඉන්නේ මොකේද? රාග දේශ මොහොලින් තොරව නෙවෙයිද ඉන්නේ? සති සම්පොජ්ජංගෙ ඉන්නේ යා. ධම්ම මෙනෙහි කරනකොට මොකද? ධම්ම විජය සම්පොජ්ජංගෙ ඉන්නේ. ඕක දිගේ යනකොට මොකද වෙන්නේ? ධම්ම විජය සම්පොජ්ජංගෙන් මේ මොකද මේ විරිය සම්පොජ්ජංගයත් විරියේ ප්‍රී සම්පොජ්ජංගයටත් ඒකෙන් පස්සද්ධියටත් පස්සද්ධ සම්පොජ්ජංගෙන් සමාධියටත් සමාධියෙන් උපේ මොකද්ද මේ උපේක්ෂා සම්පොජ්ජංගයත් වැඩෙනවා. ඒ මොහොතේ ඇලීමෙනුත් වෙන වෙනවා, මුලා වෙනුත් වෙන සත්පොජ්ජංග වැඩ. සත්පොජ්ජංග වැඩෙන වෙලාවට මොකද වෙන්නේ? ගින්නක් දෙන්නේ සුවයත්. බුදුහාඳුරගෙන කියන තපෝ ගුණය හැර සත්පොජ්ජංග හැර නිවන හැර ලෝක සත්‍යයට වෙනස් සුවයක් මම නොදුටු වෙමි. ඉතින් ඕකට ගිහිලා බලලා තියෙනවද? නැහැනේ කවුරු ඔබ බලලා. ඔය සුවේ ගහත ගත්ත කුඩු ගහන එකේ ජීවිතේ කුඩු ගහන්නේ. ඇයි? ඌ කුඩු ගහන්න කියලා මොනතරම් උටි කාලේ බැනුම් ගහලා හිරගවල් වල ඉඳලා කුඩු ටිකක් ගහලා ඌ අර මොහේ මෙහෙම කිරකිර ඉන්නව එකකට වගේද මේකේ තියෙන සුවය කියලා උඩ තේරුණොත් සම්පූර්ණ එක මොනතරම් නීච වැඩක්ද මම මෙච්චර කල් කරේ. මෙන්න දීනේ දහම් අහගත්ත බණක්. මෙන්න මම ඈතර මෙනෙහි කරන මහා සුවයක් එනවා. ඒ සුවේ එන්නේ ඇටමිතුළු එකම සීතල වෙනවා ඇගේ. ඇගේ ඇතුළ සීතල බව දැනෙනවා. ඒ සුවේ ගන්න බෑ ගංජකුඩු වලින්. ඒකනේ මත්ද්‍රව්‍ය තැන්වල ගිහිල්ලා අපි බණ කියනට උන් පුදුම සුවයටපත් වෙන. මත්ද්‍රව්‍ය කඳුරක මම ඊයේ ළඟ ඊයේ පෙරදා ගිහිල්ලා කියලා. උන් කියන ෂිට් මේ කලින් අම්මෝ නම් අරව කරන්නේ නැහැ. මම මොනවද ගැහුවේ කියලා පස්පංගුවම ගැහුවා. පස්පංගුව කියලා කියනවා කුඩු කායේ භාෂාව ඒක. ගන්නේ මගෙන් අහන්න දෙන්නේ ඕවා දැන් ගංජා අරක්කු කුඩු ඔක්කොම මොකද දිනන පස්පංගුව කියලා. පස්පංගුවම ගැහුවද දැන් වැඩක් නැහැ කියලා තේරෙනවා. දැන් වෙන දේවත්වල ඉවරයි. දැන්ලු තේරෙන්නේ මේ ලෝකේ කොතරද සැප තියෙන්නේ කියලා. ඌ කියනවා නිවන් සැපලු තියෙන්නේ. අනේ මට දැන් මොන තරම් සුවයක්ද කියලා එනවා. මම දැන් තාටි කරලා මේ මනහල ගෙදරට යනවා. දැන් මට ඒ ඕනේ නැහැ. මොන හරයක් නැති වැඩක්ද කරලා තියෙන්නේ කියලා. කොල්ලෝ ඇවිල්ලා ළඟට ඇවිල්ලා කියනවා මේ හොත්ත පොල්ලෝ තරුණයෝ. මන්ට පොල් කියන සාමාන්‍යයෙන් හොඳ රස්සාවල් කරමු. ඉගෙන ගත්ත කොල්ලෝ මද්ද්‍රව්‍ය කඳවුර වල ඉන්නේ. පුදුම සතුටපත් වෙන මම එදා පුදුම සතුටපත් වුණා. මේ මෙරතනකට වඩා මද්ද්‍රව්‍ය ගහපු පිරිසක් මෙහෙම පරිවර්තනයක් වීම මොන තරම් සතුටක්ද කියලා ඉතින් මම ගෙදරාව සතුටුයි. කරුණා කරා. උන් ගිහින් අර කඳවුරට ගිහින් නම් මටත් වැඩේ මොකද්ද? මේ ටික කියන්නේ නැතෝ ඉතින් ඔහේ ඉන්න ඇතුළට වෙලා. ඉතින් ආයෙ ඒ ඩම් ගන්න.
කල්පනාකල බලන්න ඉතල බලන්න. එතකොට දැන් අවිද්‍යන් එනම් ලෝක සත්‍යයට ප්‍රධානම ප්‍රශ්නේ මොකද එනම්? දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධය ඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන අවබෝධ උනේ නැති නිසා එනම් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවන තක් එයා ඉන්නේ මොකද අවිද්‍යාවේ. අවිද්‍යාවේ ඉන්නවා කියන්නේ යාට ලෝකෙ වෙන්නේ නිත්‍යයි සුඛයි අත්තයි. ඒක නිසා එයාට නිකන් ඉන්න බෑ, හැමදෙස්සෙම මොනවාද ඕන, එක්ක බලන්න ඕන, එක්ක අහන්න ඕන, එක්ක ආග්‍රහණය කරන්න ඕන, එක්ක රස විඳින්න ඕන, එක්ක පහකල් ලබන්න ඕන, ඉන්න බෑ. අපි කියනවා එයාට මොනවා වැඩි කියලා දෙන්න. කැසිල්ල වැඩි කියනවා, කියනවනේ දේ වචනේ. ඔකට කියන්නේ කාම කැසිල්ල. ඉතින් hina වෙනවා දැන් කියනකොට. ඕක තමයි කාම කැසිල්ල. ඕක කාම කැසිල්ල කියලාම ධර්ම කියන්නේ. ඉන්න බෑ. ඒක නිසා ඉස්සෙල්ල මොකද කරන්නේ? හොඳින් කර ගන්න බලනවා. ඉස්සෙල්ල හද නැතුව කර ගන්න බලනවා. ඊට පස්සේ හොඳින් කර ගන්න බලනවා. හොඳින් බැරනම් මොකද කරන්නේ? චාටුවෙන් කර ගන්නවා. චාටුවෙන් බැරනම් මොකද කරන්නේ? බලෙන් කර ගන්න. චෝකන යන ඕඩර් එක. එහෙම මුකුත්ම බැරනම් මොකද කරන්නේ? මනසින් හරි මොකක් කරනවද? මවා ගන්න. මනසින් මවා ගන්න නැද්ද? නැහැ. එහෙනම් මම මට විතරයි වෙච්ච එකක් වෙන්න ගමන්නේ. මනසින් මවාගෙන ඊට පස්සේ ඒවට ආස්වාදයෙන් බැඳෙනවා. හැබැයි මනසින් මවා ගන්නකොට මාර ලාභයි. කොහෙවත් යන්න ඕනේ නැහැ ට්‍රිවිල් වලට මේ වියදම් විතර. අර මේ යන්න ඕනේ නැහැ රෙස්ටෝරන්ට් එකට කාමර අරම ගාතු විතර. ඊළඟට කාගවත් ගහන්න කරන්න බයින්නේ නැහැ. අනිත් එක අපි මනසින් හදන රූපේ පුදුම දෙයක් කියනවා. අපි මනසින් හදන රූපේ ඉච් එකක් හදන්නේ. ඒකට මුකුත් වෙන්නේ නැහැ. කක්ක කරන්නේ නැහැ, ජූ කරන්නේ නැහැ. මුකුත් නැහැ මේ අයිය අපි බලදින්නේ හදන්නේ. මම ඒක ඒකකින්ද අපිට කඩා ගන්න අමාරුම කාමය මොන කැලලද? මනෝ එක. මනෝ එක අපි හදන්නේ ඉච්ච ගන්නෙ. අපිටම හිතෙනවා ඒ වුණාට මෙයා යනකොට පොඩකට නෑ 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 ඒක ඒක ගන්න ඇවිල්ලා හදනවා අයි. අභිසංකරණය කරලා හදා ගන්න හොඳ මනෝ රූපේ. ඒ ගන්න මනෝ රූපේ හැම අතින්ම හොඳ එකක්. මට ඕන විදිහට මගේ මනෝ රූපේ හදා ගන්න පුළුවන්නේ. හැබැයි මට ඕන විදිහට එළියෙන් රූපයක් ගන්න බෑ. ඇයි? මම ඕන විදිහට ගත්තත් 3000 කරනකොට තේරෙනවා මට මගේ ඕනකම නෙවෙයි ඒකේ. එහෙනම් මිනිස්සුන්ට කඩා ගන්න අමාරුම කැලේ මොකක්ද? මනසින් හදන රූපේ කඩන්න බෑ. හරි අමාරුයි කරන්නේ. ඇයි? ඉච්ච විදිහට හදන්න. දැන් ඔය කට්ටිය මගෙන් ඕක අහ ගන්නකම් ඉන්නව නිකන් මොකුත් දන්නේ නැහැ වගේ නේ. ඔක්කොම මනසින් හදන එක තමයි අමාරු කඩන්නේ. හැබැයි බුදුහාමුදුරු කියන අඩු ගන්න ඉස්සෙල්ල මොකද්ද කඩාපල්ලා කියලා කියන්නේ? ඉතල කාය සංකාරාදි කරගනි. අන බුදුහාමර මනෝ එකට ඉතල එන්නත් දන්නව වැඩේ. උන්නාල දන්නවනේ ඉතල ගැන මොනව මොකද සංවර කරගන්නේ කියලා. කාය සංවර කරගනි. ඊළඟට ඒක සංවර කරනකොට මොකද ඊළඟට සංවර කරන්නේ? වචන සංවර කරගනි. අන්තිමට මොකද සංවර කරන්නේ? මන. ඒක හාමුදුරුවන්ට මන සංවර කරගන්න කියලා තියෙන අන්තිමට. ඉතල අපි මොනවද සංවර කරන්නේ? කායයි වචී. ඒ දෙක ඇත්තට පුළුවන්ද බැරිද? පුළුවන්. අමාරුම එක මොකද්ද? හරි අමාරු දැන් තේරෙනව නේද? හැබැයි අමාරු නම් කවදා හෝ කළ යුතුද නැද්ද? කළ යුතුමයි. නැත්තම් මේක කොට යන්න බෑ. බලන්නකො මේක හොතර ඉතන කොච්චර පුදුම දහමක් නේද මේක? එහෙනම් අවිද්‍යාව තියෙන තාක්කල් මේක කරන්න බෑ. අවිද්‍යාවෙන් මිදෙන්නම් සද්දා මාත්‍රයක්, තේව මාත්‍රයක් එන්න ඕන. මොකද්ද? මේ ලෝකේ ඇයි මට මේ අවිද්‍යාවට හේතුව? අවිද්‍යාවට හේතුව මොකද්ද? කලණ මිතුරු නොම ඇසුර. කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය නොලැබීම තාක්කල් අද්දවිද්‍යාව. කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය ලැබුණාට ඔහු පෙන්නනවා මේ උඹ ඉච්ඡයි කියලා හිතන් ඉන්න ලෝකයේ ඉච්ඡ එකක් නෙවෙයි ඇත්තට මොකද්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා පෙන්නුවම අන්න යාට සද්දා මාත්‍රයක් ඇතිනවා. ඒ කියන්නේ මොකද්ද? එයා අනුලෝම ශාන්තියටපත් වෙනවා. අනුලෝමක් ශාන්තියටපත් වෙලා කොයි වෙලාවකරි සම්මැත්ත නියාමයටපත් වෙනවා. ඒක නිසා ඔහු අට්ඨපුරුෂ පුද්ගලයෙක් වඩපත් වෙනවා. අන්න යාට මොකද්ද උදා වුනේ? විද්‍යා උදා වුණා. කොච්චරද අල්ප මාත්‍රයක් හරි තේරුවා නම් එයා සතර සතර මේ සතර පයෙන් සදාටම විනාශ. ඔන්න ක්‍රමවේදේ. ඉතින් එහෙනම් අර රූප උදා වෙන එක නවත්තන්න කල යුතුයි කියලා දැන් ඔබෝතනින් ගොනු කරගන්නේ මොන කරුණද? හැකියතාවක් ඉක්මනින් මෙහේ හරි මේ මම හෝ මෙහේ කවුරු හරි කරන්න කෙනෙක් නෙවෙයි ඔබ කොහේ හරි ගිහිල්ලා සද්ධර්ම ශ්‍රවණය සහ මොකද්ද ඕන? කල්යාණ මිත්‍ර එන්න මේ වරදවා තේරුම් ගන්න මෙහේ ඉන්නේ කියන නෙවෙයි මේ හොඳේ කොහේ හරි ගිහිල්ලා හරි ගමන් නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරයි සද්ධර්ම ශ්‍රවණයයි ඉක්මනින් කරගත යුතුයි. ඔන්න කරන්න ඕන එක තෝරගත්තා. ඒවට කියනවා පරතෝ ഘോഷක ප්‍රත්‍ය.
මොනවද ඔකට කියන්නේ? පිටින් ලැබෙන ඒවා. පිටින් ලැබෙන ඒවා. හැබැයි ওই ටික ලැබෙන්න පින ඕනද නැද්ද? පින ඕන. හැබැයි ওই පින ලැබිලා තවන්ට ඒ ටික ලැබුණම පිනත් එක තමන්ට ලැබෙන්නේ මොනවද? ආයු වර්ණ සැප බල. ඒ හතර ලැබිලා තියෙනවා නම් ප්‍රඥා කියන පස්වෙනි එක ලැබෙන්න යන අර වෙලාවට. කොයි වෙලාවටද? කල්යාණ මිත්‍රය අසුර සද්ධර්ම ශ්‍රවණය කරන වෙලාවක අර ආයු වර්ණ සැප බල හතර තියෙන කෙනාට පස්වෙනි එක උදාහරණ මොකද්ද? ප්‍රඥා. ප්‍රඥා කියන්නේ ප්‍රකෘති ඥානය එනවා. එහෙනම් මෙච්චර කලක් ඉඳලා තියෙන මොන ඥානයක්ද? විකෘති ඥානය. මොකද විකෘතිය? අනිත්‍ය ලෝකයක් මොකක් කළ ගැනීමද? ඉච්ඡයි කියලා ගැනීම. දුක්ඛ ලෝකයක් සුඛයි කියලා ගැනීම. අනත්ත ලෝකයක් අත්තයි කියලා අරගෙන තියෙන මෙච්චර කාල අපි අන්නේ යථාර්ථය වැටහෙනකොටම අනිත්‍ය නිසා මේ අනිත්‍ය දුක නැත් තේරෙනවා. අවිද්‍යාව යම් ප්‍රමාණයක් මොකද වෙන්නේ? කැඩලා යනවා. යට යනවාද කැඩලා යනවාද? කැඩලා යට යනව නෙවෙයි, යට යන එක තදංග ප්‍රහාණය. මේක සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ කැලලක්ම මොකක් කියලා යනවාද? කැඩිලා යනවා. අන්න ඒක තමයි කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. අවිද්‍යාව යම් ප්‍රමාණයක් අඩු වුණා නම් සංකාරත් ඒ ප්‍රමාණයට අඩුයි, විඥානත් අඩුයි, නාම රූපත් අඩුයි, සලආයතනත් අඩුයි, ස්පර්ශ වේදනා තණ්හා උපාදාන මොනවාද අඩු, භව ශක්තියත් මොකක් වෙනවා. එහෙනම් අන්න එකෙන් වෙන්නේ රූප උදාවීම යම් ප්‍රමාණයකට අඩු වෙනවද නැද්ද? අඩු වෙනවද නැද්ද? එහෙනම් අතන අවිද්‍යා, අතන මොකද්ද? අවිද්‍යා සමුදයා රූප සමුදයා. දැන් මොකද උනේ? අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ. අන්න නිරෝධේන අනිත් පැත්ත. දැන් තේරුණානේ? අවිද්‍යා නිරෝධ කරනකොට ලෝකේ සාරත්‍ය කියන එක යම් ප්‍රමාණයක අඩු වෙනව නේද? දැන් සාරයි කියලා ගැනීමම නේද අපි එක එක තැන්වල තණ්හා වෙන්නේ? සාරයි කියලා ගැනීමේ යම් අඩුවක් තිබුණා අවිද්‍යාව අඩු වෙලා. එතන තණ්හා වෙන ගතියක් මොකක් වෙනවා ටිකක්. එහෙනම් තණ්හා නිරෝධා රූප නිරෝධෝ. දැක්කද ඉර හැට අනිත් පැත්ත? එහෙනම් දැන් එයා කනකොට රස තණ්හාවක් මොකක් වෙන්න ඕනේ? රස තෘෂ්ණාවක් වැඩි වෙනවද අඩු වෙනවද? දැන් එයා කන්නේ මොකක් සඳහාද? බඩගින්න. රස මුල් කරගෙන නෙවෙයි. ඒ කියන්නේ රස මුල් කරගෙන තිබුණු අදහස දැන් එයාගේ ටික ටික මොකක් වෙනවද? අඩු වෙනවා. එහෙනම් මොනකක්ද අඩු වෙන්නේ? රස තණ්හාවක් අඩු වෙනවා. ඒක නිසා මොකද එයා ආහාර ගන්නෙ දැන්? මොන ආහාරද? කබලික් ආහාරද? කබලික්කාර නිරෝධද? එහෙනම් ආහාර නිරෝධා රූප නිරෝධ බලන්නේ නැහැ. දැන් එයාට ආපෝ මනවට රූප ශබ්ද ගන්ධ රස පස්සේ දුවන්න එදා තරම් අඩෝන නැහැ. හේතුව අර වටිනාකම මොකක් වෙලාද? වැඩි වෙලාද? පහළ බෑලා. අපි වැඩියෙන් දඟලන්නේ නැහැ. දැන් නිහන් මහතත් ඇවිල්ලා ගෝ වැඩියෙන් දඟලන්නේ වටිනාකම වැඩි වුණාමද අඩු වුණාමද? එහෙනම් මේ ලෝකේ භ්‍රමණය වැඩි වෙලා තියෙන චලනයේ කම්පණය පස්තට්ටුවල පවා කම්පණය වැඩි වෙලා තියෙන මොකක් හින්දාද අපි ලෝකෙට වැඩිපුරම වැඳීම නිසා. ඒක මම ඔප්පු කරන්න තරල ගන්නෙ. ඔබ මෙහෙම ඉන්න පුටුව වාඩිලා දත ආරාරින අල්ල අර යතුරු කටුව කෑල්ල ඇට්ටේ කටුව වැටෙන බිමට. දැන් මොකද කරන්නේ? බලන්න. පොඩද වැටෙන්නේ කියලා බලනවද නැද්ද? චලනය කොච්චරද? මෙච්චර. අනේ නැගේ අටේ යන්නේ කොට්ටේ. මෙහෙම ඉන්න ගමන් ඔළුව කකා ඉන්න ගමන් මුද්ද වැටෙනවා. දැන් මොකද කරන්නේ? මේ පොඩ්ඩක් චලනය වෙන නිකන් ඉන්නවද? පුටුව වතර දාලා නැගිල්ල පුටුව අස්සර ඔළුව දාලා දැන් චලනය මොකක් වුණාද? ඉතින් ඕක බලන්න මහා විද්‍යාවක පරීක්ෂණ කරන්න ඕනද? ලෝකෙට තියෙන වටිනාකම වැඩි වෙන්න අපේ චලනයන් මොකක් වෙනවා? අනුරූප වැඩි වෙනවා. ඒක තමයි මේ ලෝකයේ මේ කැළඹිලි සාගත සත්‍යයක් එන්නේ. ලෝකයේ පරමාණුවගේ මුල් වෙනවා. පරමාණු වල වේගය වැඩි වෙන්නේ, කම්පන වේගය වැඩි වෙන්නේ ලෝක සත්‍ය ලෝකෙට ඇලුම් කිරීම මොකක් කරාද? වැඩි වුණාම එහෙනම් රාගය වැඩි වුණා. එහෙනම් සුනාමියේ පස්තට්ටු වෙනස් වෙන්නේ මොකක් නිසාද? රාගය වැඩි. දැන් ඔය කිව්වොත් තේරෙනවා එළින්නේ උට. එළින්නේ උට කිව්වොත් දැන් තේරේද? දැන් තේරෙන්නද ඔබට? එහෙනම් සුනාමියත් වෙන්න පස්තට්ටු භ්‍රමණය වෙන්නත් මොකක් වැඩි වෙලාද? රාග දේශ. ලෙඩවල් හැදෙන්නත් මොකක් හින්දාද? රාග දේශ. එහෙනම් වල්පැල හැදෙන්නේ වගාවල් දුරවල වෙන්නත් මොකද්ද? රාග දේශ මොහ. ඇයි මොන ගතියද වැඩි? වල් ගතිය වැඩි හින්දා කෝරවලට එකතු වෙලා තියෙන්නේ NKP වලට අමතරව වල් ගතිය. ඒකින්ද වහින වහිනේ මොන පැලද වැඩි හැදෙන්නේ? වල් පැල. ඒක නිසා තෙල් ගහන්න යන වැඩි පස දූෂණය වෙනවා.
ආසනික් පොළොට එකතු වෙනවා, මිනිස්සු මැරෙනවා, කණයුන්ට වගනුව මාරු හැදෙනවා, ඔක්කොම අවුල, සියලු සකල අවුල් ඔක්කොම ගත්තා. මොකද මුල රාග දේශ. දැන් ඔක්කොම දුප්පු කරන්නේ. මම ගිහිල්ලා දැන් අර ඉල අර අපේක්ෂකයන් ඉන්න සෙනඟ ඉන්න දැන් ඔල නැගලා මටත් දෙන්න පොඩ විනාඩි පහක් මයික් එක. ඔය අපේක්ෂකයන් ඉල්ල ගන්නවා. උඹලා දන්නවද මේ පස්ස කොටම මුල මොකද්ද? රාග දේශ. ඌ කියයි එන කවපේට. ඔන්ගේ දකින්න මේ පස්ස වලට විසඳුම මේ අපේ නායකයා. ඒක හරියන්නේ නැහැ. විසඳුම මොකද්ද? රාග දේශ. ඉතින් එහෙනම් හරි උන් කියන්නේ එහෙනම් උන් කියන්නේ මොකද්ද? නසව් නසව් රාග නසව් 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 දේශ නසව් නසව් නසව්. දැන් ඒක කියන්නේ නට මොකද්ද කියන්නේ? ඔන්න ඕක ඔන හරිනම් ඉන්න මේක සඳහා මොනවද? බසිව් බසිව් වීති බසිව් නසව් නසව් රාග නසව් ඕකනේ කියන්නේ. ඕකද කියන්නේ? මිනිසු කරන්න ඕන මුල පැත්තකින් තියලා ඉන්න ගොඩාක් බයෙන් කරන්න ආදන්. හරියන්නේ. ඒක මොහේ. දැන් ඉතින් මම මේක කියලා කිව්වෙ මොකද දන්නවද? දැන් අර ටීවී බලනකොට මේ දවස්වල ටිකා කර ඇලීම ගැටීම් මොකක් වෙනවද දැන්? කොහෙ කොහම ගියත් ඔය බණවත් එක පැත්තක් අල්ලන් ඉන්න කියන්නේ නැහැ. ඕගොල්ලෝ මොනවා කාඩයි දන්ද? අනේ ඉතින් අපි එහෙම ගන්න නැහැ කියලා ටිකක් දාලා බලනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ එයාගේ බලන මොකද්ද එයාගේ අදහස කියලා බලලා මේ පැත්තට පොග්ගෝ ගන්නවා. දානට. ඒ කියන්නේ අපේ ඒ කියන්නේ මොකද දන්නවද? බණහම කෙනෙකුට පොඩ්ඩක් කෑල්ලක් තියවද නැද්ද? ඔක්කොම ගන්න නැහැ. ඔක්කොම ගන්න හරි දුන්නහන්සේ කියන්නේ පොඩි අපේ ඇයි මෙතෙක් කලක් හදාගත්ත කෑලි තියවද නැද්ද? ඒ තියෙනකොට ඒකට දාලා පුද්ගලයා අපේක්ෂකයා දකින්නට අපිට මොකක්ද දෙන්නේ? ප්‍රබෝධය නේද? නැතිකා දකින්නට ඒකට විරුද්ධකා දකින්නට මොකක්ද දෙන්නේ? දේශයක් එනවා. දැන් අපි හැබැයි එක වෙනසක් තියෙනවා. ඒ ඒ අවස්ථාවවලදී රාග හෝ දේශ හෝ ගොඩනගෙන හැටි තමන්ට දැන් පේනවා. පේනකොට ඉස්සෙල්ලෝක පෙරුණද නෑ. අන්න දැන් පේන්න පටන් ගන්නවා. මෙන්න මට මේ අපේක්ෂක දකින්නට ඇයි මට මේ ප්‍රබෝධයක් එන්නේ? ඇයි මේ අපේක්ෂක දකින්නට ඇයි මට මේ 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 මහ දේශයක් එන්නේ? ඇයි? අන්න දැන් තමන්ට වෙන දේ දකින්නවා. ඒක දකින්න බෑ පුතේ. දැන් මොකක්ද දැන් හැමදෙසම මාරු කරන්නේ? මොකද්ද ඒ? ඈ? ආමේ නිවදේනවා. දැන් ඔකට තමන්ගේ තාක්කෝක දා ගන්නවා. දැන් ඊට පස්සේ ඔහොම දෙන්න වෙනවනේ අනිත් ඔක්කොම මට ඊට පස්සේ සමාධි ගන්නවා. ඒ විතරනේ මට මේ කැරෙනවා. මම බලනවා බෝම්බ මාරු කරනවත් දැන්නේ නැහැ. මේ ටිකක් ගෙලිගම් මෙහෙන් අත දානවා. ඒක තමයි. ඔය තමන්ගේ ළඟම තියාගත්තම හරි. දැන් මම මේ කියන්නේ දැන් මම මේ කතා කරන්නේ දැන් අපිට කොටස් කීයක් තියෙනවද? 5 5 25 ඔය 25 කතා කරන අපිට දවස් කීයක් ඇයිද? 25කට වැඩියක්. බලන්නකො මේ දැන් ඒ අපි කතා කරන මූල ධර්මය කීයකට දා ගන්න පුළුවන්ද කියලා අපේ ජීවිතේ. හොඳ ඕක කරන්න කියලා මම කියන්නේ. දැන් එතකොට ඔය අවිද්‍යාවක් එක මම මේ කතා කරන්න. හැබැයි අවිද්‍යාව තමයි උතර මොන එක්කේනද? මූලිකියා. මුල්ම අවිද්‍යාව. එතකොට දැන් අවිද්‍යාව අඩු වෙනකොට තණ්හාවත් මොකද උනේ? ආහාර වල බැඳීමත් මොකද උනේ? දැන් කර්මයක් මොකද වෙන්නේ? දැන් මොන බලන්න යන දෙයක් නැහැ. මොනව බලන්නද? අනිත්‍ය දුක් අනත්ත ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔය මනවඩන වගේ පේන්නේම මොකද්ද? අවුලක් මාර. වැඩියෙන් මනවඩන්න වැඩිපුරම අවුල් කියලා තේරෙනවා. දැන් වැඩියෙන් ගස්සනකොට වැඩියෙන් පද්දනකොට අපි ඒ කාලේ ගොනේ ඕකනම් එච්චර හොද බඩු ගැල්ලක් නන්න වෙයි කියලා. ඒ වගේ දැන් එහෙම නෙවෙයි දැන් තේරෙනවා. වැඩියෙන්ම උපමට්ටම් වැඩි වෙන්න ලෝකේ මොකද්ද? එතන යට තියෙන්නේ මොකද්ද? කුණු ගොඩක් බයි. වැඩියම දැන් තේරෙනවා මේ දහම් ආපු අයට. එහෙනම් දැන් ලෝකයේ ආපෝසරයක් සංකාර කරන්න කර්ම කරන්න යන්නේ මොකටද? කර්ම කරන එකක් මොකක් වෙනවද? අඩු වෙනවා. අඩු වෙනකොට පැවැත්ම පිළිබඳ තියෙන බලාපොරොත්තු මොකක් වෙනවද? අඩු වෙනවා. කල්පනා කරලා බලන්න. බලාපොරොත්තු වැඩි වෙනවද අඩු වෙනවද? අන්න බලාපොරොත්තු මතු බලාපොරොත්තු අඩු වීම මතු රූපයක් හට ගැනීමට දින ඉඩකඩ මොනවා කරනවද? වැඩි කරනවද බාල කරනවද? බාල කරනවානේ. ඉතින් බලන්නකො ප්‍රත්‍යක්ෂයිනි මේක. කළ බලන්න. අන්න ඒකාන්තයෙන් නිවන එනවා මෙතන. ඒකාන්තයෙන් වෙනවා. බුදුදහම කියන්නේ පුදුම ප්‍රත්‍යක්ෂ එකක්. අහගන්න දැනගන්න කරන්න. කරන බලනකොට ඒක හරි කියලා අපිට දැනෙන්නේ මොන මාධ්‍යෙන්ද අපිට මේක හරි කියලා දැනෙන්නේ? මොකද එන්නේ අපිට නිවීමක් එනවා. මොකද එන්නේ?
නිවීමක් එනවා. නිවීමත් එක්ක එනවා සැනසීම, සැනසීමත් එක්ක එනවා සුවය, සුවයත් එක්ක එනවා නිදහස. එදා ලැබපු එකම දැන් ලෝකෝත්තර විදියට ලැබෙන මොකද්ද? සැනසීම, සුවය, නිවන, නිදහස. බලන්න එක එන්නේ නැද්ද කියලා. ඉතින් මේක අත්හදා බලන්නකෝ, බලන් ඉන්නේ ඇයි? මේක අත්හදා බලන්න. දැන් එතකොට මොනවද අඳුරේ? අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ, තණ්හා නිරෝධා රූප නිරෝධෝ, කම්ම නිරෝධා රූප නිරෝධෝ, ආහාර නිරෝධා රූප නිරෝධෝ. ඊළඟ මොකද්ද? නිබ්බන්. අර පැවැත්මක් පිළිබඳ බලාපොරොත්තු අඩු වෙන අඩු වෙන පැවැත්ම පිළිබඳ තියෙන තදගතිය මොකක් වෙනවද? පැවැත්මකට තියෙන බැඳීම අඩු වෙන අඩු වෙන නිබ්බන්දි ලක්ෂණයත් මොකක් වෙනවද? ඔන්න නිරෝධ ගන්න හැටි. ඔය නිරෝධ ගන්න හැටි එක ක්‍රමයකට ඔය කිව්වේ. විවිධ ක්‍රම අත්හදා බලන්න, අහලා බලන්න. අහලා බලලා කොහෙන් හරි බහින්න දඟට. දඟට බහින්න අපට දෙන බාධා කරන එකම හිත මොකද්ද? රාග හිතයි, දේශ හිතයි, මොහ හිතයි බාධා කරන බහින්න දෙන්නේ නැහැ. බහින්න හදනකොටම පෙන්නනවා කවුරු හරි ඔන්න දඟට බහින්න හදනකොටම බහිටතන බලලා බහින්න හදනකොට පෙන්නන මොකද්ද හිත? බලපම් බලපම් පල්ලෙහා ගන්න නාන දුර්වලේ ගෑණියෙක් නාන. රාගේ පනවන හේතුව කියන්නේ හිත කියන්නේ හරි මොන එකද? නියම ටයිම් එකේ තමයි ඉන්ජෙක්ෂන් එක දෙන්නේ. හිත දෙන්නේ අපිට, අපි රාග දේශ මොහ වලට වැඩියෙන්ම අපි හිත දෙන්නේ මොන වෙලාවේද? අපි රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය කරන්න හිතනකොටම දෙනවා වැඩේ. ඔය සමහරු කියනෝ නේද මේ මග යනකොට බාධා වැඩි කියලා? ඔව්. අපි හිතක් ගන්නවා රූපයක් දැක්කම, ශබ්දයක්, ගන්ධයක් දැක්කම රාගේ කඩා ගන්න ඕනේ කියලා හිතනෝනේ. වැඩියෙන් මොකක්ද එන්නේ? වැඩියෙන්ම රාගය. ඉතින් ඕක ඕකට කවුරුත් උත්තර නොදෙන්නේ මොකද දන්නවද? කවුරුත් මෙච්චර කඩන්න ගිහිල්ලා නැහැ. කඩන්න ගියනම් ඔයත් දැකීම එනවා. මේ වැඩි ඇයි හිත කරන්නේම මොකද්ද කරන්නේ වෙලාවට? රාගක්ෂේ, දේශක්ෂේ, මොහක කරන්න හදනවට හිත මොකද කරන්නේ? හිත ගෙනියන්නේ මොන පැත්තටද? කාම පැත්තට ගෙනියනවා. මොන හේතුවද මන් දන්නේ? මොන පැත්තද කියන්නේ? මාර ධර්ම. මාර පැත්තට ගෙනියනවාට ගෙන කෙලෙස් මාරය. දැන් ඔය ප්‍රශ්නේ කවුරුත් දෙතර කතා නොකරන්නේ මොකද්ද? ඔය පරීක්ෂණේ කළා නෑ. කරකටනක තේරෙනවා. කරකට්ටි ඇවිල්ලා කියන්නේ පුදුම වැඩක් නෑ මේක කරන්නම බෑනේ දෙන්නේ කාම සිතුවිලිම නෙන්නේ. ඊට පස්සේ කාම සිතුවිලි කඩනකොට කඩන ඇවිල්ලා කියන මොකද්ද ඊළඟට? හීනෙන් පේනවනේ ඒවා. ඔව්. මොකක් හරි වෙන වීර්යයක් දාලා කාම සිතුවිලි කඩන යන එක්කෙනාට ඊළඟට මොකෙන්ද පේන්නේ? හීනෙන් පේනවා. පුදුම කෙලියක් මේක. එහෙම නැත්තම් මොකද කරන්නේ? හීනෙනුත් පේන්න නැත්තම් අමුතුත්තේ හරි ඇවිල්ලා පේන්න. පිරිමියෙක් උන්න ලස්සන ගෑණියෙක් පේන්නවා. ගෑණියෙක් උන්න ලස්සන කඩවසක් පිරිමියෙක් පේන්නවා. කඩන්නමයි හදන්නේ. ඔය ඔක්කොම මොන සේනාවට අපි දාන්න ඕන? මාර සේනාව. ඔය ඔක්කොම නිවනට බර ගන්නවද? බිම්පැත්තට බර ගන්නවද? ඉතින් බිම්බරක් නේ. බිම්බරක් මාර සේනාව. මට විශේෂයෙන්ම කියන්න පුළුවන් මෙතන කිසිම කෙනෙක් ඔය පිළිබඳව මට අදහසක් ඉගියක් ඔළුවෙන්වත් නොදුන්නේ මොකක් නැති ඉඳලා. මනහල විතරයි තාම රාගක්ෂේ, දේසක්ෂේ, මෝහකේ කරන්න ඔබ මොකක් කළේ නැද්ද? අල්ප මාත්‍ර උත්සාහයක් කර නැද්ද? මන් දන්නේ නැහැ. මන් දන්නේ නැද්ද? අවංක වෙන්න, අවංක වෙලා කියන්නේ. නැත්තම් කරන්න ඉක්මනට. ඉතින් මං අහන්නේ මේ සෙනසුරාදාට ඇවිල්ලා මනහල විතරක් ඇති වැඩේ මොකක්ද? කවදාද ඔබ පටන් ගන්න? ඔබ කවදා හරි ඉඳහසන පටන් ගන්න වෙනවා. වෙලාව නැහැ. දැන් හොඳයි. දැන් කාටවත් කියන්න බෑ වෙලාවක් නැහැ කියලා. මේක මේක කරන්න මේ නිවාඩු ඕනද? මෙඩිකල් දාන්න ඕනද? නැහැ. මේක ඕන වෙලාව කරන්න පුළුවන් එකක්. ඇත්තටම හොඳම තැන වැඩපොලේ මේක කරන්න ලේසියි. වැඩපොලේ තමයි අපි විඥාන හදාගන්නේ ගොඩක්. කවුරු හරි එකෙක් හොඳයි කියලා හදා ගන්න. පුදුම කර්මයක් ඒක. කවුරුහරි එකෙක් හොඳයි කියලා ඒක එනකන් ඊට පස්සේ මොකද වෙන්නේ? වචනේ කියන්නේ හිතෙන්, හිතෙන් පතා ඉන්නම් කිවි. ඒක එනකොට මාර ප්‍රබෝධයක් එනවා. සමහරකට ඔය ප්‍රබෝධ වෙන්නොත් ළඟින් එකට තේරෙනවා. අපිට මෙයා එනකොට මාර හැපිනේ. එහෙම කියන වෙලාවදී අන්න අපේ ප්‍රබෝධ එළියේ ඉන්නවත් පෙන්නලා. බුදු වැඩක් අපි අර යන්න මොකක් කරේනද? බඩු ගන්න කඩවල් වල, වාහන වල, වැඩපොළ වල කෑලි අල්ලක් ඉන්නේ තැන් තැන් වල, පාරවල් වල. ඒක නිසා මේ පාරේ යන දිනකම නම් ඒ පැත්තේ පාරේ යන එක අර එළීඩියෝ.
බලන්න අපි හදාගත්ත කෑලි කොච්චර තියෙනවද කියලා මේක. කෑලි කොච්චර තියෙනවද බලන්න. ඔන්න ඉතල කෑලි හදාගත්ත බව දකින්න. ඊට පස්සේ එක එක අයින් කරන්න. සුවයක් එයි. ඒ සුවේ මුක්තිය දින්. ඒක තමයි බුදුහාඳුර වෙන්නු නිවන් සුවේ. මං කියන්නේ දැන් මෙතන ඉන්න කට්ටියනම් තව අහලා මොනව කරන්නද කියලා මට හිතෙන්නේ. වැඩේ පටන් ගන්න කොහොමාරි. මේක. මනසෙන් මේ වැඩේ කරන්න එකින් තමන්ගේ කරන අනිත් වැඩ වලට බාධා වුත් නැහැ. එහෙනම් දැන් ඔබට මං ලෝකයේ උදා වෙන පැත්ත හැත්ත කිව්වා. එහෙනම් මේ ක්‍රමයට අවිද්‍යාව නිරෝධ වෙනකොට අනිත්‍යවත් නිරෝධ වෙන්න එක උදව් වෙනවද නැද්ද? එහෙනම් අවිද්‍යා සමුදය රූප සමුදය. නිරෝධ මොකද? අවිද්‍යා නිරෝධ රූප නිරෝධ. ඔන්න මාත් එක කියන්නකෝ. තණ්හා සමුදය රූප සමුදය. තණ්හා නිරෝධ රූප නිරෝධ. කම්ම සමුදය රූප සමුදය. කම්ම නිරෝධ රූප නිරෝධ. ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධ රූප නිරෝධ. සන්තති නිබ්බන්ති සමුදය නිබ්බන්ති ලක්ෂණං සමුදය රූප සමුදය. නිබ්බන්ති ලක්ෂණ නිරෝධ. ඒ කියන්නේ විපරිණාම ලක්ෂණ නිරෝධ. ඔය රූප වලට කියන්නේ එතකොට පහයි උදා වෙන පහයි වැය වෙන පහයි. වේදනාව වලට උදා වෙන පහයි වැය වෙන පහයි. සංඥා වලට උදා වෙන පහයි වැය වෙන පහයි. සංකාර වලට උදා වෙන පහයි වැය වෙන පහයි. විඥාන වලට උදා වෙන පහයි වැය වෙන පහයි. ඔක්කොම 50 ආකාරයක්. 50 ආකාරයක් තියෙනවා. එයින් 25ක් උදේ දකි 25ක් වැය දකි. ඕක දැක්කම උදේව ඥානෙ. උදේව ඥානෙ දැක්කම එහෙම සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති ලෝකේ ඒ සමං කෝ විසුද්ධියෝ ටික දැක්කන එකම මගේ තේරෙන්නේ මේකෙන් නිදහස් වෙන්නේ මොකද මේ මග ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටෙනවා. ඒකෙත් පළවෙනිට වැටෙන මොන දෘෂ්ටියද? සම්මා දිට්ඨියට වැටෙනවා. මිත්‍යා දෘෂ්ටිය කැරෙනවා. සක්කාය දිට්ඨිය කැරෙනවා. සම්මා දිට්ඨියපත් වෙනවා. සම්මා සංකප්ප සම්මා වාචා. ඒකෙන දිට්ඨියවට පස්සේ මොකද එන්නේ? යම් දෘෂ්ටියක් දැක්මක් ආවොත් ඒ පිළිබඳ අපිට මොකද පහළ වෙන්නේ? හිත සංකප්ප. ඒ පිළිබඳ ඊළඟට මොකද කරන්නේ? ඒ පිළිබඳ හිතුවා ඊළඟට මොකද කරන්නේ? කතා ගන්නවා. ඒ මොකද? වාචා. ඊට පස්සේ හිතුවා කතා කළා දැන් මොකද කරන්නේ? ක්‍රියාත්මක කරනවා. මොකද? කම්මන්ත. ඉතින් ඒක නෝ පිළි පිළියට එන්න ඕනේ. දෘෂ්ටිය එනකොට ඒ දෘෂ්ටියට අනුරූපව සංකප්ප වාචා කම්මන්තේ කෙනෙක් හිතන පතන කිය කරණේවා යම් දෘෂ්ටියකට අනුකූලව ඔහුගේ ජීවිතේ මේකට අනුකූල ආදීන. ඒ කියන්නේ ඔළුවේ බාධා මැඩ පවත්තන වායාම ගන්නවා. ඊට පස්සේ ඒ සත්‍ය ඒ පැත්තටම ඌ යනවා සති. ඊට පස්සේ ඒ පැත්තට ඇදිලා හිටිනවා. ඒක මොකද්ද? සමාධිය. ඔය කොහොනේ කියන්නේ? එහෙනම් ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ මොකද්ද? සංකාර පාරක් නෙවෙයිද? ඉස්සෙල්ලා අපේ අවශ්‍ය මොකද්ද? දෘෂ්ටිය ඕන. දෘෂ්ටියට අනුකූලව මොනවද කරන්නේ? සංකාර කොන්න. සංකාර කොන්නට ඒ පැත්තට ඇදිලා යනවා. ඉතින් බලන්නකෝ ආරෂ්ඨාංග මාර්ගය හට බාණ ගන්ධයක්ද කියලා බලන්නේ නැහැ. ක්‍රියාවලියක්. මරණ කොච්චර වටිනද දහම් දෙයකද? ඉතින් ඕටික දැකනම් 25 ආකාරයකට උදේ දකේ 25 ආකාරයකට වැය දකේ. ගෙදරද කියවලා බලන්න, හිතලා බලන්න. හැබැයි කියවන්න එපා. ඊට පස්සේ ගෙදර ඉන්නකොට ඕක කියනකොට කාමරේ දොරවාගෙන අවිද්‍යා සමුදය වේදනා සමුදය තණ්හා සමුදය වේදනා සමුදය ඊළඟට මොකද්ද? ආහාර සමුදය වේදනා සමුදය කම්ම සමුදය ඕම ප්‍රබල කියනවා. ඊළඟට ආහාර නිරෝධ වේදනා නිරෝධ අවිද්‍යාවම කියනවා. එළි ඉන්නකොට මෙලෝදයක් තේරෙනවා. ඒවා හරි හිමි හිතේ කියනවා. වැරද කරන්නේ. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙන ඕක කර කර යනකොට අවිද්‍යා සංකාර දැන් අවිද්‍යා තණ්හා හිතන් අවිද්‍යාවත් හිතයි. තණ්හත් හිතයි. කම්මත් හිතයි. ආහාර වලට කරනවා. එහෙමත් වෙනවා. එහෙම වෙන එක පුදුම වෙන්නත් එපා. එහෙම වුණොත් මොකද කරන්නේ? වතුර එකක් අරගෙන ගුඩු ගුඩු ගාලා ගන්න වතුරේ. මම මේ කියන්නේ මම මේ කරන්න හැටි. නැත්තම් වෙන සල්ලි කියන කෙනෙක් නම් අර මොනවද ගෙනලා ගහන්න පුළුවන් මොනවද? ටින්නල තියෙන ශක්තියෙන් අර කඩලා මෙහෙම බොන්නේ ඈ? අර එනර්ජි ඩ්‍රින්ක්ස් තියෙන මොනවද? ඔන්න ඒක කඩලා ගන්න. හැබැයි ඒක මේ අර මීහරක් මේ මුත්‍රරුනේ නේ මන්ද හැම කියන හදන්නේ වයි කියේ.
අයියෝ ලිෆ්ට් එකේ හැම හරක් ගලේනේ. හරක් මරනකොට ලේවලිනේ ලිෆ්ට් එක හදන්න. කැවෙනවද ලිෆ්ට් එක ගෑවම? සමහරකට කඩට කැවෙනවද? අයන හරි. ඒකයි මට ආරංචි වුණ රකුමේ සොසේජ් සදරට කුකුලක පියාඩු මේ මේ සේරම ටික ඔක්කොම එකට දාලා අමරලා තමයි ගන්න. ඒක තමයි සොසේජ් ස්ක. එහෙම කියනවා මන්ද නැත්තද දන්නේ. ඇත්තනේ අරක බොරු. දැන් මන් දන්නේ කල්පනා කරලා බලන්න දැන් මේවත් එක පොඩ හොයලා බලන්න වෙනවා පොඩ්ඩක්. හරි දැන් ඔය සැකේ තියෙනවා කියන්නකෝ. ඉතින් දැන් අපි මොකටද කන්නේ? එතකොට දැන් හැබැයි මෙහෙම එකක් මම ඇහුව එක්කෙනේ. කුකුල් මස් කෑම පවුද කියලා. පවුද? කුකුල් මස් කෑම? නෑ කල්පනා කරලා බලන්න කුකුල් මස් කෑල්ලක් කණේ කරගෙන කන ඔය පවුද? අන්න ඒක තමයි පවක් එන්න ක්‍රමයක් නෑ. හැබැයි ඒකෙන් කියන්නේ කන්නේ කියලා නෙවෙයි. කුකුලා මරන්න ඕන. කුකුල මරන්න ඕන, මැරීමට උදව් කරන්න ඕන, මැනීමට අනුබල දෙන්න ඕන, මැරීම වර්ණා කරන්න. එතන අහුවෙනවද ඒක ඇද? හැබැයි කොත්තුව විතරක් කැඩුවොත් ඒක අහුවෙනවා. එහෙනම් කොත්තුව කන්නේ කොහොමද දැන්? ධර්මයට අනුව කොත්තුව කන විදියට කියන්නේ. එළවලු කොතමත් කොත්තු කන්න බෑ. එහෙමත් පුළුවන්. නැත්තම් ගෝලෙට ගෙලින්ම ගෙන මට මිත්‍ර ගන්න නැති ටිකට් කොත්තුවක් දෙන්න. දැන් මොකෝ වෙන්නේ? ආවුණාද? ඉතින් ඒ වගේ ක්‍රම හදා ගන්න. ඉතින් මම කියන්නේ මම කන්න ක්‍රම හදා ගන්න එපා. වැඩක් නැහැ. ඊට පස්සේ අර කුකුල් මස් කනකොට තේරෙනවා තියෙන්නේ කුකුලගේ තියෙන මොන ගතියද? කුකුල් ගතියනේ. කුකුල් ගතිය කියන්නේ මොකද්ද? දැකදන දැක දැක්ක දැක්කේකට කොටන්න හිතෙනවා. කුකුල් ගතිය. අදත් අපි කියනවා ඔයා මොකක් අපෝ කගලකට යන්නපාව කවුද කුකුලා කියලා කියන්නේ. ඉතින් කුකුලා ගතියනේ. ඉතින් අපි ඕක දමාගෙන කනවරහට මොන ගතියක්ද කන්නේ? මොහොතේකත් අඩු ගන්න. දැන් ඕක දිගට දිගට කනකොට තමයි මේ කන එකක් මොන ගතියට වැටෙනවද? කුකුල් ගතියේද? ඒ මොකක් ගතිය? ඌ කෑවට මස් කෑවට ගතිය මාරු වෙන්නේ නැහැ. නමුත් මේ හැබැයි ඉතින් මොන මොනව කරලා හදපු ගතියක්ද අපේ රහ කර කර ගන්නෙ? හොඳ ගතියක්ද? ඌරු ගතිය කියන්නේ ජරා ගතිය. ඒක කනවා. ඉතින් මස් කන එක වැඩක් නැහැ. හරියට අත්තරලා ගන්න පුළුවන් එක. දැන් මස් කන එක අත්තරින්න බැරි මර පැත්තේ මේ පැත්තේ මොකද්ද කියන්නේ? මස් කෑල්ල නොකෑවොත් ඔන්න අපි දන්නේ නැහැ විටමින් වර්ග අඩුයි. අපි දන්නේ නැහැ ඕගොල්ලෝ බන ඕන එකක් කරගන්න නැහැ. මස් කෑල්ල කෑවට තංගලේ අඩුයි. කවුද මේ කියන්නේ? අයිති. දැන් කල්පනා කරන බුදුහාඳුරු කියන එකද කරන්නේ? දොස්තර කියන එකද කරන්නේ කියන්නේ? බබ උදාහරණ කිව්වක මතු සාකරන්නේ දොතර කියන එක මේ දරේනේ කියලා කව. තව කැමැත්ත. ඇත්තට මෙහෙම මේ මස් කෑවර දෙනවාම අවුලක් වෙනවද? එන කියන්නේ. දැන් ඕවත් එක මේ සංසන්දනය කරලා යන්න ඕන මේ ගමන යන්න. මේ නිරෝධ ගමන යන්න. ඒක වැදගත් ඉන්නේ. මොකද හේතුව? මේ නිරෝධ වචන ටික නෙවෙයි අපි ඉන්නේ මොකේද? සාමාන්‍ය ජීවිතේ. ඒ ජීවිතේට මේ වචන ටික මොනව කරගන්නද? මේ තියරි එක ගලප ගන්න ඕන. ඒක එකක් මේක එකක් නෙවෙයි. ඒකට මේක දා ගන්න ඕන මූල ධර්මයේ. නැත්නම් මේක යන්න බෑ. එතකොට නිකන් මේක අධ්‍යාපනයක් වෙනවා. කල්පනා කරලා බලන්න. ඒක දැන් ඇත්තටම මස් කන එක පව් මෙමෙ. මස් කෑම කඩෙන් අරගෙන පව් නැහැගෙන පව් කියලා හදාගත්තොත් ඒක දෘෂ්ටියක් වෙනවා. ඒ දෘෂ්ටිය හදා ගන්න ඕන. හැබැයි මස් කන්න ඕනේ කියලාක නෑ. මස් කන්න නෙවෙයි මේ කියන්නේ. මස් කෑම පව් කියලා හදාගන්න දුස්සිය කරදරයක්. මස් කෑමද පව් වෙන සතුන් මැරීමද? අන්න ඒක දුස්සියකට ගන්න ඕන. හැබැයි මස් කන්න නෙවෙයි මේ කියන්නේ. දැන් විතර කන්න විතර කන එක තෑහෙන ප්‍රශ්නයක්. මේ ළඟදිත් කෝල් එකක් ආවද ඉතින් එයාගෙන මාත් අපි බෞද්ධ විතර ලෝන මොකද කිකිලි පැත්තකින් දිනලා මේ සංසේෂණය වෙන ක්‍රම තියෙන ලෝකේ. සමහර සංසේෂණවත්තා දෙන දෙන්න එකට එකතු වෙන්න ඕන නෑනේ. මගේ අම්මේ මේ සත් විද්‍යාව කරන කට්ටිය දන්නෝනේ ඕවා. සමහර හැම සංසේෂණයකටම මේ පිරිමි ගැහණු දෙක එකතු වෙන්න ඕනද? සබ්දයට ගැප් ගන්න එව නැද්ද? සමහර දෙන අවුල කල කිකිලි අවුල කරන අවුල ගෑම් කුකුලගේ දේවල් ගැප් ගන්න ක්‍රම තියෙනවා. දැන් අතුර දෙවිවරු ගැප් ගන්න මොකක් කළාද?
දෙයෝ දෙවි කෙනෙක් ඉපදෙන්නේ මේ ඉතින් මොකක්ද මේ බබ්බුහම්ම දඟල තියන දේවල් ඒ දිවි ලෝකේ ඒකනේ මේ දෙයනේ මේ අපි හිතන් ඉන්නෝ මේ දෙන්නෙක් එකතු වෙන්න ඕන කියලා මේ ගැප් ගන්න. එහෙම ඕනේ නැහැ. ආනන්ද හඳුරගේ 50න කෙල්ල 30 50 500 නේ කෙල්ල නේද? ගෑනු පැත්තේ ඉඳලා ගෑනු කියමුකෝ. ආනන්ද හඳුරගේ 50නට ගෑනු 500ක් ගැප් ගන්නවා. මොකද ආනන්ද හඳුර මන නවත්තලා ගෑනු 500ක් දෙක ඉඳලාද? කොහොමද ගැප් ගන්නේ? දැන් කොහොමද කියන්නේ? බොරුවක් නේ. දැන් ඒ එක්කවීමකින්ද ගැප් ගන්න එක්කවීමකින් තොරවද? එක්කවීමෙන් තොරව ගැප් ගන්නවා ලෝකේ. මේ මේ හිතන් ඉන්න එක්කවෙන්න මොනේ? කොච්චර කුරුස් මේ විශ්වද මේක? මොකද වෙන්නේ? ඒ 500ම ආනන්ද හාමුදුරගේ දරුවෙක් බලාපොරොත්තු වෙන සංසාරේ. ඒ 500 කර්මානුරූපව මොකද කරන්නේ? එකම දැනගන එකතු කරා ආනන්ද හාමුදුර මේ මෙහෙන් එකතු වුණා. ඒ දෙකොල්ල කර්ම ශක්තිය විසින් මොකක් කරන ධර්ම දේශනාවකට එකතු කරා. කවුද මේ සෙටින් එක හදන්නේ? කර්ම ශක්තිය. කර්ම ශක්තියට පුළුවන් දෙයක් මන්ද? ඔව්. ඒකනේ ඒකට ශක්තියක් කියන්නේ. ශක්තියට මොනව කරන්න ඕනද? කාර්යයක් කරන්න පුළුවන්. ඒකින් දාර සෙට් එක හදනවා. කාන්තාව පද්දනා පන්තිය වෙනම හදනවා. ආනන්ද හඳුරාව හදනවා. ඒ දෙකොල්ලම එකම තැනදී ධර්ම සාකච්ඡාවට ඊට කඩ හදනවා. මොනවද අර කර්මයේ ඉෂ්ට වෙන්නේ? අර 500ම සංසාර ගමනේ ආනන්ද හඳුරගේ නෙවෙයි උන්නහස පෙරාත්භාවවලදී පතලා තියෙනවා දරුවේ. ඒ 500ම එකතු වෙන වෙලාවේ අර කර්මය මතුවෙලා එනවා. ධර්මයේ දේශනා කළාට ආනන්ද හඳුරගෙන් මොනවද පිට වෙන්නේ? කියන්න එපා පිටායට තේරෙන්නේ නැහැ මම කිව්වා. මොනවද පිට වෙන්නේ? සුප්‍රාණ පිට වෙලා අර 500ම ගැප් ගන්නවා. දැන් ඒක දැන් එහෙනම් ඒක වෙන්නේ ඒකට එකතු වීමකින්ද නැතුවද? ඔය අපි කියන එකතු වීමෙන් නෙවෙයි ඒකේ නමුත් අරව එකතු වෙනවා. ඒවයි පේන්නේ නැහැ ඒ අංශු යනකොට. මේ ගැප් ගන්න එක හරි භයානකයි යා. මේ පාරේ නොර වෙන්න පුළුවන්. ඇයි නා වෙන්නේ? දැන් හිතන්නේ හිතාගෙන නැතිද අපි නම් ඔක එක ඉන්නේ නැහැ කියලා. එහෙම හරියන්නේ නැහැ. සමහරුත් එහෙම වෙලා නැද්ද? සමහරු කිසිම සම්බන්ධකින් තොරව දරුවෝ හම්බෙලා නැද්ද? නැහැ. ඒක තමයි කියන්නේ දන්නේ නැහැ කියන්නේ. ඒගොල්ලෝ මේ මම හගෙන ඉඳලා දිනවා අනේ මහත්තයා අපි මේ දැන් අවුරුදු දෙකක් වෙන ඉඳලා කිසිම කයෙන් එකතු වීමක් නැහැ බබ අපි කම් වෙන්නව. ඊට පස්සේ මේ අල්ලපු ගෙදරේ වරුම් පාවු වෙනවා. දැන් ඊළඟට දැන් මං කියන්නේ එහෙම වෙන්න පුළුවන්. දැන් මේ විද්‍යාවේ තමයි මේ දෙක එකට එකතු වෙන්න ඕනේ. එහෙම ගන්න නැහැ. කොමාරි ඩිම්බයක් තියෙන ඇතුළට මොකද්ද යන්න ඕන? සුක්‍රාණු යන්න ඕන. ඒක යන්න බලන් අභිඥාන් මේ කියන්නේ. අභිඥා තියෙනාට පේනෝ ඒක යනවා. මේ ඔක මෙහෙම කරගෙන රයිෆල් ඩුණ්ඩයක් වගේ යනවා කියන්නේ. දැන් මම්මේ කිව්වේ මේ ලෝකේ ස්වභාවය දැක ගන්න මේවා. ඈ හේතු තිබුණොත් ඉවරයි. දැන් අර මේ මම්මේ කිව්වේ මේවා මේ දෘෂ්ටි කැඩෙන්න මේ අනවශ්‍ය දෘෂ්ටි හදාගන්න එපා. දෘෂ්ටි හදාගත්තොත් ඒ දෘෂ්ටි අපට නිවරට මොකක් වෙනවද? නිවරට බාධාවක්. ඇයි පොඩි කෑල්ල කර කිව්ව වෙලාවට ඒක හොඳ ඒක හැමෙන්නේ පට ගන්න ඕන. දැන් ගිහලා නිවන අමතක කරලා ආයෙ ගිනි ගන්න. දෘෂ්ටි හදාගන්න ඒකට. පුළුවන් තරම් උත්සාහ කරන්න වැඩක් නැහැ. අනිත් එක ඕවා කොහොම හම්බුණත් අපට වැඩක් නැහැ. දැන් ඉතින් ආයේ බලාපොරොත්තු වෙන්න නැත්නම් ඉතින් අනේ මන් නම් සසරෙම වැඩක් නැහැ. මොකද මං එදා ආබස්සර බබලෝයේදී අපේ මිනිහා යවල මොනවද කරේ? අනේ හැමදාම යන්න එපා තමයි සති දෙකකට දෙකකට බඩු ගේනවා කියලා. යවල ඌගෙන ඌ බොඩි ගැප් කරගත්තා. ගැප් කරපු වරදට මේ බාර මොනවද වෙනවද? ගැප් ගන්නවා. ඒකනේ වෙන්නේ. ඉතින් මේව ටික තේරුම් කරගත්තාට පස්සේ මේ ලෝකේ යන ධර්මතාවය පිළිබඳවට අවබෝධයක් එනවා. හේතුව අර අත්දැකීමෙන් මම එන්නේ. ඔබට ධර්ම කරුණු නැති වුණාට මොනවද තියෙන්නේ? අත්දැකීම් ටික තියෙනවා. ඒ අත්දැකීම් ටික අර අපි අද කිව්ව මූල ධර්මයට කලපන. ලෝකේ උදා වෙන ක්‍රම 25යි, ලෝකෙන් නිරෝධ වෙන ක්‍රම 25යි, ඔක්කොම 50යි, 50 ආකාරයක උදේවැය දකින්නවා. ඔය ටික තේරෙන්න ඕන දැන්. තේරුණාම අපට වින් මෙච්චර කල්ලක් අපි 25ක් පාවිච්චි කරපු ඒවා මොනවද? සංසාර ගමනෙන්න පාවිච්චි කරපු ඒවා කීයක් තියෙනවද? 25යි එක උදේ. ඒ ටික පාවිච්චි කරපු හැටි දකින්නම ඥානයට කියන උදේ ඥානය. දැන් අපි නිවන් දකින්න නම් මොනවද ඕන වෙන්නේ? වැය ඥානේ 25ව. නිරෝධ වෙන 25. ඒ 25න් එකක් පාවිච්චි කරත් මොකක් වෙනවද? නිවන් දකින්න
එතකොට එහෙනම් නිවන් දකින්න කරන්නේ තියෙන්නේ මොකද්ද? රාග අවිද්‍යාව කියන්නේ මොකද්ද? ලෝකේ ඉච්ඡා සුඛයි අත්තයි කියන එක අනිත්‍ය දුක අනත්තයි කියන එක උඩට කැඩලි ඉවර අවිද්‍යාව. එහෙනම් ඇත්තටම මොකද්ද මුලටම ඕන නිවන් දකින්න? ලෝකය අනිත්‍යයි දුක්ඛයි. යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදරන්ත. යම් මේ අනිත්‍ය දුක අනත්ත ඕනමයි නිවන් දකින්න. වචන නෙවෙයි අදහස. මේ ඉච්ඡාවෙන් බැඳෙන ලෝකයාට තමයි මේ ප්‍රශ්නේ. ලෝකෙට ඉච්ඡාවෙන් බැඳෙන කියලා තමයි මේ ඔක්කොම අවුල් වල අපේ සංසාර ගමනක් ආවේ. මේකෙන් අනිච්ච ලෙස දැකලා ගැලවෙන සාන්දර හැම මොහොතකම ලෝකෙන් ගිනි වලින් ටික ටික නිදහස් වෙනවා. නිදහස් වෙනකොට නිදහස් වීමේ සුවයක් එනවා, නිදහසක් එනවා, නිවීමක් එනවා. ඒ නිවීම අත්හදා බලන්න නිවීම දැක කෙනෙකුට ආයෙත් තව බණාන දැන නිවා ගන්න තියෙනවා. බණ ඇහුණ ගමන් නැග තව තවත් නිවා ගන්න උදෝවෙඩෝ. නමුත් අග්‍ර කරන්නේ මාර්ගය වැඩි. එහෙනම් බණ ටික අහලා මොනවද සුතමේ ඥානය ලබන්න දෙවෙනි එක භාවනාවමයි පැත්ත. භාවනාව කියන්නේ තුවන් අට උද දකුණට තියන් ඉන්න එක විතරක්ම නෙමෙයි භාවනාව කියනවාද බව මොනවා ගන්න එකද? නසල දාන. කොයි මොහොතේද ඒ හට ගන්න මොදි? එම විට භවසන් වූවින්නෝ මේ. එම විට. ඒ වෙලාවේ චොච්චරය කරන්න. එනවනම් ගැටපත් වෙන ආන්නේ කියන්න දෙයක් නැහැ. මම අද දවස පුරාම ඔබට කිව්වේ මොන ඥානයේ අසුරෙන් මේ නිවන් දකින්න ඇන්නද? උදය නෑ ඥානයේ අසුරේ කී ආකාරයෙන්ද? 25 ආකාරයකින් උදය දකී, 25 ආකාරයකින් වැය දකී, 50 ආකාරයකින් උදේ වැය දකී. ඔය ටික දැක්කනම් ඉතින් නිවන් දකින්න වැඩේ ආරම්භ කරන්න ඇදී. අනිත් එක කාලේ වුණා දැන් අපි වයසද නැද්ද? දෙන දුතරයි කිය වයසයි කියලා. දෙවිතරේ වම තමයි කියන්නේ. නොකිය බෑනේ. ඉතින් මේ දැන් වයසන කොයි විලාද මරණය දැන් ටික ටික. ඒයි දැන් ඒයි මරු. ඒ පින්කරණ නම් ඒ පරණ ලෞකික අදහස. දැන් ඒයි මරු නිවන ඉක්මංගල කරගන්න. පින්කරත් ආයි මේක අසර මරණයකට මුහුණ දෙන්න වෙනෝනේ. මරණයෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න තියෙන්නේ? ඉපදීමෙන් නිදහස් වෙන්න. දැන් ඉපදිච්ච එක කමන්නේ මතු උපදිනක නවත්තන්න නම් මතු භවත වලට උපාදාන වීම දුර්වල කරගන්න. උපාදානය දුර්වල වුණාම අල්ලන්න තැනක් නැහැ. මෙතනත් ඉවරයි. තව දැනකට ඇල්ලුවෙත් නැහැ. සත්‍ය පනවන්න ගෙනින්නේ නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් ඕකේ කරන්න තියෙන්නේ ඉක්මන් කළා කරගන්න අප්‍රමාදී වෙන්න. දැන් මොන හරි ගැටලුවක් තියෙනවා අහන්න මේ තපුඩි කාලයක් තියෙනවා අනුමෝදන ඉස්සේ. ඊට පස්සේ ආරමයන්ටත් වඩමු. එක සැරයක් හරි මට දැන් මොන හරි ගැටලුවක් තියෙනවා අහන්න. නිබ්බන්ති කියන්නේ පැවැත්මක් කරන තමයි නිබ්බන්ති කියන්නේ. දැන් රූපය හදාගත්තම ඒකට පැවැත්මක් තියෙනවනේ. ඒ පැවැත්මේ ලක්ෂණය තමයි නිබ්බන්ති ලක්ෂණය. ඕකට සාන්තතික ලක්ෂණය කියලා තියෙනවා. හැබැයි පැවැත්මේ ලක්ෂණය කොහොමද මතු රූපයකට උදව් වෙන්නේ? පැවැත්මක් ඉඳගෙන ආයි මොකද කරන්නේ? අபிසංකරණය කරනවා. ආයි පඩ සෝපා චක්‍රය ගොඩනගනවා. අන්න ඒකයි බලා ගන්න ඕනද? දැන් ලෝකේ යමක් පරිසම්පන්නව හටගත්තා නම් හටගත්ත මොහොතේ පටන් හේතු ඉවර වෙනතුරු ඒක මොකක් වෙනවද? පවතිනවා. උදා වෙනව, පවතිනව, වෙනසෙනව. ඒක නෙවෙයි ප්‍රශ්නේ මෙතන. ඔය රූපේ නෙවෙයි ප්‍රශ්නේ. ඔය රූපේ ඉඳගෙන මතු තව රූප වලට මොනවද කරන්න ඕන? හදනවා. අන්න ඒ හදෙන්නේ කොයි වෙලාවකද? අර හදාගත්ත කය මොනව කරන්න ගිහිල්ලාද? සාමාන්‍ය මට්ටමින් පවත්වන්න ගිහිල්ලාද? අபிසංකරණය කරන්න ගිහිල්ලාද? හැඩ වැඩ කරන්න, ලස්සන කරන්න, කාම සම්භෝගය සඳහා කය රකත් කරන්න, අරෝමේව කරන්න ගිහිල්ලා තමයි ඊට පස්සේ කොණ්ඩේ දුනම ඒක මොනව කරන්න යනවා? කළු කරන්න ගිහිල්ලා මූණු මේ දරවා තියලා හදලා පෙති අන්න අபிසංකරණය කරනවා. දැන් කාන්තාවක් පරිප්පු එකක් හැදුවම රහ මදි නම් ලුණු ටිකක් දාලා වෙනම එකක් හදනව මොකද්ද? ටෙම්පරාදුවක් හදලා අරකට දානවා. ඒ රහ මොකක් කරන්නේ? අන්න සංකතයක් නැවත මොනවා කරනවද? අபிසංකරණය කරනවා. අන්න ඒ අபிසංකරණය කිරීමත් පරිසෝපන්න ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තමයි මතු රූප වලට හේතු වෙන්නේ. ඔන්න ඔකයි හොඳද? හොඳයි කියවුවේ ඒක. අන්න ඒ වගේ ලියා ගන්න ඕකෑලි. කාටද තියාගන්නේ? මොකද අපි අපේ එකවල රහත් වෙනවා. ආයෙත් අපි සසරේ හම් වෙනවා සාගත කරන්නේ. නෑ මෙතන ඉවරයි නේද?
අනේ මන්ද නම් මන්දන් කියන්න පුළුවන්. කියන්න බෑ කියන තවත් මොකද තියෙන්නේ? ඈ? ඉතින් එච්චර දියුණු නෙවෙයි. එච්චර නිවිලද කියලා බලන්න නිවිලද? ඉතින් ඒකනේ නින් දියුණුව කියන්නේ. මේ මේ මගේ දියුණුව කියන්නේ මොකක් වීමද? නිවීම. නිවිල නැද්ද? ඉතින් නම කතාව බය වෙන්නේ. ආයෙ හම්බෙන්නේ නැහැ. ඇයි දැන් නැන් ඉතුරු ටික මම කියන්නේ මේ සැරේ අරිහත් වුණොත් ආයෙ තැනකට යන්න වෙනවා. ආයෙ දිව්‍ය ලෝකියත් ආයෙ අපි කරදරයකට ආයෙ හොඳයි දිවි දෙවගණක් වුණා කියන්නේ ආයර දෙයියෝගේ දෙයියෝ හරමෙන් අල්ලන ඕන දැන් ආයෙදර. ආයෙ දැන් මේක දෙරුම නම් මොකද මොකටද උදේට ගිහිල්ලා අල්ලන්නේ අල්ලන දෙන්නේ. නිකන් කතා කරන්නේ දැන් ආයෙ මොකද අල්ලන්නේ ඉතින්? ඈ? ආ දෙවිය කියලා අල්ලන නොදී ඉන්න. ඊට පස්සේ ගැටි වේරෝ ඉන්නාට මේ ඔබ මනුස්ස ලෝකෙ දෙල්ලම් බෑ මේ පොලිසි නෑ උසාවි නෑ කියලා කිය ඇතර මොකද කරන්නේ නෑ දෙවියන්ට කරන්න බැරි නෑ කරන්න පුළුවන් ධර්මාවබෝධ පුළුවන් ඇයි නැත්තේ තුසේ දිව ලෝකෙ ධර්ම සාකච්ඡා තියෙන මාර්ගබල ලබන්න පුළුවන් දෙවියන්ට මිනිසුන්ට මාර්ගබල ලබන එකනේ සත්තාදේ මනුස්සාන බ්‍රාහ්මයාට පුළුවන් දැන් බැරි කට්ටිය කවුද මේ මේ අමනුෂ්‍යක ගන්ධබ්බයට පුළුවන් ඒ කියන්නේ ගන්ධබ්බය කියන්නේ ගන්ධබ්බෙක් කෙනාගේ වෙනස තියෙන්නේ මොකක් නැති එකද ඝනකය නැති කිතර නමුත් මිනිස්සයා ඒකනේ මැරිච්ච ඥාති කිතර එන්නේ මිනිස්සයා නෙන්නේ දැන් මෙතන කීයක් බණහන නැද්ද එහෙම කියනකොට දැන් මම කියන්නේ ආයි කොහෙ යන්නද මං කියන්නේ ආයි සරයක් තැනකට ගිහින් හොඳ බ්‍රාහ්ම ලෝකෙ ගියයි කියනකොට දැන් එතන තියෙන අවුල මොකද්ද තේ එතන ගෑනු නෑ ඒකන කමන්න නෑ කියමුකෝ මොකද්ද ඔවි ඉන්නේ කන දෙයියනේ ප්‍රීති ආහාර වෙන රස්සාවට යන්න ඕනේ බෙහෙත් දෙන බෝලිං වල යන්න ඕනේ ඒව නෑ කියන්න ඔවි මොකද කරන්නේ ඔය ඉන්නේ කන ඉති එහෙම වෙයිද කියලා හිතන්නවත් එපා එහෙම නොවෙන්නම වග බලා ගන්න ඔය කෑල්ලක් ඉතුරු කිරීමෙන් වෙන්නේ මොකක්ද දන්නවද එහෙම වෙන්නේ ඉඩ තියෙනවා ඉඩ තියලා නවත්තනවා නෑ එහෙම වෙන්නේ නෑ මම මේ අත්භවයේ මොකක් කරනවාද හරියට වෙලා කියලා බකන්න අර ඔය කෑල්ල තියාගන්න එපා ඕක තමයි මතු සතරට හේතු වෙන්නේ ඔය කෑල්ල ඔය පරාජිත කෑල්ලකින් ඉතුරු කරන ටිකක් ඒ ඇත්තම ඒ ටික ඉතුරු කරොත් යන්න වෙනවා ඉතුරු කරන්න බැහැකින්ද මොකද කරන්න ඕන කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අත්තරීම නාතයි අත්තරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා ඉවරනේ කතන්දරේ කෝ තිබ්බද කොහෙටවත් කෑල්ල තිබ්බේ නැහැ තියන තරක් නැහැනේ කාම ලෝකත් අනාතයි රූප ලෝකත් අනාතයි අරූප ලෝකත් අනාතයි සියලු ලෝකම අනාතයි ඒක වඩන්න ඕන ඔය ගෙදර ඉන්න ගමන් කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි කියනවා හයියෙන්ද කියන්නේ ඔය හිතේ කියන නැත්නම් මහත්ය යනකොටම කිව්ව කමන්නේ කොහොම හරි මේ මේ පටරවිල දිනුනේ අපේ මේක ලේසි වැඩන්නන්න නෙවෙයි ධම්මාමෝදේ ලැබුණට කොතනදද අමාරු කඩා ගන්න හරි අමාරු මොන ගෑල්ලද කාම ගෑල්ල ඇත්ත කතාව ඒක කා අම කාමයට යන්න යන්න අම ඉවරයි නිවන ඉවරයි අපි කාමයට නැඹුරු අන්න ඉතරේ ප්‍රශ්නේ අපේ මුඛ්‍ය පරමාර්ථයෙන් නිවන නම් කාමයට යෑම නිවන මොනව කර ගන්නවද කා ගන්නවද ලබන්න තියෙන නිවන කා ගන්නවද කා අම කාම හරි ප්‍රශ්නයක් මේක හිත මොකක් කරනවද ඵලයන් 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 කියලා මොකක් කරනවද තල්ලු කරන්නේ නිවනටද කාමයටද හිත තල්ලු කරන්නේ කොහේ යන්නේ කියලා කාමයට නිවනට තල්ලු කරන හිත බොහොම අල්පයි ඒක ප්‍රඥා සහ උමෙන් මතුවෙන එක විඥානෝලින් හැදෙන එක යන්නේම කාමයටමයි. ඒකෙන්ද බලපං බලපං අහපං හැමතිස්සෙම කියන්නේ ඒකනේ. අපි හොඳයි ටීවී බලන ඒවා අරවම අතරුණයි කියන සංගීත සඳ බලන ඒවා බීචර පාක් කරන ඒවා නැවතුණයි කියන ඒත් හිතට එනවනේ. හිත පුදුම කර්මය කියන්නේ මේ මේ බණ බබ. සාමාන්‍ය කෙනෙකුට වඩා වඩන කෙනෙකුට කාමයක් මතුනොත් දිගට යනවද නැද්ද? හරි වද දෙනවා. ඇයි හේතුව? එයා කාමය අයින් කරන්න මොකද කරන්නේ? උත්සාහයක් ගන්න මෙහෙන් එනවා දැන් අපි උල්පතකින් වතුර අයින් කරන්න මොකද වෙන්නේ තව තවත් ඒක තමයි අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ත ආදීනෝ දැක දැක අයින් කරන්න ඕන නිකන් අයින් කරන්න එපා හරි මට මෙච්චර හිතෙන රූපේ මොකද්ද ඕක දැන් ඕක දැන් ඕකෙන් මට පොයි කැලේද ලස්සන
මූණද කොන්දෙද නැත්තම් කොතනද ඇඟද හමද යන විදියට කතා කරන විදියට හිනා වෙන විදියට මට දැන් කොතනද දැන් කියන මම්බගේ අපිටම කියන කියපම් මට මොන කැලේ තෝද දැන් හරි දැන් ඔය කැලේ හොඳයි දැන් ඔතනින් එහා ඇතුළු කැලේට පළයක් දැන් පළයන් දිවට දිවේ පළයක් පල්ලට උගුරට උගුරෙන් බහපම් ආමාදෙට ඔන්න බඩු ටික තියෙනවා දැන් අමාරුම නම් කාමේ ඔන්නෝම යන්න දැන් ඔබට හොඳ පල්ලෙහාද කකුල් දෙකෙන් ඉඳලා උඩට වරින් ටික ටික උඩට එනකොට ඒක ඇගෙවි වෙනවා වගේ නේ දැන් උඩට එන ඕන දැන් හරි ඔතනද මොහොතේ කියන්නේ දැන් ඕක අස්තර බලයක් මෙන්න ශ්‍රාව ඕන්න ශ්‍රාවයන් අරෝම ටික ඊට පස්සේ අසූචි ටික මුත්‍රා ටික මුත්‍රාස ඔක්කොම මතක් කරගන්න වටේ ටිකත් එක්ක ඔබ මේ ඔක්කොම කුණ දියේදී මේ කොනේ තියෙන එක හොඳයි කියනවා කොහොමද මේක වෙන්නේ නිකන් යට ගහනට වඩා විදර්ශනාවක් කරන්න එතකොට අර තිබුණු අර වටිනාකම මොකක් වෙනවද පටස්කාර පල්ලෙය බයිනවා පල්ලෙය බයිනකොට පොඩි hina වුත්තන සතුරු වුත්තන කළ බලන්න ඉතින් මම මේකටද මෙච්චර වෙද්ද ගලන්නේ මම මොනතරම් මොන මොට්ටලේද කියලා ඉතින් දෙයිනේ බුදුහාමුදුරට මොනවද තිබුණ නැති කාමය උන්නාන්තර අපිට වගේ නෙමෙයි ඍතු තුනට තුනක් තිබුණා අපිට මොනවද තියෙන්නේ අපිට මේ කොයි ඍතුවට සමහර ඍතුවට එකක් නැහැ මං අහන්නේ එහෙම ආපු ජීවිතයක් අපිට තියෙන්නේ දැන් ඒ ඇවිල්ලත් මේක හොඳයි කියන්නේ මොකද්ද අපි අර උත්තරයන් වහන්සේ අතර පාසුකම් තිබිලා තේරම තිබිලා මොනවද අන්තිමට දැක්කේ ඉතින් එහෙනම් අපිට මොකද්ද මේක අතාරින්න බැරි කෑල්ල අපිට අතාරින්න බැරි කෑල්ල කෙස් කෑල්ලද ලොම් කෑල්ලද නිය කෑල්ලද දත් කෑල්ලද හම කෑල්ලද ඇට මිදුළු බඩවැල් වකුගඩු අසූචි සෙම පිත ඔයි මොන කෑල්ලද අපිට හොද ඉතින් බලන්න අන්නේ වගේ දැඩි ලෙස අර පිළිකුල්ලක ඇදලා ගන්න මේක මේ කෙස් ගඳයි කොට හරියන්නේ නැහැ ලොම් ගඳයි නිය ගඳයි දත් ගඳයි හම ගඳයි නෙවෙයි ඕක ගඳ තමයි ගඳ යන්නට පූත ගන්න විලි වැහෙන්න ඇඳුම ගන්න චාම්දිවිය ගත කරන්න මේ කුණු ගේ හැටි දකින්න දැන් අපි මේ කුණු එක සාමාන්‍යයෙන් පැවැත්මකට අදාළ විදිහට පිරිසු කරන් ඉන්නවා නැත්තම් සමාජ ප්‍රශ්න තියෙනවා ඒ ඉන්නෙත් අපි මහ වීරයෙක්ින් නෙවෙයි මේක සුද්ධ කරන් ඉන්නේ දැන් ගෙදර ගියාට වොච් කරන්න ඕනේ දැන් ඇයි කරුණා කරලා බලන්න නිතරම බයිස්රාවිය වෙලා මේ දඳ ගහලා යම ඇතුළේ තියෙන කුණ නෙමෙයි ඉන්නේ ඇතුළේ තියෙන රත්තරන් මැනින්ද මේ එළියට එන්නේ සෙම සොටු කබ කලාඳුරු මුත්‍ර අසූචි මගින් එන්නේ ඇතුළේ නිරූපණය වෙන්නේදී එහෙනම් එන්න බෑ එකකින් රත්තරන් අනිකෙන් මුතු අනිකෙන් මැණික් එන්න බෑ දැන් කෝ එනෝ බඩු එන බඩු ටික තමයි ඔය දැන් අනේ මේ දැන් ඒ එන නිමිත්තෙන්ම පේන්නේ ඇතුළේ තියෙන බඩු ටික ඇද්දේද ඉතින් ඕවා එකක්වත් අපි කරේ උදේට ඕන නම් චූ කර කක්ක කර ඒත් ඉතුරු ටික කෑලේ ආයෙත් බඩ ඇතුළේ ඒ ටික එහෙම ඇතුළේ බක් කර තද කරගත්ත ඇඟ හොද ගත්තාම ඇවිල්ලා කියනවා මම ලස්සනද මම සුවඳද මොන මෝඩකමද ඔන්න කල්පනා කර ඔන්න ඔහොම හිතන්න මේ දැඩි කාමයකට බැඳෙන යන තැම්ම අරගෙන ඒක අසාරත්වයේ දකින්න. හොඳ ප්‍රශ්නොන්න දැන් තමයි එන්නේ. මේ දැන් ඔය සංකාරවත්ජ විඥාණං කියලා අහනවට වඩා ඒකත් ඕන. ඊට වඩා හොඳ මෙන්නේ මගවඩන්න යන කැරිටි ඕන. ඕමයි ඕන. මං අර අරමනු අර එදාර මංග මීගමෙන් ආව මිනිස්සයාවට පස්සේ ඇත්තනම් මටත් සෑහෙන සතුටක් ආවා. ඒ මනුස්සයා කියන්නේම මේ නිවිච්ච පැත්තට දෙයිනේ. මේ බෞද්ධයෙක් නෙමෙයි අබෞද්ධ මනුස්සෙක් මේ. දැන් බෞද්ධ වෙලා ඒ මනුස්ස නිවෙන පැත්තමනේ කියන්නේ බුදු වැඩක් මේ. මේ හොඳ එකපත් තියෙන හොඳ හැඩිද එයා මේ ඒ යාලම් වර ගුවන් යාන සමාගම වැඩ කරන ඕත. ඉතින් මනුස්සර ක්‍රිස්තියානි මනුස්සයන් අන්ට මොන කෑලිවත් ඔළුවෙත් නැහැ. වචන දන්නේත් නැහැ. නිවිලා. දැන් එයා ඩොලර එකම දුවයි. බින්ද නිවඟ. මම කියන්නේ මෙන්න මෙතෙන්ට අපි වැටෙන්න ඕන වහාම. කල්පනා කරලා බලන්න හිතර බලන්න මොන හරි ගැටලුවක් තියෙනවද තව අහන්න කොහේ සම්බන්ධ නැහැ ඉතින් අපි ධර්ම සාකච්ඡා කරමු පුළුවන් හැටියට ඒක කරන හැම දවසකම අපි අවසාන මුඛ්‍ය පරමාර්ථය කර ඉවර කර ගන්න ඕන මොකද්ද මේ ලෝකයේ තියෙන මොකද්ද අසාරත්වය අසාරත්වය දැකලා යන්න ඕන දැකලා දැනගෙන දැකලා යන්න ඕන දන්නාවට දක්නාවට කියමි ඉතින් බුදුමියාණන් වහන්සේත් පසේ බුදුමියාණන් වහන්සේත් අරියතුන් වහන්සේත් මේක අත්හැරියා නම් උන්නාන්සේලට අපිට වගේද සරුත්තාවුන්ට කොච්චර සැප සම්පත් තිබුණාද? එහෙම තියෙන නේද?
අර අන්තිම දානකට ගියාම අම්මා බයින්නේ. මෙහෙ මෙච්චර සැප සම්පත් තියෙනවා, උඹ ඒව ඔක්කොම අතහැරලා දාලා ගෙවල් ගන්න හිඟා කනවා හන්දි ගානේ පාත්‍රෙ තරම් ගිහිල්ලා. උඹ අපට ලැජ්ජ කරා. මේ මෙහෙ ඕන තරම් ධන දාන්න තියෙනවා කියලා බැනලා බැනලා මොකද කරන්නේ? අදවත් බඩ පිරෙන කාලපලයන් කියලා පාත්‍රෙ දාන බෙදන්නේ අම්මා. ඇත්තටම ඉතින් එතන අම්මගේ තියෙන දැඩි මොකද්ද එතන තියෙන අර මොකක් දරුවට බැඳීම. එතන මහා පවක් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ රාහුල හඳුර බලන් ඉන්නවා සිද්ධියේ. බුදුහාඳුරෝ අහනෝ රාහුල හාමුදුරුවෝ ඒ වන්නේ මොකේදද? සිද්ධිය දන්න බුදුහාඳුරුවෝ වෙන එක රාහුල හාමුදුරුවෝ ආදර්ශයක් දෙන්නේ මේ වන්නේ. ගිය හැටියේ රාහුල හාමුදුරුවෝ රාහුල සරුත්ලේ අම්මා මොකද කිව්වේ? බුදුහාඳුරුවෝ අවසල ගන්නවා. මොකද උඩ මොකද රාහුල හාමුදුරුවෝ කියන්නේ? බුදු පියාණන් වහන්සේ රාහුල ආන්දර මේ සරුත් ආන්දර ගම හොඳට බෑන් රාහුල මේ සරුත් ආන්දර බැලල බැල ආන්දර ටික මෙන්න මේ අද මෙන්න මේ ටික කාලපලයක් බඩගින්නට කියලා බෙදුව දාණේ කියලා බුදු ආන්දරට කිව්වා. එතකොට බුදු ආන්දර අහන්න මොකද්ද? අන්න දැන් රාහුල ආන්දරට ආදර්ශ දෙන්න පුළුවන්න්නේ. එතකොට රාහුල සරුත් මොකද කිව්වේ? එහෙම කිව්වා. අන්න රාහුල ආන්දර කියන කූච්චිය නෑ බුදු ආන්දරනේ නියතමානීව විම බලාගෙන මද සිනහ පපා එන අයියෙන් නෙවෙයි බොහොම සතුටු හිතින් නේදෝ බිම් බලාගෙන නිහතමානීව දහන්ත මේ දානේ වළඳලා අම්ම බණිද්දි. එතකොට තමයි සරියුත් හඳුර වර්ණා කරන බුදු හඳුර සභාගේ සරියුත් හරි නිහතමානී බුත් කෙරේ කියලා වර්ණා ගන්න. කල්පනා කර බණ හිතල බලන්න. එතකොට දැන් කාටද මේ ආදර්ශ දෙන්නේ? රාහුල හඳුරට දෙන ආදර්ශයක්. බලන්න බුදුහාඳුරෝ මේ කලිතියා දකින්න නැතුව දකින්නවා කියන වචනේ පව. නමුත් බලන්න ලෝකේ හදන හැටි. ඒතර සරුත් හාඳුනෝ මොනතරම් නියතමානීද බලන්න. අපි නම් කියන්නේ මොකද්ද? අපි හරියත් කියලා නැත්තම් අනේ අම්මේ මේ කන වලට කෑහන්නේ. දැන් බාඩ එතකොට සරුත් හාඳුනෝ කියන්නේ බුදුහාමුදුරන්ට විතරයි දෙවෙනි. මොකෙන්ද? ප්‍රඥාවෙන්. බුදුහාඳුර දේශනා ගන්න ධම්සක් පැවතුණු සූත්‍රයේ කෑලියොට බෙදලා 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 සත්‍ය විභංග සූත්‍රය හදපු උත්තමයා. බුදුහාඳුර ජාති පිදුක්කා කිව්වම සරුත්හාඳුර ජාති වෙනම බෙදනවා. එළුවෝද වැඩලෝද කුකුලෝද රණ්ණිදි මුතුමණික් කියලා සත්‍ය විභංග සූත්‍රයේ බෙද බෙද පෙන්නනවා. මේ හේ උත්තමයෙක් මේ කතා කරන්නේ. මේ සරුත්හාඳුර කියන්නේ බුදුහාමුදුරට විතරයිලු දෙවෙනි. බුද්ධම ප්‍රඥාවලු තියෙන්නේ. ඒ කියන්නේ කියන්න බෑ ඒක. කොච්චර මහා පාරමිතාවක් ඇවිල්ලා තිබුණා උන්නාන්සේ. උන්නාන්සේ කොච්චර ප්‍රඥාව කියනොත් උන්නාන්තර හරියට බැලුවොත් යම් වැස්සක් වැස්සොත් ඒ වැස්සේ වැහි බිඳ ගන්න කියන බුලන ගණනය කළා. කොහොමද වැඩේ? ඒ තරම් ප්‍රඥාව. හැබැයි මොන ඥානේ නැද්ද? බුධාන්තක දෙන බුදු කෙනෙකුට විතරක් තියෙන අනාවරණ ඥාන ඒව නැහැ. ඒකට යුද්ධයක් දින මේ ගැන කියන්න ගිහිල්ලා දිනනවයි කිව්ව පැත්ත මොකක් වුණාද? පරාද වුණා. ඒකට බුදුහාඳුර ආවාද කරලා රහ මේ සැරියුත් ඔය ඕක ඔබගේ વિશે නෙමෙයි මගේ વિશે. ඕක ඔබට කියන්න බෑ. ඕක කියන්න යන්න එපා නාවැකි. වරදින්න ඉඩ තියෙනවා. ඕක කාටද අනාවැකි කියනවනම් කියන්න බලා එකම කෙනා ලෝකේ. එහෙනම් දැන් ඔය කේන්ද්‍ර කාර්යාලය අනාවැකි බලන කාට ආරම්භ කරන ලැජ්ජ නේද? උපහාඩේ ගෝවාද ජෝතිස් මගේ අම්මේ අහන් ඉන්නවනම් මොන මොට්ටකමද තව සාරියුත් හාමුදුරණන් වැරදුනා අනාවැකි කියන්නේ කියලා. දැන් මේ ආදෝගේ දාන්න අනිත් එක දැන් මේ සියලු සාත්‍රයේද තියෙන්නේ නැට්ට විතරද තියෙන්නේ? සාත්‍රයේ තියාගෙන මැරිලා 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 සීයලා පරම්පරාවම දැන් අන්තිම එකා ගලන තියෙන මොකද්ද? සාත්‍රයේ නැට්ට විතරක් අවශේෂ වෙලා නට්ට අවශේෂ වුණා. මොකද්ද නට්ටාව? නට්ටාව ශේෂයෙන් තමයි අනාවැකි කියන්නේ. ඉතින් ඕක කඩනම් බලගෙන වෙන අනේ අම්මපා මේ බණහන අයත් ඉන්නවද ඔලාගේ? මේ නට්ටක් වගේ කෑල්ලකින් කියන අනාවැකිය බලන් කොහොමද විශ්වාස කරන්නේ? සෑහුත්තාවතුරු කියන්නේ මහා ඥානයකින් උත්මේ දිවස් කොච්චර තියනවද? උන්නාන්තර පඨවි ආපෝ තේජෝ වායෝ වෙන් කරන්න බලන මනසින් එහෙම ඥානයක් තියෙනවද මෙහාට? එහෙම ඥානයක් තිබුණා දීප අනාවැකිය මොකක් කළාද? වැරදිලා. ඉතින් අද්දේ මේ ඕක එහෙක දැනදෙන අරව බහගින්නේ මොන ගේල් මලද? පටිසමුපාදය දන්නවනම් මොකටද කේන්ද්‍ර බලන්නේ? ඔබට තේරෙනවනේ පළවෙනි කොටුව අවිද්‍යා, දෙවෙනි කොටුව සංකාර, තුන්වෙනි කොටුව විඥාන. දාලා බලන්න ඒකේ ඉන්න ග්‍රහය බලන්න.
සංකාර කර කියන්නේ දෙවනි කොටු ඉන්න ගහය මොකද්ද? කුජද? ඒකින්ද හැමතිස්සම සටනට යවනවා. සංකාර කරනවා, හිතන කියන කරනවා. ඉතින් ওই විදිහට දාලා බලන්න කියන්නේ. තමන්ට බලා ගන්න ඕන කවුරුත් ඕනේ නැහැ. ඊට පස්සේ ඕක බලන නිරෝධෙත් බලා ගන්න. එහෙනම් මම මේක නිරෝධ වෙන්නේ කොහොමද කියලා? මේ පොත කියලා සංකරා කරලා කැලිපාඩ කරක් යන කරනවාද මේක? හැබැයි අපි ඉසිවරුට දොස් කියන්නේ නැහැ. ඉසිවරු තමයි මේ ශාස්ත්‍රය දැකේ උදාවන ක්‍රමය දැකලා උන්නාන්සල දේශනා කරපු ශාත්‍රයේ මිනිස්සුගේ අතර යම් මිනිස්සුම කත කරේ ගුරු මුෂ්ටිය තියාගෙන තියාගෙන මැරුණා. දැන් අද ඉන්න පරම්පරාවේ තියෙන නැට්ට විතරයි තුන තියෙන්නේ. නැට්ට අවශේෂ. ඒක හරියයි නේද? මං අහන්නේ මේ ප්‍රඥාවෙන් කල්පනා කරමු. අනිත් එක බුදුහාඳුර කියනවා නැකතම කොටද නැකත කියන්නේ මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝඩ සුඛේති හොය ප්‍රසන්න සිතකින් වචනේ කයි යමක් කරන්න ලැබෙන උතුම් ප්‍රතිඵල. ඒක ඔබ තමයි නැකත. කල්පනා කරලා බලන්න ඒවා. හොඳට හිතලා බලන්න. නැකත කියන්නේ නැගෙන අත. යම් දෙයක් හොඳ පැත්තට කරාම නැගෙන අතට කියන්නේ මොකද්ද? නැකත. හොඳ පැත්තට ප්‍රසන්න මනසකින් කරාම නැහොඳ පැත්තට යන්නේ. ඉතින් ඕනම එකක් ඒකනේ කියන්නේ පෙර වඳුන උදැල් ඇල්ලුවත් මොකද්ද කළේ ඒකට? උදැල්ලටද වැද්දේ? වෙලාවට මොකද මොකේද වැද්දේ? දැන් අද හිතන් ඉන්නේ උදැල්ලට වැන්දා ඒ ස්ට්‍රීන් එකට වැන්දා කියලා හිතන් ඉන්නේ නෑ. වාහනේ රෝණ එක මෙහෙමල්ලා මෙහෙම කරන්න බුද්ධං සරණ බුදු සරණයි ධම්ම සරණයි සංඝ සරණයි මොකද්ද තිසරණ දීගලා ඒ ගමන යන ගමන මැරුණොත් එහෙම එයා අඩුමතරමේ දුගතියට යන එක ඉඳ දුගතියට යන එක නාව තිනවා බුදු සරණ මතෙන් යන්නේ අද ඉඳගෙන යකා ස්ටිල්ද වදිනවා කියලා ගොබියා උදැල්ලට වැන්නේ මොකටද උදැල්ල හොඳට කැපෙන්න බර අඩු වෙන්න නෙවෙයි මොකටද වැඩක් යහපත් වැඩක් කරන්න යනකොට උදැල්ලත් අරගෙන කුඹුරට මොන මොනවට රද යන්නේ බුදු ගුණ ධම් ගුණ ඒකයි වැඩුවේ දැන් එතකොට එදාර කාර්දර මේ කුමාරවරුන්ට කැලේ මැදි යන්නේ දෙනකො යනකොට බුදුහාඳුරෙන් අහනකොට බුදුහාඳුර දුන්න ආරක්ෂක ගාථා තුනක් කැලේ මැදි යනකොට මොකක් දුන්නේ යෝවාද තම්පාව ඉස්කෝල කියන්නේ මොකටද අන්න කාට දුන්නේ චත්ත කවුද ඒ දුන්නේ හැබැයි උන් ඒ ගාථා තුන දුන්නට මැරුන්නේ නැද්ද හොරු මැරුවද නැද්ද එතකොට බුදුහාඳුර පේන්නේ නැහැ මැරනවා කියන්නේ දැන් මොකෝ කියන්නේ පරස්පරයි නේද? ආන්න මොන අදහසද? බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ සීපත් කර කර වඩවඩ යනකොට මැරුණු ඒකේ ඒක වඩවඩ යනකොට මැරුණොත් කෙලිම දුගතියට යන්නේ කොහෙද? ඒ සේරම කොහෙද ඉබුදුනේ? සුගතිය ඉබුදුනා. එහෙනම් ගාථා තුන දුන්නේ මැරෙන ගැඹේරෙන්නද මැරුණොත් සුගතිය යන්න. ඉතින් ඒක තේරුම් ගන්නකො. ඒක තමයි මේ යකඩ කොටට වඳිනෝ නෙවෙයි. ඒ යම් ක්‍රියාවක් මොන මනසින් පටන් ගන්නද හදන්නේ ප්‍රසන්න මනසකින් යහපත් වෙනවා එතකොට ඉතින් අදෝක සම්ප්‍රදායට ඉතුරු කරගෙන මොකද්ද මොකේද වදින්නේ උදැල්ලට වදිනව කැත්තට වදිනව ඉරමණයට වදිනව වාහනයට වදිනව බයික් එකට වදිනව ගෑණියෙකුට මිනිහෙකුට විතර වදින්න දෙකක් වදිනවද නැහැ අයතරන ඒ මොකටද වදින්නේ මනේ අම්මෝ දෙයියන්ගේ බිනේ මේක ඒ වෘතයි ලෝබෙඩ අවුල ඈ ඒක තමයි මොකටද කියන්නේ බත රොස්සේ නම බත හැදෙන්නනේ කියන්නේ ඈ ඒක තමයි ඉතින් ඒක ඇඳලා ආවට ඔක කරන්න අපි දැනගන්න බෑ හේතුව ආව ඒකනේ බුදුහාමුදුර කියන પરම්පරාවෙන් ආපලියට පොතක තිබුණු බලියට කවුරුවත් කිව්ව බලියට පිළිගන්නේ බා තවගේ ඥාණයෙන් පිළිගන්නේ කියලා කියත් ඉතින් එහෙම પરම්පරාවෙන් ආවට පිළිගන්න බෑ නම් පරම්පරාව එකෙක් ඉන්නවා මේ ඇඟිල්ල කට ගහගෙන ඉන්නේ එකෙක් දිගටම දැන් අනේ අපේ පරම්පරාවන් යනවා කියලා අපිත් ගහගත්තම මොකෙන්ද ඒක තමයි කියන්නේ ඉතින් දැන් හැම එකම කරනකොට තේරුම අරගෙන කරනවා අපි ගමනක් කරනකොට බුදු සරණයි කියලා යන්නේ ඇයි අපි බුදු සරණ මානසිකත්වයේ තියාගෙන යන්නේ යනකොට මොනවා හරි මගදී මැරෙන්න බැරිද අපි මැරුණත් දැන් අවුලක් වෙන්නේ නැහැ
ඒකට නැතුව මේ බුදුසන් දැන් ඇත්තටම ගොඩක් කට්ටිය බුදුසන් නැගෙන නොමරියෙන්න හේතු කර ගන්න හදන. එහෙම එන්න හම්බෙන්න කර්ම විපාක තියෙනවා. එහෙනම් මොනවා හඳුර අර බුදුහාමුදුරට අර විපාකයෙන් නිදියක් නැහැ. විපාකයේ මොන මොහොතද කියලා කියන්න බෑ. ඒ ඕන මොහොතකට සූදානම් වෙන මානසිකත්වයේ ආදර විදිහ තමයි අරග. නමෝ බුද්දාය කියන එක හොඳයි. අර කවුද ළමෙක් නමෝ බුද්දාය සී වෙලා මේ යකිගුවෙන් බේරුණා කියන්නේ? කතාවක් තියෙනවනේ. කතාවක් තියෙන බර නේම එම් නමෝ බුද්දාය කියන වචන බව මහා බලගත් වචන. අපි කරන්නේ නැහැ ඒවා. හැබැයි ආර්ය මාර්ගයේ ඉන්න අයට ඕවා ඕයි බලය වැඩි. ඒගොල්ලෝ කියනකොට පුතත්ජන කෙනෙක් කියනවා කියන මේ බලය වැඩි යාගේ. 10000 ගුණකින් බලය වැඩි. ඉතින් ඒව පාවිච්චි කරන්න නිවනට. හොඳයි එහෙමනම් නැවත මම සිහිපත් කරන්නේ අර පූජාව පිළිබඳ උනන්දු වෙන්න ලබන සතියේ වැඩතරණ තියෙනවා. මේ වැඩතරණ ඉවරලා ගිල් ටක්කලා 7:00ට එන්න බෝධි පූජාව 7:00ට. ඊට පස්සේ 10:00 විතර වෙනකොට කිරිපිඬු පූජාව මේ පිරිත් සජ්ජායනයේ මැද්දේ පටන් ගන්නවා. ඊට පස්සේ ඒක රාත්‍රී කාලයේ හදන ඔයයි කිරිපිඬු ඒ හදන අතර අපි ධර්ම සාකච්ඡා ප්‍රශ්න දහම් මණ්ඩප කර්මස්ථාන වැඩි මොන එකක් කරමු. ඒකට සූදානම් වෙලා ඉන්නේ. ඈ ඕ ඊට පස්සේ ඒ ඇයට අවශ්‍ය කරන තේ පැන් ආහාර ඒව නිරතුරු ලැබෙයි. පිනේ පවේ හැටි ලැබෙන්නේ නැහැ බෑ. දීප්ප හැටි තමයි ලැබෙන්නේ. එතකොට ඒ විදිහට ලැබෙයි. උදේ පාන්දර මූණකට පොඩ්ඩක් හොදගෙන එහෙම ඉඳගෙන හරි කමක් නැති නේද? කරා දින හැට කරනවා. කිරිපිඩු පොය මෙරහැරලා ඇත්තේ. අන්න ගෙනාවු පිරිකර තමන් හදන්නේ අට්ටපානද මොනවද හදන්නේ? දැහැත් වට්ටියද පළතුරුද අට පිරිකරද හදාගන්න රටක් ගාලා පෙරහැරට ඇත්තේ. පෙරහැර ගිහිල්ලා ඇතර පූජා කරන්න වැඩේ ඉවරයි. ඊට පස්සේ පින්නන්න මොදන් කළා මොන හරි තියෙන දයක් කාලා ගෙදරින්. එක රාත්‍රියයි ගත වෙන්නේ මේ ඔක්කොටම. ඒ එක රාත්‍රිය තුල අපි ඔක්කොම ගොනු කරන්නේ. 7:00. ඉතින් ඒ අතරතුර මොන හරි තමන්ට හැකියාවෙන් දේවල් බාර ගන්න ඕන වෙන කවුරු බාර ගන්නද? ගොඩාක් පිටාය තමයි අනිත්‍ය බාරගෙන තියෙනව රටවල නිගෙන් බාරගෙන තියෙනව. හොඳයි මොන හරි ගැටලුවක් තියෙනවද ඔය කට්ටිය? මොනක් තියෙනද කියලා අහන්න. හරි එහෙනම් අපි අනුමෝදනයට ඇත්තේ උනේ